සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබෘතු පරිදි අපේ වැඩසටහන අදත් පටන් ගමු. අපි මේ වැඩසටහන් මාලාවක් විදිහට පටන් ගත්තේ මුලින්ම ආර්ථිකයේ පැටලුම් සහ ලිහන විසඳුම් කියලා. ඒක යම් ආකාරයකට බොහෝ දුරක් ආව ආර්ථිකයේ සම්බන්ධ විවිධ ශේෂ්ඨ පිළිබඳව කතා කරගෙන ඒකින්ද දැන් බොහෝ දුරට අපි පැටලුම් පිළිබඳව මම හිතන්නේ හොඳ අදහසක් තියෙනවා දිගටම මේ වැඩසටහන් මාලාවට සහභාගී වුණ නිසා. ඒ නිසා අද ඉතාමත් සුළු ආකාරයක වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද සම්පත්දායකයන් විදිහට මෙම ස්ථානයට පැමිණි මහාචාර්ය නිර්මාරංජිත් දේවසිරි මහත්මයා, ඒ වගේම සමවිම පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත් මහත්මයා, නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය, ඒ වගේම සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහත්මයා මෙම අවස්ථාවට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සුබෘතු පරිදි මේ කියන්නේ ඔබලාගේ ඉරිදා හවස කැප කරලා මේ වැඩසටහනට සහභාගී වෙන්න පැමිණි ඔබ සෑම සියලු දෙනාමත් ආදරයෙන් පිළිගන්නවා. මම මුලින්ම විනාඩියක් අරගෙන කියන්නම් මේ වැඩසටහනේ ආකෘතිය පිළිබඳව. අපිට පහුගිය වැඩසටහන් වල ආපු පොඩි කම්ප්ලයින් එකක් තමයි ඔඩියන්ස් එකට හම්බෙන වෙලාව මදි කියලා ප්‍රශ්නයක් අහන්න. ඒක නිසා පළවෙනි වට දෙකේ මම අපේ පැනලිස්ට්ලා හතර දෙනාගෙන් එකම ප්‍රශ්නේ යොමු කරන්නම් විනාඩි 5ක වගේ කාලයක් අරගෙන ඒකට උත්තර ලබා දෙන්න. මේ සමා වෙන්න ඕනේ මේ කාලය පිළිබඳ රිස්ට්‍රික්ෂන් එකක් දානවට. ඒ විනාඩි 5 සම්පූර්ණ වෙනකොට මම අවසන් කරන්න කියලා කියනකොට තව විනාඩියක් වගේ අරගෙන අවසන් කරන්න. ඒ වට දෙකෙන් පස්සේ අපිට තියෙනවා මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම නිසා අපිට පැනලිස්ට්ලාට ඉදිරිපත් කරන්න කියලා ආපු ප්‍රශ්න, ඒකෙන් ප්‍රශ්න හතරක් තියෙනවා. ඊළඟට පැනලිස්ට්ලා හතර දෙනාට අවස්ථාවක් තියෙනවා එකිනෙකාගෙන් ප්‍රශ්නය බැගින් අහන්න. ඊළඟට ඕඩියන්ස් එක සඳහා සාකච්ඡාව විවෘත වෙනවා. එහෙනම් අපි වැඩසටහන පටන් ගමු. මම මුලින්ම අහන්න කැමති ප්‍රශ්නය තමයි අපි දැන් මේ දැන්ට පවතින තත්ත්වය පිළිබඳව මත දෙකක් ඉන්නවා. සමහර කට්ටිය තියෙනවා අපි ලොකු අවුලක ඉන්නේ කියලා. සමහර කට්ටිය කියනවා දැන් අවුලක් නෑ, දැන් ආයි යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන දේශපාලනිකව සහ සමාජ ක්‍රියාකාරීන් වශයෙන් ප්‍රවීණ පළපුරුද්දක් සහ කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න පිරිසක් නිසා මුලින්ම මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහත්මාගෙන් අහන්න කැමති ඔහුගේ අදහස. අවුලක් තියනවද නැද්ද කියන එකද? අවුල විසඳිලාද නැද්ද? නෑ, මෙහෙමයි. يعني ඒක දන්නේ නෑ. يعني මෙහෙමයි මං හිතන්නේ පළවෙනි එක අර කිව්වනේ අර විසඳිලා තියෙන මොකද්ද කියලා. දැන් ඇත්තටම දැන් අපි මේ කතිකාව බැලුවොත් දැන් තියෙන තත්වයේ ගැන අර්ථකථන රාමු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් තියෙන මේ ආර්ථික ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඒක තමයි එක 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 ස්කූල් එකක්, එක එක ගුරුකුලයක්. අනිත් එක තමයි දේශපාලන ප්‍රශ්නය. මම දන්නේ නැහැ එහෙම මේ කියන අය ඉන්නවද කියලා. නමුත් ඒක මං කියන්නේ ඒක ඒක බැලුවොත් මම තේරුම් ගන්න ඒක ඒ විදිහට. ආර්ථික ප්‍රශ්නයක් සමහරු කියයි දෙකම තියෙනවා කියලා. නමුත් අර ඒක මූලික වශයෙන් දැන් අපි දැන් තියෙන මේ ආර්ථික ප්‍රශ්නයක් කියලා කිව්වොත් අපිට ඒක දිහා බලන්න පුළුවන් එක විදිහක් තියෙනවා. මේක දැන් තියෙන දේශපාලන ප්‍රශ්නයක් කියලා බැලුවොත් ඒක දිහා බලන්න වෙන විදිහක් තියෙනවා. දැන් මම ඉන්නේ දැන් තියෙන දේශපාලන ප්‍රශ්නයක් කියන ප්‍රවේශයේ. ඒ කියන්නේ ලංකාවේ පැවතුණු ලංකාවේ දේශපාලන ක්‍රමයේ පහුගිය කාලේ විශාල ඒ පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ගොඩක් දේවල් ඒකට තියෙනවා. දැන් මම මෙහෙම කියන්නම් ටිකක් පොඩි ලොකු චිත්‍රයක් දොත් 1946 වෙනකොට මම හිතන්නේ 40 වෙදී ලංකාවේ ජනගහනය මිලියන් 7යි. අද වෙනකොට මිලියන් මෙතන 22 පැනලා, ඒ කියන්නේ 3 ගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වකවානුවේ ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් හිටියේ ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මයේ නිරත වෙලා හිටියේ. එයාගේ අපේක්ෂාවන්, ජීවන අපේක්ෂාවන් ඉතාම පහළයි. එහෙම තිබුණේ. නමුත් අද ඊට පස්සේ අද වෙනකොට ජනගහනය 3 ගුණයකින්ට වඩා වැඩි වෙලා තියෙනවා.
ජනයාගේ අපේක්ෂා ඉතාම ඉහළ ගිහින් තිබෙනවා. ඒ සහ ජන සංයුතියේ ජනගහනේ වැඩි වෙලා විතරක් නෙමෙයි ජන සංයුතිය විශාල වෙනසක් වෙලා තියෙනවා. මේ ග්‍රාමීයක අර ඩිමොග්‍රැෆික් ෂිෆ්ට් එකක් ඇති වෙලා තියෙනවා. ගම්වල නෙමෙයි දැන් මූලික වශයෙන් නගර කේන්ද්‍ර කරගෙන සහ සමහර නගර විතරක් නෙමෙයි පිටට යන එහෙම නගරවල තමයි දැන් ජනගහන කේන්ද්‍ර වැඩි. දැන් මේකට මේ වෙනසට මේ වෙනස පිටිපස්සේ ප්‍රධාන සාධක දෙකක් තිබුණා. එකක් තමයි මේ එකක් ජනගහනේ වැඩිවීම, අනිත් එක අධ්‍යාපනය. අධ්‍යාපනය නිසා මේ වැඩි වෙන ජනගහනය මේක ප්‍රමාණාත්මක වැඩි වුණා විතරක් නෙවෙයි, යාගේ එක්ස්පෙක්ටේෂන්ස් උත් වැඩි. එතකොට ඒ නිසා ඇති වුණු මූලික මම මේ ලොකු කතාවක් කෙටියෙන් කියනවා නම් ඇති වෙච්ච ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ අපේ දැන් තියෙන ජනගහනයට සහ මේවා ඒ එක්ස්පෙක්ටේෂන්ස් බලාපොරොත්තු වලට අපේ සමාජයේ මේ ආයතනික වශයෙන් සංවිධානය වෙලා තියෙන විදිහ යටත් විජිත කාලෙන් පස්සේ ආයතනික වශයෙන් මෙදාන වෙලා තියෙන විදිහ ගැලපෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ යල් පැනලා. ඒක ප්‍රමාණවත් නැහැ. එතකොට මේක සම්පූර්ණ මුළු ව්‍යුහාත්මක පරිවර්තනයක් වෙමින් තිබෙනවා. ඒක නිසා ලංකාවේ අත් වශයෙන්ම ඔය අපිට ඒක 60 ගණන් වලින් විතර පස්සේ තමයි පේන්න ගත්තේ විශාල මේ කියන්නේ ඕර්ගනික් ක්‍රයිසිස් එකක් තියෙනවා. කියන්නේ බොහොම අයින්ද්‍රිය අර්බුදයක් මේ සමාජයේ මෙන්න මේ මූලික ඒක තියෙන්නේ මේ වෙන වෙන උඩින් තියෙන ඒවා නෙමෙයි. කියන්නේ මේ තියෙන අපි හිතමු බේස් එකේ අර බේස් සුපර් ස්ට්‍රක්චර් කියලා මේකක් තියෙන්නේ මේ බේස් එකේ. බේස් එකේ මොකක්ද මේ ජනගහනය වැඩිවීම සහ එක්ස්පෙක්ටේෂන්ස් වැඩි සහ මේකේ ඉකොනොමි එක ආර්ථික ව්‍යාප්ත වෙලා නැහැ. ඊළඟට සිද්ධ වෙලා තියෙනවා අර මේ ඒ අධ්‍යාපනයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අධ්‍යාපනයයි ප්‍රජාතන්ත්‍රවාදයයි ව්‍යාප්ත වීම නිසා මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ ගිහිනවා. හැබැයි ඒකට පරස්පරව යම් ප්‍රභූතන්ත්‍රයක් සමාජයේ ඒ බල කේන්ද්‍ර අල්ලගෙන සාමාන්‍ය මහජනයා මත ආධිපත්‍ය පවත්වාගෙන හිටියා. ඒ ආධිපත්‍ය මූලික වශයෙන් දේශපාලන පක්ෂ කේන්ද්‍ර කරගෙන පක්ෂ කියන යාන්ත්‍රණය හරහා තමයි මේ ආධිපත්‍ය පවත්වාගෙන ගියේ. ඒකට ඔය දෘෂ්ටිවාදී මේ වශයෙන් ඔය ජාතිය පිළිබඳ අදහස් දේශප්‍රේමය මේ වගේ ඒවා පාවිච්චි කරා. ඒකට පරස්පර ව්‍යාපාරයක් හැදුනා ඔය පන්ති මුල් කරගෙන වාමාංශික පක්ෂ ඒවත් බිඳ වැටලා ගියා. කොමාරි දැන් වෙනකොට මූලික ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ සමාජයයි මේ ප්‍රභූතන්ත්‍රයයි අතර ආතතිය ඉතාම දරුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආතතිය කල්පනාකරණය කරපු යාන්ත්‍රණ මූලික වශයෙන් පක්ෂ ක්‍රමයේ සම්පූර්ණ සීසී කඩ වෙලා බිඳ වැටලා තියෙනවා. ඒ නිසා තමයි අද ඇත්ත වශයෙන්ම අපි ඉන්නේ විශාල කේඔස් එකක. කියන්නේ බොහොම කේඔටික් තත්වයක්. ඒ කියන්නේ අපි දැන් ඕනෑම සමාජයක ඒ සමාජයේ තියෙන ආයතනවලට මේ තිබෙන යම්කිසි ලෙජිටිමසි එකක් සුජාතභාවයක් තිබෙන්න ඕනේ. අද ඒ සුජාතභාවය නැහැ. දැන් මෙතන අද ඇත්ත වශයෙන්ම අද ප්‍රශ්නේ තමයි මේක නැවතත් මේ සුජාතභාවය නැවත ඇති කරගන්නේ කොහොමද? ඒක කරන්න නම් සම්පූර්ණ අපේ දේශපාලන ක්‍රමයේ අපේ දේශපාලනයේ සංවිධානයගත වෙලා තියෙන ක්‍රමයේ මූලික පරිවර්තනයක් අවශ්‍ය කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මම දේශපාලනය කියලා කියන්නේ අපේ සාමූහික ජීවිතය සංවිධානයගත කරගන්නේ කොහොමද කියන එක. ඒක තමයි දේශපාලනයේ මූලික කේන්ද්‍රීය සාධකය. අපි මිනිස්සු විදිහට නේ. මිනිස්සු විදිහටනේ අපි ජීවත් වෙන්නේ සාමූහිකව. ඒ කියන්නේ ඒක සමූහයක් විදිහට ජීවත් වෙන්නේ මේ අපේ සාමූහික ජීවිතයක් තියෙනවා. ඒක පබ්ලික් ලයිෆ් එක. මේ පබ්ලික් ලයිෆ් එක සාමූහික ජීවිතය සංවිධානය කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේක ඒ සඳහා අපි පහුගිය ඔය අවුරුදු 76 හරි මොකක් හරි විදිහට ගත්තොත් විශේෂයෙන් පශ්චාත් යටත් විජිත පර්යාය තුල ඒ සඳහා දරපු උත්සාහයන් සම්පූර්ණ අසාර්ථක වෙලා තියෙනවා. ඒ ඉකොනොමික් ඕර්ගනයිසේෂන් එක අපි
ඉකොනමි මූලික වශයෙන් යටත්වීතෙන් පස්සේ ඇතිවෙච්ච ආර්ථිකය අපි රිෆෝම්ස් කීපයක් කරා. එකක් ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වාමාංශික ආණ්ඩුව යටතේ, ඒකත් බිඳ වැටලා දැන් විවෘත ආර්ථිකය යටතේ කරපු එකක්. ඒකත් මූලික වශයෙන් ෆේල් වෙලා තියෙනවා. ඊට පස්සේ දේශපාලන වශයෙන් මේ දේශපාලන පක්ෂ අර සම්ප්‍රදායික පක්ෂ ක්‍රමයේ ෆේල් වුණා. ඊට පස්සේ ඔය පශ්චාත් පක්ෂ කියලා ව්‍යුහ කියලා අපිට කියන්න පුළුවන්. ඔය ශ්‍රී ලංකා පොදු පෙරමුණ අර මේවා ඒවත් බිඳ වැටලා තියෙනවා. ඒ පස්සේ කතා කරමු වෙලාව තියුණු විදිහට. ඒ නිසා අපි අද දේශපාලන වශයෙන් ඉතාම තීව්‍ර අර්බුදයක තියෙනවා. මම හිතන්නේ අද ප්‍රශ්නේ තමයි මෙන්න මේකට අපි ආමන්ත්‍රණය කරන්න කොහොමද, මේකට මූණ දෙන්න කොහොමද, මේක විසඳන්නේ විසඳුම නෙමෙයි, මේක ට්‍රාන්ස්ෆෝම් කරන්න කොහොමද. විසඳුම කියන එක මම ওই සොලියුෂන්ස් කියනවා මම පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ පරිවර්තනය කියන එක. පරිවර්තනය කියන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන්. අපි කොහොමද මේ 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 తত্ত্বය අපේ තියෙන ව්‍යුහාත්මක පරිවර්තනයක් සඳහා මේක මේ తত্ত্বය කලමනාකරණය කරන්නේ නෙමෙයි, මේකේ පරිවර්තනීය ක්‍රියාවලියක ආරම්භයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි මගේ මූලික ප්‍රවේශය. බොහොම ස්තුතියි මහාචාර්යතුමා, හොඳ තැනකට කතාව ගෙනාවා. දේශපාලනය මේක ආර්ථික කාරණයකට වඩා දේශපාලන කාරණයක් කියන එක. දීප්ති, ඔබේ ප්‍රවේශය ගන්න පිළිලයි. මම මූලික තලයන් කතා කරන්නම්. එක, දැන් මම හිතන්නේ නිදහස ලැබුණු කාලේ ඉඳලා අද දක්වා ධනවාදයේ ලෝක ක්‍රමයක් හිටිට ගත්තම ඒකට විරුද්ධව ලංකාවේ දෘෂ්ටිවාද තුනක් ක්‍රියාත්මක වුණා. එකක් ජාතිකත්වය, එකක් මාක්ස්වාදය, එකක් ලිබරල් වාදය. දැන් වෙනකොට අපිට තේරෙනවා මේ 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 තුනේම හිටපු අය තමන් කොච්චර ධනවාදයට කැමතිද, තමන්ගේ අවිඥානික ධනවාදයේ කොච්චර වෙනස් කරලා තියෙනවද කියන එක කන්නඩියක් ඉස්සරහට ගිහලා බැලුවම හැමෝටම පෙනෙයි. එතකොට තව දුරටත් මේ දෘෂ්ටිවාදයන් වල ඉන්න අයට මොකටද ධනවාදේ පෙරලන්න අවශ්‍ය කියන ප්‍රශ්නේ තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි තලය, අපේ රටේ ආර්ථිකය ගැන ගන්න තීන්දුව වලින් අපේ රටේ ලෝකෙම ආර්ථිකය ගැන ගන්න තීන්දුව වලින් තමයි යම්කි සමාජයක් හෝ ජන ජීවිතයක් අලුත් වෙන්නේ. දැන් උදාහරණ කෙරෙහි කියනවා නම් 78 ආර්ථික විවෘත කිරීම, ආර්ථිකය පැත්තෙන් ගත්තොත් ඒ හරහා ලංකාවේ බොහෝ මිනිසුන්ගේ ජීවිත අලුත් වෙනවා. ඊළඟට දෙවෙනි දේ තමයි ආර්ථිකය මගින් මිනිසුන්ගේ ජීවිත අලුත් වුණාට වැඩක් නැහැ. දේශපාලනයෙන් තමයි ඒ අලුත් වූ දේවල් එක්ක තහවුරු වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වෙන්නේ. උදාහරණයක් ඇටියට ලංකාවේ විවෘත ආර්ථිකය පිළිබඳව ලංකාවේ වාමාංශිකයෝ දරන්නේ සදාචාරවාදී සහ සංස්කෘතිකවාදී අදහසක්. ඒ නිසා ඒ අයට අනුව මේ ආර්ථික විවෘත කිරීම පොදු ජනයාගේ පැත්තෙන් සහ විදග්ධයන්ගේ පැත්තෙන් ගත්තොත් අයහපතක් වෙලා තියෙනවා. ඒක තමයි දෙවෙනි තලය. ඊට තුන්වෙනි එක මේක මේ NPP එකේ ඩිජිටල් සමිට් එකේ කතා වෙච්ච දෙයක්. මේක YouTube එකේ තියෙනවා. ජෝන් කීන්ස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් තමයි කතාවක් කරනවා. ඔහු කියනවා NPP එක වෙනුවෙන් තමයි කතා කරන්නේ. NPP එකේ පොලිසි මේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ගැන තමයි කතා කරන්නේ. කතා කරමින් ඔහු කියනවා උදාහරණ තුනක් අරගෙන Instagram, Netflix, Uber කියන මේ සමාගම් තුන ගැන කතා කරලා එයා ඉඳන් කියනවා අපේ රටේ ස්ටේට් රිෆෝම්ස් නෙවෙයි කරන්න ඕනේ, මාකට් රිෆෝම්ස්. එහෙම කරාම ඌබ වගේ දේවල් ලොකු අර බස් සර්විස් වලටත් අපිට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා NPP එක කාට හරි කියන්න පුළුවන් මෙහෙම NPP එක කියන්නේ JBP එකේ පොදු ජන බහුජනාංශය කියලා. කොහොම ගත්තත් NPP එක ඒ කියන්නේ දරණ මතේ එතන කවුරු විරුද්ධුුනේ නැහැ. මට තේරෙන්නේ NPP එකේ මතය තමයි ඒ ඩිරෙක්ටර් කිව්වේ. ඒතරයි ඔහු කියනවා ලංකාවේ රාජ්‍යයට වඩා රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ කිරීමට වඩා වැදගත් වෙන්නේ මාකට් එක රිෆෝම් කරන එක. මාකට් එක රිෆෝම් කරොත් තමයි බහුතර දෙනෙකුට යහපතක් වෙන්නේ කියලා. ඒතකොට ඒක NPP එකේ
මහජන අවකාශය තුළ තිබෙන සංවාද තලයට පරස්පරයි. පරස්පර වුණාට කමන්නේ මම මේකේ පරස්පරයි එච්චරයි. එතකොට ඒතර මම මූලික වශයෙන් කිව්වේ මූලික තල තුනක්. ඒ කියන්නේ අපි දැන් මේ වෙලාවේ ඉන්න සමාජාර්ථික අර්බුදය සම්බන්ධයෙන් තල තුනක තියෙන ගැටලුව. දැන් මේකම දැන් මේ මේ මේක කොහොමද මේක මේ න්‍යායික තලය ප්‍රායෝගික තලයකට ගියාම ලංකාවේ මිනිස්සු කොහොමද හිතන්නේ පතන්නේ කියන එක ගත්තම උදාහරණයක් ඇටියට. දැන් මේකේ මම උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ අයිඩියොලොජි කියන එක වැඩ කරන්නේ කොහොමද කියන එක අපේ ඉකොනොමි එක සම්බන්ධයෙන්. දැන් මේකටත් අදාළව මේ උදාහරණයට අදාළව කෙනෙකුට ඕනනම් YouTube එකේ බලන්න පුළුවන් මේක. දැන් මමත් දන්න චරිතය ලව්.ඩොට් කියලා. දැන් ලව්.ඩොට් යනවා කුමන හෝ ශතිමේ අධ්‍යක්ීමකට පස්සේ බුත්තල පැත්තේ මේ විශාල කැලාවක් හරි මොකක් හරි අක්කර ගණනාවක් අරගෙන එයා ඉඳන් කියනවා සෝභාධර්මිය සමග සම්බන්ධ වෙමින් මුං ඇට සහ තවත් වගාවන් වගා කිරීම ගැන කතා කරනවා. ඒතර එයා ඉඳන් බලාපොරොත්තු වෙන එයා ඉඳන් කියනවා කෘෂිකර්මයේ දියුණු කරනවා නම් ඔහොමෝ ඒක බලන්න පුළුවන් කෙනෙකුට. දැන් මේ මේ මතවාදය තමයි NPP කේ තියෙන මතවාදය සහ පරිසරවාදීන්ගේ ගොඩක් ඇඟේ තියෙන මතවාදය. සෝභාධර්මිය සමග නින්දට යෑම තන්ත්‍රයාන ඔය වගේ ගොඩක් දේවල් උතන කතා කරනවා. පස්සේ දැන් ලව්.ඩොට් මේ කියන දේ අයිඩියොලොජි එකක් කියලා කියන්නේ දැන් ලව්.ඩොට් කියනවා ලංකාවේ මේ මේ වගේ පළාත්වල ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ශ්‍රමය මිලට ගන්න ඒ කියන්නේ ශ්‍රමය තියෙනවා ගම්බදව නමුත් ශ්‍රමය මිලට ගන්න කෙනෙක් නැහැ. ලව්.ඩොට්ලා ගියාම ශ්‍රමය මිලට ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලව්.ඩොට් අහන්නේ නැති ප්‍රශ්නේ තමයි ඒ වැව යට දැන් ඔහු කියන මේ වැවේ උඩයි වැවේ යටයි කියලා වැවේ යට වගා කරන්නේ නැහැ සාමාන්‍ය ගම් ඒ ගම්වල මිනිස්සු දන්නවා ඇයි වගා නොකරන්නේ කියලා. එතකොට ඒ වගා කරන් වෙන්නේ මේ ලාභයක් හොයන්න බෑ. ඕක තමයි මූලික ප්‍රශ්නේ. ඒකයි වගා නොකරන්නේ පැත්තේ ගිරව් කනවා හරි මොනවා හරි කිව්වට වැඩක් නැහැ. මොකද ගිරව් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒතර මම දැක්ක කවුරු කමෙන්ට් එකක් දාලා තිබුණා ගිරව් එලවන්න විසල් එකක් මෙන්න මෙහෙම ගන්න මෙන්න මේක ගත්තට පස්සේ ගිරව් ටික නැති වෙයි කියලා. ඒතර නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ලව්.ඩොට් කරන දෙයක් තියෙනවා. මොකද එයා මේ වීඩියෝ එක පුරාම එක්තරා විදිහක මේ ධම්ම කියලා චරිතයක් ගැන කියනවා. දැන් මේ ධම්මල ඉන්නෝ ඒ වගේ ගම්මල මේ වගේ නගරෙන් ඇවිල්ලා ගමට ඇවිල්ලා වගා කරන්න එන මේ වගේ නාගරිකයෝ මේ වගේ ව්‍යාපෘති පටන් ගත්තම ධම්මල වගේ අය මේ ව්‍යාපෘති වලට උදව් කරනවා. අවුරුද්දක් දෙකක් ඉදර ගියාට පස්සේ ව්‍යාපෘති අසාර්ථකයි පාඩු වුණාම ආපු මහත්තයා වාහනේ බඩු ටික පාටවගෙන ආයෙ කොළඹ යනවා. එතන එක ඉවරයි. ඉතින් මම කියන්නේ ඔන්න ඔය දෘෂ්ටිවාදයේ තමයි ආර්ථිකය සම්බන්ධයෙන් ලංකාවේ බහුතර බුද්ධිමතුන් ඇතුළුව බොහෝ දෙනා ඉන්නේ. එක්කෝ අපි සබහා ධර්මයේ සමග සංසර්ගයේ දෙනවා නැත්නම් අපේ ආත්මයට මේ මේ වගේ දුර පළාතකට ගියාම ඇති වෙන සංසුන් ගැන කම ගැන කතා කරනවා. ওই ටික තමයි මම හිතන්නේ මට මේ මේ දැන් තියෙන සමාජ ආර්ථික අර්බුදය ගැන කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. අපේ නිර්මල ආචාර්යතුමා දේශපාලනය පැත්තෙනුත් දීප්ති වැඩිපුරම ආර්ථිකය පැත්තෙනුත් ප්‍රවේශයක් ගත්තා. නිරූපා ඊළඟට ඔබට අවස්ථාව දෙන්නම්. අපි තිබුණේ තනින් යම් ආකාරයකට ගොඩ යාමකට ඇවිල්ලාද එහෙම නැත්නම් එතනමද මොකද්ද ඔබේ අදහස? මට හිතෙන්නේ සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ගොඩයෑමක් ඇවිල්ලාද කියලා අපිට උඩින් පේනවා. නමුත් ඇත්තටම ගොඩයෑමක් වෙලා තියෙනව වෙලා නැහැ කියනක අපි හැමෝම දන්නවා. මම හිතන්නේ නිර්මාල් කියපු විදිහටම මේ මේක තියෙන ඇත්තටම ආර්ථික අර්බුදයක් තිබ්බට ආර්ථික අර්බුදයට එහා ගිහින් දේශපාලන අර්බුදයක අපි ඉන්නේ. ඒ දේශපාලන අර්බුදේ එක කෑල්ලක් තමයි මේ ආර්ථික අර්බුදය. මොකද අපි දන්නවා අපිට මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් නැහැ පාර්ලිමේන්තුවේ. අපි දන්නවා මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතර මේ වෙලාවේ අපිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා සහ මේ ඉන්න ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන ඔක්කොමත් එක්ක මම හිතන්නේ මේක තියෙන දේශපාලන අර්බුදයක්. ඒ දේශපාලන අර්බුදයට විසඳුම් හොයීම තමයි මම හිතන්නේ ඇත්තම වෙන්න ඕනි. සහ අපි දන්නවා අපේ රටේ කවදාවත් ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අදටත් නැහැ. අපි හැමෝම දේශපාලන පක්ෂත් එක්ක සහ පුද්ගලයොත් එක්ක බද්ධ වෙලා ඉන්න. මම දන්න දැන් මෙතන ඉන්න මගේ මම මේ වෙලාවේ කිසිම පක්ෂ දේශපාලනයක් නැහැ. නමුත් මම දන්න විදර්ශන ගත්තොත් නුවන් බෝපගේට සහය දෙනවා, දීප්ති ගත්තොත් රනිල් වික්‍රමසිංහ සහය දෙනවා, නිර්මාල් ගත්තොත් අනුර කුමාරට සහය දෙනවා. ඉතින් ඒ හැමෝම තමගේ පක්ෂ තියෙනවා, තමගේ පුද්ගලයෝ ඉන්නවා. නමුත් සමස්තයක් විතර ගත්තායින් පස්සේ රටේ ජාතික ප්‍රතිපත්තියක් ගැන මේ කවුරුවත් තමන්ගේ දැන් තමන්
තමන් වැඩ කරන තමන් කඩේ යන තමන් එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ කිසිම කෙනෙක් ජාතික ප්‍රතිපත්තියට තමන්ගේ නායකයෝ තල්ලු කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ජාතික ප්‍රතිපත්තියකට ඇවිල්ලා තින් දැන් මේ වෙලාව අපි රටේ තියෙන තත්ත්වේ කතා කරත් මිනිස්සු හැමෝම පුද්ගලයෝ අල්ලගෙන යනවා අපි දන්නවා. අපි Facebook ගියත් කොහෙ ගියත් පුද්ගලයෝ පස්සේ තමයි යන්නේ. අර අපිට ගොඩක් සුරංගනා කතා ඇහෙනවා. හැබැයි කිසිම තැනක ජාතික ප්‍රතිපත්තියක් ප්‍රශ්න වෙන්නේ නැහැ. කිසිම පොලිසියක ප්‍රශ්න වෙන්නේ නැහැ. විෂන් එකක් ගැන කතා වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඇත්තටම රටේ තියෙන ලොකුම අර්බුදේ ඕක තමයි. අදටත් අපි කොච්චර අපි මෙච්චර කතිකා කරනවා, අපි කතා පවත්වනවා. දැන් අවුරුදු 70 ගානක් තිස්සේ මෙහෙම අපි කතා පවත්වනවානේ. අපි කතා කරනවා. හැබැයි කතාවෙන් එළියට ගිහිල්ලා දැන් මේ අපි මේ මෙතන කරන කතාව සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න පිරිසක්, හැමෝම සබුද්ධික පිරිසක්. නමුත් ඇත්තටම ගමට ගියාම ගමේ මිනිසුන්ට මේ දේවල් යනවද? මේ මිනිසු ගමේ මිනිසුන්ට මේව හුමාරු වෙනවද? ගමේ මිනිසුන්ට දැනුම යනවද? ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමදාම එකම තැනක ඉඳගෙන අපි කතා කරනවා. ඉතින් කතාව විතරයි. නමුත් හැමදාම දැන් අපි දන්නවා දැන් සැප්තැම්බර් 21 න් පස්සේ අපි මේ දවස්වල අපිට හරි සුරංගනා කතා එනවා, හරි විහිළු කතා එනවා. හැබැයි ඔය ඔක්කොම එළි වෙනවා සැප්තැම්බර් 21 න් පස්සේ. එතකොට කවුරු හරි හිතනෝ නම් තමන් ගේන ජනාධිපති වරයා මේකට අග්ගාලා සුරංගනා ලෝකයක් කරයි කියලා ඒක අපි දන්නේ සම්පූර්ණ විහිළුවක්. ඉතින් එතකොට දැන් මේ කතා කරන මිනිස්සු මම හිතන්නේ හැමෝටම යුතුයකමක් තියෙනවා. තමන්ගේ පක්ෂය, තමන්ගේ නායකය දිනවනවට අමතරව මොකක් හරි මේ ඉන්න තැනින් එළියට ගන්න අපි කතාවෙන් එහාට ගිහලා දෙයක් කරන එක. ඒක නිසා හැමදාම මේ යන ක්‍රමය මේක දැන් මම හිතනවා මේ මම මේ තුන් දෙනත් එකම ගැලපෙන්නේ නැහැ. මම දන්නවා මට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්න දේශපාලනයේ දැනුම ගත්තත් තුන් දෙනෙක්. එතකොට එයාලත් කරන්නේ හැමදාම කතා කරන එක. මම විදර්ශනගේ කතා අහලත් තියෙනවා, දීප්තිගේ කතා අහලත් තියෙනවා, නිර්මාණසේ කතා අහලත් තියෙනවා. හැමදාම අපි කතා කරනවා. හැබැයි කතාව ඇතුලේ අපි කරන්නේ හැමදාම අපේ කෙනා ඉස්සරහට ගෙන යන ට්‍රයි කිරීමක් විතරයි. එතනින් එහා දෙයක් වෙලා නැහැ. ඒක නිසා මම හිතනවා මේ දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න මොකක් හරි පාරක් හැදුනොත් ඒක ඇතුළේ තමයි මේ රටේ ආර්ථික අර්බුදය හැම දෙයකම විසඳුම් තියෙන්නේ. ඉතින් ඒක මේ පත් වෙන කිසිම ජනාධිපතිවරයෙක්ට මම හිතන්නේ ටග් ගාලා මේක කන පිට ගහලා අපිට හදලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මේ දේශපාලනය වශයෙන් මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදන එක තමන්ගේ ඒකට තමන්ගේ නායකයෝ පොළඹවන එක ඒක තමයි වෙන්න ඕනේ කියලා. ඔව්, ඔබගේ වෙලාවෙන් තමයි භාගයක්ම තියෙන හින්දා මම අහන්නම්. දැන් ඔබ පාලන අධිකාරියට දොස් කියනවාගේ පුරවැසියා පැත්තෙන් මොකද ඔබ හිතන්නේ? ඒක තමයි ඊළඟ අරබුද. දැන් අපිට තියෙනෝනේ කතාවක් තරුණයෝ දේශපාලනයට එන්න ඕනි කියලා. තරුණ කියලා අපි හිතනවා අපි නෙවෙයි තරුණයෝ වරුදු 30ට අඩු කට්ටිය කියලා. හැබැයි ඒ තරුණ පිරිස දැක්කත් මට පේන්නේ මේ හැමෝම දේශපාලනයට එන්න හදන්නේ Tamanට යමක් කරගැනීමේ අරමුණින් කියලා. මොකද හැමෝම අපි දැක්ක දැන් පහුගිය කාලේ අරගලේ ගත්තත් අරගලෙන් ඉස්මතු වෙච්ච චරිතය එතනින් එහාට Taman විකිනෙන පාරක් හදාගන්න බලනවා. ඒ කියන්නේ හැමතිස්සෙම හොයනවා ඉස්සර අපි දැන් ඒකට වැඩිහිටි પરම්පරාවෙත් වගකීමක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ යමක් ඉස්සෙල්ලා තමන්ගේ තැන හදාගෙන තමයි හම්බ කරගන්න බැලුවේ. දැන් ඉස්සෙල්ලම බලන්නේ තමන්ට හම්බ කරගන්න පාරක්, තමන් ප්‍රසිද්ධ වෙන්න පාරක්, මොකක් හරි එහෙම දෙයකට තමයි දැන්. ඒක නිසා මට තේරෙන විදිහට දැන් මේ අපි කොච්චර කුවත් අලුතෙන් එන પરම්පරාවට ඉඩ දෙන්න ඕන, තරුණ දේශපාලනයට එන්න ඕන කියලා හැමෝගෙම තියෙන පෞද්ගලික අභිමතාර්ථයක් කියන එක තමයි මට පේන්නේ. ස්තුතියි. විදර්ශන ඔබ අවස්ථාව ගන්න සමාවෙන්න. මාතෘකාවට අදාළව දැන් මේකේ අහපු ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නේ විසඳෙලාද නැද්ද කියලා මං හිතන්නේ මේ සහෝදරයගෙන් නෙමෙයි කියන්නේ. එහෙම කවුරු හරි නිකන් එහෙම අහනවා නම් මං හිතනවා මේ අහන කෙනාට ගෑස් සිලින්ඩරයකින් ඔළුවට ගහන්න ඕනේ කියලා. හරි. එතන මං හානි කියන්නේ ආර්ථික ප්‍රශ්නය විසඳිලාද කියලා සිහිමොලයක් තියෙන කවුරුත් අහන්නේ නැහැ. ඒක මං හිතන්නේ මං කියන්නේ අති බහුතර සාම අපි අත්‍තර මෛන්ද්‍රිය වෙන්න බෑ. අපි මෙතන නිකන් බුද්ධිමතුන් වගේ ටෝක් දෙනවා. අපි ටෝක් ඉෂුව කරනවා. හැබැයි අපි බලන්න ඕනේ මේ සාමාන්‍ය ජන ජීවිත අති බහුතර. මුණ දහන මල් මේ ආර්ථික ප්‍රශ්න ෂේප් නේ මල්ලි. හරි. මොකද්ද මිනිස්සු කියන්නේ? එතනයි අහන්නද මම කියන අද දවසේ සයන්ස් අර අපි ඉස්සර කියනවනේ දෘශ්‍යමාන යථාර්ථයක් නා විද්‍යාව කොමඩද කියලා. ඉතින් අපි ගැඹුරට යන්න ඕන වගේ නෑ. අද සත්‍යය උඩ තියෙන්නේ. ඒක අද විද්‍යාව මේ ඇතුළට යන්න දෙයක් නෑ. අපි විද්‍යාව උඩම තියෙනවා. අපි දන්නවා අපි කවුද කියලා. right දැන් උදාහරණයක් විදියට මම දේශපාලනිකව පෙනී ඉන්නේ කොතනද? ඒක අමුවෙන් පේනවා. මම කියන්නේ මේකයි වැදගත් අද. නේ? අපි මොන වමේ කතාද? වම මෙහෙමයි, දකුණ මෙහෙමයි. හරි, මේ ඔක්කොම කතා වලට කලින් අපිට වැදගත් අපි කොහෙද හිටගෙන ඉන්නේ? මොන විදියටද අපිව පේන්නේ? මම හිතනවා මේක හරි වැදගත්. මේක තමයි මම දේශපාලනය අත්පොත් තිබ්බ උරුමය තමයි එක්සුරුමේ. හරි, මම ඒක ඉගෙන ගත්ත පරමාදර්ශ කිහිපයක් තියෙනවා. මම හිතනවා මම ඒකයි ඒකේ අකණ්ඩතාවය මම රකින්න. හරි, මගේ අඩුපාඩු ඇති මම ඒක රකින්න.
ඒක ඇතුළේ ඉඳලයි මම අද විග්‍රහය කරන්නේ. ඒ නිසා මම හිතනවා ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියන විකාරය. හරි. එතන මම හිතන්නේ අපිට සංවාද කරන්න ඕනේ මම හිතන්නේ බුද්ධිමය නැත්නම් විදග්ධ ආර්ථික කතාවක් ඇතුළේ නෙමෙයි. හරි. ආර්ථිකය විදග්ධ කිරීම කියන විකාරයෙන් අපි ගලවෙන්න ඕනේ. අපි බලන්න ඕනේ මොකද්ද? භෞතික මිනිසාගේ ප්‍රශ්නේ. මෙතනනු ඇතුළේ එහෙම නැතුව ආර්ථික පිළිබඳ සාර්වත්‍රික න්‍යායක් නැහැ. ඒ කියන්නේ ආර්ථිකය පිළිබඳ මෙහෙම පුළුල් සාර්වත්‍රික උඩ ඉඳලා හදන න්‍යායක් නැහැ. ආර්ථිකයට අපි ප්‍රවේශ වෙන විදියක් තියෙනවා. අපි මොන තැනින්ද පක්ෂපාතී වෙලා මේක බලන්නේ? මම හිතන්නේ මේක තමයි දැක්ම එක. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි මම හිතනවා අර කිව්වා වගේ දෘශ්‍යමානය අපිට අමුවෙන් පේනවනේ දැන්. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේම රනිල් වික්‍රමසිංහ තමයි අපේ ප්‍රභූ දේශපාලනයේ අවසාන සෙන්පතියා. ඔහු තමයි මේ රට ගොඩනගනින්න අවසාන ශිෂ්ට නායකයා. හරි. කවුරු හරි කිව්වා කියන්නකෝ. දැන් අමුවෙන්ම පේනවනේ ඒකේ නේ. ඒ කියන්නේ ඒක මේ ඒ අමු නිර්වස්ත්‍රෙම රනිල්ලම ගලවනවා. නේ? දැන් මේ කඳවුරු දැන් කොහෙද ඉන්නේ? ඒක ඒ කාලේ රාජපක්ෂ විරෝධියෝ හිටියා. right? ඒ රාජපක්ෂ විරුද්ධත්වයට රනිල්ගේ මේ ලිබරල් මොකක් කරේ ශිෂ්ටත්වයක් ඇති කියලා බාරගත්තා ඉන්නවනේ. දැන් මොකද කියන්නේ? දැන් ඒත් අපි ආරක්ෂා කරනවද රනිල්? ඔක්කොම හොරු තක්කඩි බූරුවෝ ජරාම වැඩ කරපු වුන් ටික ඔක්කොම ගාව ගත්තට පස්සේ ඌ අවසාන සමුරායි වර වෙනවද? නේ, ඒ අවසාන ලිබරල් නායකයා වෙනවද? නෑනේ. මේවා ක්ලියර් වෙන්න එපා. මම කියන්නේ අපි කුමක් කතා කළත් මෙන්න මේ මම හිතනවා අපි අපේ දේට අපි අවංක වෙනවා. විග්‍රහයන් ඊට පස්සේ එන්න පුළුවන් මං හිතන්නේ. මගේ විග්‍රහය මේකයි. මට කියන්න තියෙන්නේ මම පක්ෂපාතී වෙන තැන ඉඳලා උරුමය මම එකක් පොඩක් නිවැරදි කරන්න ඕනේ. මම ඒ කියන්නේ මේ වෙලාවේ ප්‍රායෝගිකව ජනාධිපතිවරණයේදී නුවන් බෝපගේ සහෝදරයාට මම සහාය දෙන්නේ නැහැ. ඒක මේ ජනාධිපතිවරණ අදාළව ඒක පොඩක් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම කියන්න හැදුවේ මම 90 දශකේ දැන් අපි සාමාන්‍ය මම ඇත්තටම මම වාමාංශික දේශපාලනයක් පරිකල්පනය කරනවා. මම මේක කියනවා. එතකොට ඒක දිහා මම දකින්න දැක්මක් තියෙනවා. මම ඒ උරුමය මම මේව කරගත්තේ 90 දශකයේ. මම ඒක අයිකුවර එක්ස් මොහොත කියලා. 90 දශකයේ තුල වමේ ඩිස්කෝස් එක තිබුණු තැනයි අද විශේෂම 2010න් පස්සේ වමේ කතිකාව තියෙන මේ දෙක අතර වෙනස අපි අඳුර ගන්න වෙනවා. ඒකේ පළමු කාරණේ තමයි වම සහ දකුණ අතර රේඛාවක් දැන් නැහෙනි. right? ඒක නැත්තම් බැලුවම එහෙම රේඛාවක් පේන්නේ නැහැ. නේ, එහෙම රේඛාව බොඳ වෙලා හෝ නැති වෙලා හෝ මොකක් කරේ. මම හිතන පළමු දේ තමයි මේ රේඛාව ඇඳගන්නේ. right? මම මේ කියන්නේ ඒක සරල වැඩක් නෙමෙයි. මේ රේඛාව ඇඳ ගැනීම අවශ්‍ය. අපි කියන්නේ පසවිතුරු රේඛාව කියලා. ඒතකොට මේ රේඛාව ඇඳ ගන්න වෙන්නේ අපි වමේ හිටගෙනමින් නැත්නම් වමට පක්ෂපාතී වෙමින් මේක ඇඳ ගන්නවද කියන එක ඇතුළේ. උදාහරණයක් ගත්තොත් 90 මම හිතන අද දවසේ ගොඩාක් ඉන්නවනේ. දැන් අපි දන්නවා රල් වික්‍රමසිංහට සහාය දක්වන. නැත්නම් රල් වික්‍රමසිංහ ඇතුළු මේ කණ්ඩායමට මේ කල්ලියට සහාය දක්වන හිටපු වාමාංශිකෝ සෙට් එකක් ඉන්නවනේ. හරි. එක එක જાතියයි ඉන්නවා. මේගොල්ලන්ගේ බැලුවොත් දැන් මම හිතනවා ඇත්තටම මේ බතිබහුතරය මම තාම හිටගෙන ඉන්නේ 90 දශකේ. හරි. ඒ 90 දශකේ චින්තනය තුල ඉන්නේ. right 90 දශකයේ චින්තනය මොකද්ද? 80ට 89 එක්කම 91 ඒ කියන්නේ ලෝකයේ සමාජවාදී කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය සම්පූර්ණ බිඳ වැටිලා ඊපස්සේ නව ලිබරල් නැත්නම් ලිබරල් ධනවාදී පිළිබඳ ලෝකයට විවෘතව මම හිතන්නේ මේක හැමෝම දන්නවනේ. මේක හැමෝම දක්ෂිණාංශික වාමාංශික හැමෝම බෙදා ගන්න න්‍යායක් නේ. එතකොට ඒක විවෘත වෙච්ච යුගයක්. right ඊට පස්සේ මේ ආපහු අර මහා වෙනසක ඒ ලෝකේ අවසන් වුණා කියලා හිතුවා. හරි. ඊට පස්සේ උඩට එන්න ගන්නවා සංස්කෘතිය. ඉතින් අපි දන්නවා වෙළඳපොළ විවෘත වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ බාණ්ඩ ලෝකයට මම ගත්තොත් මේ විශේෂම ගත්තොත් ලංකාවේ. right? එතකොට ඒක විවෘත වෙනවා. ඒකත් එක්ක මම සංස්කෘතික දේශපාලනය. මම හිත උඩට එනවා. මම හිත ලෝකෙත් එයිමයි. right? ලෝකෙත් 90 වෙනකොට අරක අවසන් වෙනවා. හරි. එතකොට මේකේ මෙන්න මෙතන ඉඳලා අපි දැකපු විදිය තියෙන්නේ. ඒක 90 දශකයේ ඉඳලා ලෝකෙ දැකපු කට්ටියක් ඉන්නවනේ. right වම කියන්නේ මොකද්ද? දකුණ කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියන්නේ මොකද්ද? ශිෂ්ට වීම කියන්නේ මොකද්ද? නේ, මෙන්න මේක පැහැදිලිවම ලෝකයේ 2008-10න් පස්සේ අවසන් වෙනවා. මෙන්න අපි සාමාන්‍යයෙන් මං වගේ අය, අපි වගේ අය බොහෝ විට වමේ දේශපාලනයේ ඉදිරියට යන්නේ ලෝකයේ වාම බුද්ධිමය කතිකාවේ පෙරලියත් එක්ක සමාන්තරව. right ඒක මම මත එක හැලකට එකඟ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. මේ නමුත් මම හරි කවුරු හරි මිනිහ යන්නේ ඒ ගමනේ.
රයිට්. එතකොට 90 කොතනද තිබුණේ වමේ සංවාදය? රයිට්. ඊට පස්සේ 2000න් පස්සේ කොහෙද තිබුණේ වමේ සංවාදය? පස්සේ 2010න් පස්සේ ලෝකෙ කොහෙද වමේ සංවාදය යන්නේ? මෙන්න මේකේ අප්ඩේට් එකක් ඕනේනේ. හරි. අම කියන්නේ ඒකට අනන්නේ නෙමෙයි. ඒ කියන්නේ යුරෝපයේ තියෙන ඒ යුරෝපේ පරිවර්තනයට අනන්නේ වෙන්නම කියලා නෙමෙයි. නමුත් ඒක ධනවාදයේ ලෝක ක්‍රමයක් නම් ධනවාදයේ පිළිබඳ ඉතින් ක්‍රිටික් එක. ඒකේ තියෙනවා ලෝකයත් එක්කම බෙදා ගන්න පුළුවන් දෙයක්. එතකොට වමේ ඩිස්කෝස් එක අද වෙනකොට ඒ පුළුල් අර්ථයෙන් මම මේ කියන්නේ වම කියලා කියන්නේ මේ ඒ බොල්ෂෙවික් එකක් නෙමෙයි ආ රතු ගහගෙන ඉන්න එකක් නෙමෙයි මේ කියන්නේ ඒක වරදවා ගන්න එපා. මේක දෑකැත්තේ මිටි කතාව ඔළුවට දාගන්න එපා. ඒක පැත්තකින් තියලා කියන්නේ 2008න් පස්සේ ලෝකයේ අර 90 දශකයේ ආපු අපි කියන එකට මොකද නව ලිබරල් නැත්නම් නව ලිබරල් ලෝක ක්‍රමයේ පිළිබඳ සම්මුතිය අවසන් වෙනවා. ඒ කියන්නේ ක්‍රිටික් කියක් කියන ඒක තමයි 2010න් පස්සේ වෙන්නේ 8න් පස්සේ වෙන්නේ ඒක ලෝකේ පුරා. ඒක න්‍යායක්. රයිට්. ඒක විශාල වශයෙන් මම හිතන්නේ ලංග ඕකේ ඉන්න මේ වාම බුද්ධිමතුන් අති බහුතරය මම හිතන්නේ මේක ඔබ්වියස්. මේක තමයි පැහැදිලිව න්‍යායගත කරනවා. හරි. එතකොට මෙන්න මේ දැක්ම තුල ඉඳලා බලනකොට අද මේක ඇතුලේ තමයි ජන අරගලය විරෝධතාවය ඒකම විශේෂයෙන්ම නව ලිබරල් සම්මුතියට දක්වන විරෝධය. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් නව ලිබරල් සම්මුතිය රයිට් ඒ පිළිබඳව තිබ්බ සියලු වමේ දකුණේ හැම දකුණ කියන සියලු පක්ෂ විශේෂයෙන්ම 90 දශකයේ වෙනකොට සම්මුතියකට එනවනේ. රයිට්. ඒගොල්ලෝ හිතනවා මේක තමයි ඉතිහාසයේ අවසානය. රයිට්. ඉතිහාසෙ එන්ඩ් වෙන්නේ මෙතනින් කියලා. ඒ නිසා තමයි ඒකල තුන්වෙනි මාවත කියලා ආවේ. රයිට්. දැන් අද තවමත් තුන්වෙනි මාවත කියවන්න පුළුවන්ද අපිට? මම හිතන්නේ තුන්වෙනි මාවතක් නැහැ දැන්. ඒ තුන්වෙනි මාවත කියන්නේ ඩිස්කෝස් එක. ඒ ලෝකයේ පුරා විශේෂම යුරෝපය ඇතුළු ලෝකයේ පුරා එක්තරා අවතාරයක් ගමන් කරනවා. ඒ තමයි මෙතෙක් රටවල් සමාජය පාලනය කරපු අර නව ලිබරල් වාදී ඒ පර්යාය ඒ සම්මුතියට අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඒ නියෝජනය කරන එලිට් එකට විරුද්ධව ජනතාව තමන්ගේ අතෘප්තිය තමන්ගේ විරෝධය සංවිධානය කරමින් ඉන්නවා. එක පැත්තක ජාතිකවාදීව හරි අනිත් පැත්තේ වාමාංශිකව. මේක තමයි අද දවසේ වමේ ලෝක දැක්ක. අපි ඉස්සෙල්ලා පටන් ගන්නෙ මම හිතන්නේ මොන සාකච්ඡාව යන්නත් මේක ක්ලියර් කරගන්න වෙනවා. ඒ කියන්නේ වම දකුණ පිළිබඳ අර පරණ බෙදීම පැත්තකින් තියමු. හැබැයි මේ දක්ෂිණාංශික අද එලීට් එක නැත්නම් නව ලිබරල් යයි හඳුන්වන මේ ලෝක ක්‍රම මේක කෙනෙකුට කියන පුළුවන් ලංකාවේ නව ලිබරල් මෙහෙමයි ලංකාවේ නව ලිබරල් නෑ. නව ලිබරල් ක්‍රමය පිළිබඳව ව්‍යුක්ත චින්තනයක් නෙමෙයි සංයුක්තව නව ලිබරල් ගෝලීය ධනවාදය ලෝකීය පැවැත්මක් විදිහට පවතිනවා. රයිට්. මම කරගන්න. ඒ නිසා මම කියන්නේ අද පළමු දේ තමයි අපි කොහෙද හිටගන්නේ. අපි හිටගන්නේ මේ කැපිටලිස්ට් මේ පරාජිකා වෙච්ච එලිට් එක පැත්තේද මේ එලිට් එකට විරුද්ධව ජනතාවගේ මතුවෙන විරෝධතාවය අතෘප්තිය ඒ සංවිධානය වීම පැත්තේද? මේක තමයි බෙදුම් මිර. මේක තමයි පසමිතුරු රේඛාව. මේ රේඛාවේ කොයි පැත්තේද කියන එක අද වම දකුණ වෙන් කරන ඉතාම තීරණාත්මක රේඛාවක් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු හිටගන්න තැන් වලින් මිනිස්සු භෞතිකව පෙනී ඉන්න තැන් වලින් මේ රේඛාවේ Taman කොහෙද කියන එක හලකුණ වෙනවා. මම හිතන්නේ මම මේ රේඛාව ස්ථාපිත කිරීම තමයි මම අධි අවධාරණය කරන්නේ. ඉස්සෝති අපි වර්සටානේ දෙවනි වටයට යනවා. දෙවනි වටේට නැවතත් මම ඔබලාගෙන් ඒ පිළිවෙලින්ම ඒ ප්‍රශ්නේ යොමු කරන්නම්. අපේ මේ එකිනෙකාට ප්‍රශ්න අහන්න සහ ඔඩියන්ස් එකට විවෘත කරන නිසා මේ අහන මාතෘකාවට විනාඩි 5ක වගේ කාලයක් ගන්න. ඒ විනාඩි 5 කාලය තුළ මාතෘකාවට අදාළව උත්තරය දෙන්න උත්සාහ කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අහන්න තියෙන දේ තමයි දැන් මේ හැමෝගෙම කියවුනේ මේ අවුලක් තියෙන බව. එහෙනම් අපි ඉදිරියට යා යුතු ක්‍රමය මොකක්ද? ඒ ඉදිරියට යෑමේදී බොහෝ දුරට දේශපාලන පැත්තෙන් සහ පුරවැසියාගේ පැත්තෙන් මූණ දෙන්න තියෙන අභියෝග මොනවද? මෙහෙම අවුලක් තියෙනවා තමයි. කියන්නේ අවුල කියන එක මම පළවෙනි දේ තමයි අවුල කියන එක නරක දෙයක්ම නෙමෙයි. දේශපාලනයේ අර්බුද කියන එක ඒක මේ සමහරලාට හොඳ දෙයක්. ඒකෙන් තමයි යම් අර ඔපචුනිටීස් අවස්ථා ඇති වෙන්නේ. ඒකෙන් දැන් සමහර ඒවා තියෙනවා. ඒවා නිකන් අර මේ කියන සමහර தத்துவයන් අර හෙජමනයිස් කරනවා කියලා කියන්නේ ඒවා බහලා එහෙම දිනනවා. ඊට වැඩි දැන් මේ තියෙන්නේ දැන් අපි ඉස්සරහා මේක මේ එලිපිට වෙන්නේ දේශපාලන පක්ෂ ඔය විවිධ අතරමැදියෝ ඒ අර මේ අර මීඩියේෂන් කියන්නේ මේ දෘෂ්ටිවාදයේ මගින් කරන්න එකනේ. දෘෂ්ටිවාදයේ මගින් කරන්නේ මේ තියෙන ආතතිය කියන්නේ විශේෂයෙන් මේ ප්‍රභූතන්ත්‍රය සහ මේ ජනයා අතර තියෙන ආතතිය මේ මීඩියේට් කරන එක තමයි මධ්‍යනය කරන එක තමයි මේ දෘෂ්ටිවාද මගින් කරන්නේ.
එතකොට දැන් ඒ මීඩියේෂන් එක දැන් මේ අසමත් වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලා දැන් ඒක ටිකක් ඒක ගොඩක් ගිහින් ගමන් කරලා ආර්ථික මේ මම දන්නේ අර විදර්ශන කිව්වේ අර ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියලා කියන මට චෝදනාව වෙල්ල කරේ නෑ නේද? දැන් මම කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියලා නෙමෙයි. මම කියන්නේ අපිට යන්න තියෙන මාවත. දැන් උදාහරණයක් විදිහට අද අපිට මං හිතන විදිහට අපිට තෝරගන්න පුළුවන් පාරවල් දෙකයි තියෙන්නේ. දැන් මම NPP එකට අඩ යනවා නිරූපකිය විදිහට මේ ඒකද එක්ක රනිල්ට කඩ යනවාද? මං කියන්නේ ওই දෙක තමයි තියෙන්නේ. සජිත් තෝරනම් ඉන්නවද? සජිත් ඉන්නවා කියන්නේ දැන් සජිත් දිනුවත් ওই කට්ටි දෙක එකතු වෙනවා අය. වෙන එකක් වෙන්නේ නැහැ නේද ඕක? දැන් we have to එහෙට යමින් ඉන්නේ. එතකොට දෙකයි තියෙන්නේ. එතකොට මේ දෙක අපිට මේ දෙකේ තියෙන්නේ දැන් මේකේ දැන් අහන්න පුළුවන් අර නිරූපකවගේ මේකේ හරිය මේකේ ප්‍රතිපත්ති හොඳයිද? මම ওই ප්‍රතිපත්ති අරමයදියා බලන්නේ නැහැ. දැන් ප්‍රතිපත්ති කියන ඒවා ඒ දේශපාලනයේ ප්‍රතිපත්ති කියන ඒවා ෆැක්ටර්ස් නෙමෙයි. සාධක නෙමෙයි. අපි වැදගත් වෙන්නේ මේකේ තියෙන දිශානතිය. දැන් මෙතන තියෙන්නේ අත් වශයෙන්ම අර මේ වම කියන වචන ගැන මගේ යම් යම් රිසර්වේෂන්ස් තිබුණා වුණත් මම මූලික වශයෙන් මේ විදර්ශනා දෙපු ඉරට එකගයි. ඉර තමයි දැන් මේක මෙහෙම හැදිලා තියෙනවා. ඒක අපි කැමති අපේ කැමැත්ත අකමැත්ත නැතුව මෙහෙම ඉරක් හැදිලා තියෙනවා. ඒ ඉර තමයි එක පැත්තක තියෙනවා මේ මෙහෙම ගිහින් අපි අපේ ඩොලර් සංචිතය වැඩි කරගන්න ඕනේ, අරව කරන්න ඕනේ, මේව කරන්න ඕනේ, මේකට මේ IMF එකත් එක්ක ගිහින් එම් කරන්න ඕනේ. ඒක අනිත් එක තමයි මේ මහජනයා. දැන් අපි හිතමු දැන් එතකොට ඒගොල්ලන්ට ඉතින් මිනිස්සු සපෝට් කරනවා, අර ගෑස් පෝලින් නැති වුණා, අරව මේව නැති වුණා, ඒක උඩ කියලා දැන් මේ අස්වැසුම දෙනවා, අරව මේව එහෙම තමයි. ඒක උඩ දැන් මිනිස්සු එහෙම හිතන එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ චින්තන දෙකක් තියෙනවා. චින්තන ධාරාවන් දෙකක්. එක චින්තන ධාරාවක් තමයි ආරයි දැන් පෝලින් නැහැ, ආය මේගොල්ලෝව තාපෝ පෝලින් යුගයට යයි, අරව මේව වෙයි එහෙම කියලා. ඒක අනිත් එක තමයි සාමාන්‍ය මිනිස්සු දැන් මේ තියෙන ඒගොල්ලෝ හිතනවා මේක දැන් මේ විශාල මේ ප්‍රභූතන්ත්‍රයට විරුද්ධව මහජනයාගේ යම්කිසි මේ ඩිස්කන්ටෙන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ එක ගැන තියෙනවා විරෝධයක්. අන්නේ විරෝධය සංවිධානය වෙනවා. දැන් මම දන්න විදිහට අද මේ විරෝධය සංවිධානය වෙලා තියෙන්නේ මේ NPP එක හරහා. දැන් මම NPP එක තෝරගන්න අර දීප්ති කිව්වා විදිහට අර කවුද මම දන්නේ නැහැ මේ චතුරංග අපේසින් කෙනෙක්ද කියලා. ඒ අය නෙමෙයි මම තේරුම් ගන්නේ. මම තේරුම් ගන්නේ ඔය රැස්වීම් වලට එන ගම්වල මේ ඔය දැන් ඔය මේ දහස් ගණන් එකතු වෙලා කැන්වසින් යනවා. ඒ වගේ විශාල ඒ සමාජයේ යම්කිසි ඔය දැන් ඒක සම්බන්ධයි ඔය මේ පහුගිය 2022 ඇති වෙච්ච ඔය මහජන නැගිටීමටත් සම්බන්ධයි මේ ඇති වෙලා තියෙන දේශපාලන පිබිදීම. අර පුනරුදය කියලා කියනවනම් අපිට කියන්න පුළුවන් පිබිදීම කියලා. හරි. ඒ පිබිදීම නියෝජනය කරනවාද? දැන් මම කියන්නේ අර තියෙන අර ආර්ථික කතිකාව තියෙනවනේ. පෝලින් නැති කරලා අරව මෙව කරලා මේ තව ණය අපේ දැන් තියෙන මේක තියෙන මේ ණය ගැනීමේ හැකියාව වර්ධනයද? රනිල්ට තියෙන එකම මේ ක්‍රෙඩිට් එක යාට මේ කියන තමයි. එයා ණය ගැනීමේ හැකියාව වැඩි කරගෙන තියෙනවා. ඒ අපි කරන්නේ සාමාන්‍යයෙන්නේ අපිත් අර මේ බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් අපි ඔය ක්‍රිබ් එකට මොකක් හරි ගියාම අපි කාගෙන් හරි තව ණයක් ඉල්ලලා තව එක බැංකුවකින් ණයක් අරගෙන අර බැංකුවට ඒක දාලා අපේ ණය ගැනීමේ හැකියාව වැඩි කරගන්නේ. ඊට වැඩිය දෙයක් ඔය මැජික් එක රනිල් කරලා නැහනේ. මම දැක්ක අර වීඩියෝ එකක් තියෙනවා මේ අර මහේ ශපු ගොඩගේ. ඒක දැක්කම මට ඇත්තටම හිනාදිය. මේ රනිල් මොකද්ද මේ අවසාන නමුතුඹ පෙර ඒ වගේ එක. ඒ වගේ මොනවා හරි කතා කියලා ඔයගේ මොනවා හරි කියලා අපිට ඕනනම් පුළුවන් ඒ පැත්තේ හිටගන්න. අර ප්‍රභූතන්ත්‍රයේ තන හිටගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ජනතාවගේ තන, මහජනයාගේ තන. පොලිටික්ස් තියන්නේ ඒකේ. පොලිටික්ස් තියන්නේ මේ ප්‍රභූන් එක්ක නෙමෙයි. පොලිටික්ස් තියන්නේ මහජනයා එක්ක. අපි හැමදාම දේශපාලනය තුල හිටියේ ඒ අපි X කණ්ඩායම ගැන මම කිව්වනේ. ඒ X කණ්ඩායමේ දේශපාලනේ අපි හෙව්වේ වෙන මොකක් හරි නෙමෙයි. අපි කිව්වේ මේ රනිල්ට කිව්වේ කාලේ මේ රට කියන්නේ සමාගමක් නෙමෙයි කියලා. අපි කොළපාට සමාජයට පතුරු යන්න ගැහුවා. කොළපාට සමාජය ආපුවාම ඉතින් අපි දැන් ඉතින් කොළපාට සමාජයක හිටගන්නේ කොහොමද? දේශපාලනය යන්නේ. ඉතින් මම කියන්නේ අන්න ඒක තමයි ප්‍රශ්නේ මේ විසඳගන්න ඕනේ. බොහොම ස්තුතියි.
ඔබලාට එකිනෙකාගෙන් ප්‍රශ්න අසා ගැනීම සඳහා පොඩි වෙලාවක් තියෙනවා. ඒ නිසා මාතෘකාව පිළිබඳව ඔබගේ අදහස දක්වනු මෙන් කරුණාවෙන් ඉල්ලනවා. මම දීප්තිට මයික්‍රෝෆෝනේ බාර දෙන්නම්. මේ අපි ඉදිරියට යා යුත්තේ කෙසේද? එහිදී එන අභියෝග දේශපාලනයෙන් සහ සිත් පුරවැසියන් විදිහට විසඳාගෙන ඉදිරියට යා යුත්තේ කෙසේද? එකිනෙකාගෙන් ප්‍රශ්න අහන එක අන්තිමට නේද තියෙන්නේ. මම එක දැනුවත් ඒක අහන්න කියන ප්‍රශ්න අම්තර සංවාදකයෝ දෙන්නම මම හිතන්නේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා අනිකා පිළිබඳ ප්‍රශ්න කරනවා. තමන්ගේ ප්‍රශ්න නේද කමන්නේ. අපි මම තුන්වෙනි වටේට තියාගන්නවා. ඒක වඩා හොඳයි. අනිකේ කුක්කද බල්ලද කපුටද බූසද ඕන එකක් අපි කතා කරමු තුන්වෙනි වටේ. ඒතර මේකෙදි මම මගේ පැත්තේ කියන්නේ අපි මොන හරි දෙයක් කියනවා නම් අපි ඒක නිර්වචනය විය යුතුයි. ඒ කියන්නේ මම කියන්නේ දැන් මහජනයාට දැන් ග්‍රම්ෂී කිව දෙයක් තමයි දේශපාලන පක්ෂ අර්බුදයට යන යුගයකදී විප්ලවවාදී පක්ෂ කළ යුතු ප්‍රධාන දේ තමයි මහජනයා එහෙම නැත්නම් ජනතාව පුළුවන් තරම් සංස්කෘතිකව සහ අධ්‍යාපනිකව දැනුවත් කරන එක. මම කරන්නේ ඒක මේ වෙලාවේ. මම ආයි කවුරුත් වෙන පිළිහිටින අර මේ කියන්නේ මම දැන් පළවෙනි වටේ නිර්මාල්ගේ බෝධිවලට මම එක ගයි ගන්න ඉන්නවා කියලා මම පෙනීටින්නේ NPP එක. එච්චරයි. මහජනයා මම කියන්නේ ඔන්නෝගේ මහජනයා බෝඩේ මහජනයාට බෑ ස්වාධීනව තීඳු තීරණ ගන්න. ඒ නිසා බුද්ධිමතා, ඉන්ද්‍රිය බුද්ධිමතා මේකට මැදිහත් වෙලා ජනතාවට ටොකුවල්ලා කියන්න ඕනේ මේ පැත්ත ගන්න කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ නිර්මාල් කියනවා සමාජයේ ඉස්සරහට ඇවිල්ලා මේ කර්ම මත NPP එකට NPP එකේ සාධනීයංග තියෙනවා. මම කියනවා සමාජයේ ඉස්සරහට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහගේ මෙන්න මේ සාධනීයංග තියෙනවා. ඔබ තීන්දු කළ යුතු දෙයක්. මට ඇවිල්ලා ඔබගේ තනත් මෙතනත් වාඩි වෙලා උදනත් ඇවිල්ලා වාඩි වෙලා ඔබගේ පැත්තේ තියෙන දුර්වලතා හඳුනාගෙන ඔබ මේක වැරදියට වටහා ගන්න එහෙම මම කියන්නේ නැහැ. ඒක නෙමෙයි හෙජමොනික් ස්ට්‍රගල් කියන්නේ මෙහි ඉඳලා කියන්නේ. ඒ කියන්නේ හෙජමොනි කියන වචනේ අවසානයේදී සංකල්පීය අර්ථය තමයි අපි බාහිර වෙන් කිරීම. මම හිතන්නේ දැන් නිර්මාල් වෙන් කරන්නේ බාහිර එක්ස්ටර්නල් බෝඩර් එක. මේක ඉන්ටර්නල් බෝඩර් එකකුත් තියෙනවා. ඉන්ටර්නල් බෝඩර් එක තමයි ප්‍රශ්න හැටියට තියෙන්නේ. දැන් ඉන්ටර්නල් බෝඩර් කියන්නේ මම දැක්ක මේ දැනුත් ආව එකක්. ඒ කියන්නේ සජිත්ගේ කණ්ඩායමේ සහ රණිල්ගේ කණ්ඩායමේ ඉන්න අය එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා කියන එක. ඒක තමයි ඉන්ටර්නල් බෝඩර්. අපි ඔක්කොටම තියෙනවා ඉන්ටර්නල් බෝඩර් එක තමයි අපි කතා කරන්නේ. උදාහරණයක් කියනවා නම් නිර්මාල්ට ලක්ෂ ගානක පඩියක් හම් වෙනවා. මට හම් වෙන්නේ නැහැ. ඒක ඉන්ටර්නල් බෝඩ් එක. ඒක කිසිදු ආකාරයකට මම කියන්නේ නැහැ නිර්මාල් වාසිදාහක තත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි අපි එක්ස්ටර්නලි නෙවෙයි අපි දෙන්නා ඔබ සුපර් මාකට් එකකට හරි මොකට හරි ගියාම අපි දෙන්නගේ අසමානතාවයක් එනවා. ඉන්ටර්නලි මට මිලට ගන්න හරි මොකක් හරි කරන්න තියෙන බඩු බහන්ඩ විතරට නිර්මාල්ට මේ මට වඩා ලිබරල් වාදී ලෙස වැඩියක් වෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවකුත් නෙවෙයි. මම කියන්නේ මේ ඉන්ටර්නල් බෝඩ් එක ගැන තමයි අපි කතා නොකරන්නේ. අපි අපේ අතුලත බෙදීම අතුලත තියෙන බෙදීම මේ මෙන්න මේ බෙදීම ඇතුලේ තමයි අපි එක්ස්ටර්නල් අනන්‍යතාවය අපි හදාගන්නේ. එතකොට මම කියන්නේ මගේ දෙවෙනි පොයින්ට් එකේ මම කියන්නේ දෙවෙනි අවස්ථාවේදී මිනිස්සු ගොදුරු මිනිස්සු මොඩියෝ දැන් උදාහරණයකට අපේ නීතිඥ මැතිණිය කිව්වා මේ ඔයගොල්ලෝ තුන් දෙනෙකුට කඩේ යනවා කියලා. එතකොට මම අහන්නේ ඔයා නියුට්‍රල් වෙන්නේ කොහොමද කියලා. වගේ ආ සබ්ජෙක්ට් එක මොකද්ද ඔයා කවුද වට අනන්‍යතාවය තියෙනවා ඒක කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඔයා මොකද්ද ඔයා මේ ස්ට්‍රගල් එක ඇතුලේ ඔයාගේ කැලල කියන්නේ. ඉතින් අපේ කැලලි කොහොමදත් අපි තුන් දෙනාගේ කැලලි එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ කැලලත් කියලා සංවාද කරමු කියලා මම කියන්නේ. හැම වෙලාවම මේ ගොඩක් අය අනුන් ගැන කියනවා තමන් ගැන කියනවා තමන් ගැන කියනවා. ඔබට තව විනාඩි දෙකක පමණ කාලයක් තියෙනවා ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව දැසක් දක්වනවා. දැන් ඉදිරියට යනවා කියලා කියන්නේ මම නම් හිතන්නේ මේ හැමෝම මේ මොඩියු නෙවෙයි බුද්ධිමතුන් ඔක්කොම හොඳට දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනා බුද්ධිමතුන් ඔබලා ගන්න තීන්දුව අපි මේ කතා කරන හතර දෙනා කතා කරන සංවාදවලින් ඔබලා එන්න නිගමන උදෙච්චරයි. මං ඇවිල්ලා ටොක්ක් කරලා මේක පිළිගන්නේ එහෙම කියන්නේ නැහැ. ආයි ස්තුති නිරූපා ඔබ කරපු චෝදනාවලට දැන් ඔබ කියන්න ඔබට අවස්ථාවකුත් තියෙනවා. අපි ඉදිරියට යා යුතු මඟ පිළිබඳව සහ එහිදී මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔබගේ කෑල්ලත් හඳුනා දෙමින් කතා කරන්න ඔබට දැන් අවස්ථාව තියෙනවා. NPP
එන්පීපීකෙන් ඡන්දෙ තිල්ලුවා කියලා. ඒක නිසා ඒක හංගන්න දෙයක් නැහැ. අදටත් මම ඡන්දෙ දුන්නොත් දෙන්නේ තෙන්ට විතරයි. ඒක නිසා ඒක හංගන්න කිසිම දෙයක් නැහැ. මම ඒක දීප්තිරි කිව්වේ. ඒක නිසා මේ මම දැර මම කැමති නිර්මාල්ගත්තේ අර මේක මහජන පිබිදීමක් තියෙන වෙලාවක් කියලා. ඇතර මම නම් එහෙම එකක් දකින්නේ නැහැ. මම දකින්නේ මහජන පිබිදීමකට වඩා පොඩි රැල්ලක් තියෙනවා. පිබිදීමක් කියන්නේ මිනිසුන්ගේ දැනුවත්ව යන දෙයක්. මේ වෙලාවේ මම දකින්නේ දැනුවත්ව යන දෙයට වඩා මිනිසුන්ට වෙනසක් ඕන වෙලා තියෙනවා. ඒ වෙනස කොහෙන් හරි කරගන්න ඕනි කියන එකක් තමයි මට පේන්නේ. ඒ කියන්නේ මිනිස්සු දැන් අපි දැක්කනේ අරගල වෙලාවෙත් පොඩි රැල්ලක් තිබුණා. ඊට කලින් ගෝඨාභය ගේන වෙලාවෙත් රැල්ලක් තිබ්බා. මේ වෙලාවේ මම දකින්නේ එහෙම එකක්. මිනිසුන්ගේ දැනුවත්ව මිනිස්සු යන එකක් නෙවෙයි මම දකින්නේ. ගොඩක් වෙලාවට මිනිසුන්ට ඕන කොහෙන් හරි වෙනසක් කරන්න. මෙච්චර කල් අපි අරගලොන්ට දීුණා. ඒක නිසා මේගොල්ලොන්ට මේ සැරේ දීලා බලමු. අපි මිනිස්සු හැමදාම පුරුදු වෙලා ඉන්නේ එකනේ. හැමදාම පුරුදු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හොඳ නැති නිසා මේගොල්ලොන්ට දෙනවා. මේගොල්ලෝ හොඳ නැති නිසා හැමදාම වෙනසකට දෙනවා. ඒ අර ඒ වෙනස ගොඩක් වෙලාවට හරි පෞද්ගලිකයි. ඒ වෙනස ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් රට ගැනට වඩා. ඒක නිසා මේ මම හිතන්නේ මේ වෙලාවේ රටේ එහෙම පිබිදීමක් තියෙනවා කියලා. පිබිදීමට වඩා මම දකින්නේ රැල්ලක්. ඒ රැල්ල කොයි වෙලේ කොහොම වේද මොකද අපි දන්නවා මේ රටේ මිනිස්සු දැන් දීප්තිකුවට මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කියලා. නමුත් මම ඒක එච්චරම පිළිගන්නේ නැහැ. මොකද මිනිස්සු හරිම මෝඩ විදියට හරිම අපි මිනිස්සු දේශපාලන තීන්දුව తీරන ගන්නේ හරිම හදවතින් බුද්ධියෙන් නෙමෙයි. මේ වෙලාවේ දැන් ඔය සිලින්ඩරේ ගත්තොත් සමහර ගොඩක් වෙලාවට සිලින්ඩරේ නිසාම ඡන්දෙ දෙන්න වෙන පිරිසකුත් ඉන්න පුළුවන්. මොකද මිනිසුන්ට ගෑස් ප්‍රශ්නේ මතකයි. ඒතර එතන ආමියා තමයි අපිට මේ ගෑස් ප්‍රශ්නේ විසඳලා දුන්නේ කියලා. ඉතින් මිනිස්සු හරිම අර එහෙම හරිම සංවේදී බුද්ධියට වඩා. ඉතින් ඒක නිසා මිනිස්සු ගොඩක් වෙලාවට පිරරි මිනිසු ඡන්දෙදී මෝඩ තින්දු తీරන ගන්නවා. ඉතින් ඒක අලුතෙන් කියන්න දෙයක්ුත් නෙමෙයි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේකේ දැන් අපි කතා කරනවනේ හැමදාම කතා කරලා දැන් මං කලින් කිව්වා වගේ මේ අපේ ලොකුම ප්‍රශ්නේ ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපි ලොකුවට දේවල් කතා කරනවා විතරයි හැමදාම. දැන් මේ කතා අපි අදත් කරයි හෙටත් කරයි හැමදාම මේ කතා කරයි. නමුත් එතනින් එහා ගිහිලා මේ දැන් අපි කතා කරන එකත් පොඩි පැෂන් එකක් වගේ වෙලානේ. අපි මෙහෙම සාදුන් ආද තියෙන එක ඒව පොඩි පැෂන් එකක් වෙලා. නමුත් වැඩට ප්‍රායෝගිකව සම්බන්ධ වීම හරි අඩුයි. ඒක නිසා මං හිතන්නේ මේක ඉස්සරහට යනවා නම් මේක වෙනසක් වෙන්න ඕන නම් දේශපාලන කතා කර කර ඉඳලා නෙමෙයි මිනිස්සු පෞද්ගලිකව එකට සහභාගි වෙන්න ඕනි. මිනිස්සු මීට වඩා සබුද්ධික වෙන්න ඕනි කියලා. ස්තුතියි. මීළඟට විදර්ශනට අවස්ථාව. ඔබලාට එකිනෙකාගෙන් ප්‍රශ්න අසා ගැනීම සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව ඒ සඳහා යොදා ගන්න විදර්ශන. අපි ඉදිරියට යන්නේ කොහොමද? ඔබ ඉස්සෙල්ලා කතා කරා වම වෙනස් වුණේ කොහොමද කාලෙන් කාලයට, සහ ඒ වෙනස් කරන දැන් ඉර ගහ ගන්න ආකාරය, ඒ සමගම ඉදිරියට යෑම පිළිබඳ ඔබගේ ප්‍රවේශය සහ අදහස දක්වන්න. ඔව්, මම හිතන්නේ එකක් අර මේ නිරූප සහෝදරියගේ අදහසට මම ඒතරම් එකඟ නැහැ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ අනිතරම කියන මේ ප්‍රායෝගික දේශපාලනිත වෙන්න ඕනේ වගේ එක. මම හිතන්නේ අපි ඉන්න සැලකිය යුතු පිරිසක් එහෙම තමයි. මම ප්‍රායෝගික දේශපාලනිත වෙනවා. ඇක්ටිවිසම් කියලා කියන්නේ ඒ ක්‍රියාකාරීත්වයේ ඉන්නවා. මම හිතන්නේ මේ අදහස් දක්වන හරි මේ බෞද්ධයක් එහෙම ඉන්නවා. නමුත් මේ වෙලේ වඩා වැදගත් ඒක විසින් යට යන චින්තන දේශපාලනේ. හරි. ඒ කියන්නේ වඩා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට අපි අනාතරේම අපේ මග ඇරෙන කොටස තමයි මේ සිටීම. මතන ඒක ප්‍රමුඛතම දේශපාලනය. ඔබ දැන් ලංකාවේ තියෙන අවුලක් ඔය. ඒ කියන්නේ හිත හිත ඉන්න එපා, කියෝ කී ඉන්න එපා, වැඩ කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම හිතන්නේ වැඩ නොකරන එවුන් තමයි ඒක කියන්නේ ගොඩක්. ඒ කියන්නේ වැඩ ඒ කියන්නේ ප්‍රායෝගික පොලිටික්ස් නොකරන අය තමයි ඒක උගක් කියන්නේ. හරි. මම හිතන්නේ අපි වැඩ කරමින් අපි හිතන්න ඕනේ, චින්තනය මෙහෙවන්න ඕනේ මොකද්ද කියලා. ඉතින් මම හිතනවා මේ සංවාද ඒ සංවාදවල තලයන් මොකක් වුණත් මම හිතනවා මිනිස්සු කතා බහ කරන එක එකිනෙකා ගැටෙන එක එක පොත්පත් කියවන එක, ඒකට උත්සාහ කරන එක, සංවාද කරන එක අතිශය වැදගත් දේශපාලනය. ඒක අවතක් සෙරු කරන්න බෑ. ඒක අරකට වඩා ප්‍රාථමික නෑ. ඒකම ප්‍රායෝගික නැත්. අපි කියන්නේ භාවිතයට වඩා ඒක උසසුත් නෑ. ඒක තමයි අපි ප්‍රැක්ටිස් කියන්නේ ඕකට. ඇන්තෝනි ග්‍රාම්ස්කිගේ මත දීප්ති මතක් කරපින්න. මේ ඇන්තෝනි ග්‍රාම්ස්කි මතක් කරපින්න. ඇන්තෝනි ග්‍රාම්ස්කිගේ මූලිකම දේ තමයි භාවිතයයි න්‍යායය අතර ඒක එකට තියෙන්නේ. හරි, ඒක දෙකක් නෙමෙයි. ඒතකොට මේ දෙක එකට පවතින ග්‍රාම්ස්කලයේ එක. හැබැයි මම හිතන්නේ මූලිකව මම කිව්වේ ඉස්සරහට කරන්න ඕනේ දේ. ඉස්සරහට කරන්න ඕනේ අපි දැන් කරමින් ඉන්නෝනේ. ඒ අපි අපේ ඒ අපේ ඉරි රේඛාවල අපි කරන දේශපාලන තෝරා ගැනීම කරගෙන ඉඳලා මේකෙන් පස්සේ ගිහිල්ලා අපි ඉන්න තැන් ඇත්තටම අපිට ඊට පස්සේ පැහැදිලි. අපි මෙතන කතා කරනවා, ඊට පස්සේ අපි ගිහිල්ලා අපේ වැඩ කරනවා. මේ අපි මේ කතා වලින් මම හිතන්නේ මේ අද මේ කතාවෙන් අපි අතර මේ ටිකක් ඉතාම කිට්ටු එකිනෙකාව ප්‍රශ්න වෙන ඉතාම ගැඹුරු සංවාදයක් කියලා මම මේක හිතන්නේ නැහැ. මේක අපේ අදහස් ප්‍රකාශ කරන නිවේදිකාවක් විතරයි. ඉතින් මං හිතන්නේ පළමු දේ තමයි අර මත් නිර්මාල් කිව්වා වගේ අපි යම් මේ මොහොතේ මම හිතන එක තමයි මම ආපු ට්‍රැඩිෂන් එකේ මම මේ දේශපාලනේ කැමති වෙන සහ ඉගෙන ගන්නේ ට්‍රැඩිෂන් එකම කොහොමද ඉදිරියට ගෙනියන්නේ.
ඔච්චරයි මම ඉන්න දැන්. එතකොට ට්‍රැඩිෂන් එකේදී මම බලනවා ලෝකේ මම 90 දශකයේ දේවල් ඉගෙන ගත්තනම් රයිට් ඒකන ඉදිරියේ දේශපාලනේ යන්න මේකයි ධනවාදී කියන්නේ මේකයි. ඒක මේකට අදාළ න්‍යාය දර්ව මේකයි චින්තනය මේකයි කියලා මම අදත් ඒගොල්ලෝ දිහා බලන් ඉන්නේ. රයිට්. එතකොට ඒ චින්තකයෝ අද කොහෙද කියන්නේ මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? මම හිතා ලැක්ලව් හිටියනම් අද මොකද කියන්නේ? සන්ටාල් මූෆ් මොකද කියන්නේ? ස්ලාබෝසිෂෙක් මොකද? ඔයගොල්ලෝ ලංකාව විදියට මොකක් කියයි? ඉතින් අපි උටනවානේ මේගොල්ලන්. ඒගොල්ලෝ ලංකාව විදියට මොකක් කියයි? ඒගොල්ලෝ ලංකාවේ හිටියනම් මම උපකල්පනය කරනවා. මේ ජනතාවාදී දේශපාලනයකට තමයි කියන්නේ. රයිට්. ඒක ක්‍රිටික්ස් ගනේ. ඒක ඉඩියොලොජිකල් ක්‍රිටිසම් නැති වෙන්නේ නැහැ. NPP ද වමද මම ඉන්න වමද රයිට් ඒක ඇතුළේ තියෙන පසුගාමීකම් ඒ ඉන්ටර්නල් ඩිබේට් එක නැති වෙන්න නෙමෙයි ඒක තිබෙ යුතුයි. හැබැයි පැහැදිලි රේඛාවක් මේ පැහැදිලි රේඛාවක් තියෙනවා දේශපාලනය කරනකොට ඒක මම හිතන්නේ ඒක අපි බොරු කියන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. මම කියන්නේ මම කැමතිනේ මේ රේඛාව කියන්නේ. හරි. ඒ රේඛාව එකක් තමයි රනිල් වික්‍රමසිංහව ගහලා එලවන්න ඕනේ. මේ රේඛාව කැල්ලක් මට. ඒ රේ මම මේ රනිල් එක්ක තියෙන රනිල් එක මට පුද්දලික ප්‍රශ්නයක් නැහැ. රයිට් රාජපක්ෂල එළගුවා වගේ රනිල් වික්‍රමසිංහ මේ ඔක්කොම මේ කුජීත කල්ලියට විරුද්ධව හරි මේ දූෂිත මේ මජර ප්‍රභු එලිට් එකට විරුද්ධව හරි අපි එක පැන්සලක් එක ඇඟිල්ලක් උස්සන්නේ නැත්තම් හරි එතන කොහමද වමේ දේශපාලනේ ප්‍රශ්නේ තන එතන වම තියෙනවා එතන ඒක මිනිස්සෙක් කරත් තියෙන එක තමයි අර මම හිතන්නේ මේ ග්‍රාමශි කිව්ව ප්‍රධාන එකක් තමයි යා කිව්ව එක සල්ලකොලොත් හැම මිනිහෙක්ම බුද්ධිමතෙක් බුද්ධිමතුන් වෙනමයි මෝඩය වෙනමයි දෙකක් නැහැ හැම මිනිහෙක්ටම ලෝක දැක්මක් තියෙනවා එනිසා අපි අර මිනිසුන්ට කියන අපි ජහමනය මෝඩය අපි තමයි උගත් එහෙම එකක් නැහැ මොකද මිනිස්සු අපිවත් පාලනය කරගෙන යන. එනිසා මිනිස්සුන්ට දැනුවත් මිනිසු බුද්ධිමතුන්. රයිට්. බුද්ධිමතුන් කියන අවස්ථාවාදී ඔක්කොමත් එක්ක ඈ. මිනිසු ප්‍රායෝගික අවස්ථාවාදී ඔක්කොමත් එක්ක එහෙම තමයි. අපිත් අවස්ථාවාදී. නේ. දැන් අපි මාකට් එකට යනකොට අපි කොහරි බඩු ගන්නකොට අපි වැඩක් කරනකොට අපේත් අවස්ථාවාදීක් තියෙනවා. රයිට්. නේ. හැබැයි වැදගත් වෙන්නේ අපි කොහෙද රේඛාව මේ වෙලේ මේ වෙලේ මේ රේඛාව ඉර ඇඳගත යුතුයි කියන එකයි මම හිතන ඉතුරු කාරණා අනිත් අය කරන දැන් මොකද ඉදිරියට කළ යුත්තේ මේ රේඛාව හලකුණු කරගෙන අපි කොහේටද මේ ලෝක දැක්ම ගෙනියන්නේ නැත්නම් සාමූහික විමුක්තිය පිළිබඳ අදහස් ඒකනේ අපේ මම හිතන අපේ උරුමය මේක හරි ඒ අපි මගේ මොන ධාරාවෙන් ආවත් ඒකනේ වාම කියන පුලුල් දැක්මේ එක තමයි සාමූහික විමුක්තිය සාමූහික විමුක්තිය කියන්නේ බහුතර පහළ පාන්තික ජනතාවගේ විමුක්තිය. මේ විමුක්තියට අපි තෝරගත් එක වැරදිද මේක හරිද? මං කියන සාකච්ඡාව මෙතනට ගියා නම් හරි. ඒ කියන්නේ බහුතර පීඩිතයාගේ අති බහුතර පීඩිතයාට විමුක්තියක් ගෙනෙයිද මේ අහවල් දේශපාලන තේරීම? මේ තේරීම ගෙනෙයිද? මෙතනින්නේ අපි මේ නැත්තම් අපිට පිස්සුයි නැත්තම් යාතල් එකට දේශපාලන කතා කරන්න ඕනේ නැහැ. ඊට වඩා ආට් තියනවා නේ වෙන වැඩ තියෙනවා. නේ සමාජ වැඩ තව තියෙනවානේ දේශපාලන විතර නෙමෙයිනේ. නම් දේශපාලනය කරනවා නම් ඒ දේශපාලනය කරන්නේ ඇයි? මොකද්ද අපේ පක්ෂපාතීකම? කාටද අපි පක්ෂපාතී? මම හිතනවා ඒකද එලිට් එකට මේ තියෙන මම හිතන්නේ ඒක සාමාන්‍ය මිනිස්සු දන්නවනේ. අපි සාමාන්‍ය මිනිස්සුගේ ඉගෙන ගන්න ඕනේ සමහරු. මං හිතන්නේ. නෑ ඒක ගැන නිකන් ව්‍යාකූල නම් සාමාන්‍ය මිනිස්සු ගන්න ඕනේ. මිනිස්සු කියනවානේ මුන් එළවමු හොරු එළවමු. මම හිතනවා ඒක ලොකු චින්තන පාඩයක්. රයිට් ඒ කියන්න එපා උන් ඒක ඒගොල්ලෝ මෝඩයි නෙවෙයි. මේ මිනිස්සු ජීවිතයේ මම දශක කිහිපයක් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ජීවිතයෙන් ඉගෙන ගත්ත න්‍යායක්. මේ න්‍යායට අපි ගරු කරන්න එපා. ඊට පස්සේ ක්‍රිටිසයිස් කරා. අපි කියමු බත් එහෙමයි මමත් එහෙමයි. ඊට පස්සේ අතුලට ගිහිල්ලා අපි අන්‍යෝන්‍ය නිවිචාරයට යමු. හැබැයි මෙතන පැහැදිලි වෙනවා කොහෙද ඉන්නේ? අවසන් කරමු. මං කියනවා ඔව් මං කියන්නේ මෙන්න මං හිතන අපිට කරන්න ලොකු දේවල් නැහැ නේද? අපිට උද්ඝෝෂණ කරනවා, රතන් පාට කියනවා, වේදිකාවලට කතා කරනවා, ලියනවා. ඉතින් ඒ කාරණාවලට එහාගේ ව්‍යාපාර. රයිට්. මම ඉදිරි ඡන්දේදී, මැතිවරණයේදී, ජනාධිපතිවරණයේදී ඒගොල්ලන්ගේ තීරණේ ගන්නවා. අපිට කරන්න පුළුවන් දේ තමයි වහපු එක. මම හිතනවා මෙන්න මේ පැහැදිලිතාවය. අපි කරන්නේ කුමක්ද? අපි වමේද දකුණේද කියන රේඛාව දැන් මම ආයේ කියන්නේ වම දකුණ බොඳ වෙලා තියෙනවා. අපි වමේ දේශපාලනයක් නම් කරන්නේ. නැත්නම් ඒක උපුටනවා නම් එහෙමනම් මේ රේඛාව අපි සලකුණු කරගන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න ඕනේ වම දකුණ කියලා එකක් නැහැ. ඔක්කොම දේශපාලනය කියන එක ඔක්කක් උනත් එකයි කියන එක වගේ චින්තනයකින් ඕනේ එහෙනම්. එහෙම නැත්නම් දකුණේ දේශපාලනය කියලා ඉන්න ඕනේ. මේවා හරි පැහැදිලි කරගෙන මම යන්නේක තමයි ඉදිරියේ මම හිතන්නේ කළ යුතු දේ අපිට ස්තුති මීළඟට ඔබලාගෙන් එකිනෙකාගේ ප්‍රශ්න වටේට කලින් අපිට මේ වැඩසටහන පිළිබඳව අපි කරපු ප්‍රචාරණ හරහා ආපු ප්‍රශ්න තියෙනවා එයින් තෝරාගත්ත ප්‍රශ්න හතරක් පමණක් ඔබ හතර දෙනාට යොමු කරන්න මේට මේ ප්‍රශ්නෙට ફોકસ කරලා විනාඩි 3ක වගේ කාලයක් ඇතුළත පිළිතුරක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඉස්සෙල්ලා මම මහාචාර්ය නිර්මාල්ට මේ ප්‍රශ්නේ යොමු කරන්නම්
ඔබගේ දැන් මෙතන මේ කතාව අපි ඉඳන් තෝරාගෙන තියෙන දේශපාලනය අපි NPP කියන විදිහට ගත්තොත් එතකොට එය මේ වෙනස කරන්න තෝරා ගැනීම ඔබ කරලා තියෙනවා. එතකොට NPP සහ JVP කියන කාණ්ඩ දෙකේ එකතුව ඒක මාකටින් පොයින්ට් ඔෆ් වීව් එකෙන් එළියට ආවට ඒ ඇතුලේ ඒ පාර්ශව දෙක අතර විසඳිලා නැති දේවල් තියෙනවා, එකිනෙකට පරස්පර දේවල් තියෙනවා. එතකොට අපි උපකල්පනය කරොත් යම් බලයක් එනවාය කියලා ඒ තැනදී මේ කණ්ඩායම් දෙක අතර ගැටුමකින් මහජනතාව නැවතත් අවුලකටමපත් වෙයිද? මං මෙහෙමයි ওই ප්‍රශ්නේ දිහා බලන්නේ වෙන විදිහකට. මට ඔය NPP JVP ඔය අතර වෙනස අදාළ නැහැ. හරි, දැන් අපි මම ඇත්තටම මගේ අර අපි කියමු පොයින්ට් ඔෆ් ඩිපාර්චර් එක මම පටන් ගන්නෙ මගේ ගමන ඇත්තටම ඒ අපිට කියන්න පුළුවන් ඒ අර ජනතාව කියන තැනින්. එතකොට මම බලන්නේ ඇත්තටම මගේ තෝරා ගැනීමට වැඩිය මම අහන ප්‍රශ්නේ තමයි ඇයි මේ වෙලාවේ දැන් සාමාන්‍යයෙන් ජනයාගේ තියනවා ජනයාගේ ওই දේශපාලන මේ තීරණ තියෙනවනේ අපි හිතමු ඡන්ද කියලා. මේ ගැන මම අර කල්ලයාගේ YouTube එකේ මේ වැඩසටහන් ගොඩක් කරලා තියෙනවා. මිනිස්සු ඡන්ද දෙනකොට මේ දෙපැත්තකට ඡන්ද දෙනවා. ඕක අර මම අර එකක් කරලා තියෙනවා මගේ මල්ලි කෙනෙක් ඡන්ද දීපු එක ගැන 2004 එයා කියනවා එයා මනාප දුන්නා ගැන කියනකොට කියනවා මේ විජිත හේරත් එකයි අංජාන් උම්මට එකයි පාලං හොරාට එකයි කියලා මනාප. එතකොට ඉතින් අර ඒ විජිතටයි අංජන් උම්මටයි දෙනවා නිකන් ඒ කාලේ අර JVP එක නියන් යහපතරම ඒවා කියලා නේ. පාලං හොරාටත් එකක් දෙනවා නේ අතරෙම. ඒ පාලං හොරා කියලා එක්කෙනෙක් ඉන්නවා මේ පැත්තේ මේ. ඒ දැන් පාලං හොරා දැන් ඡන්ද දෙන්නේ මොකටද? ඒ පාලං ඒ ඡන්ද දෙන්නේ මොකක් හරි යාගේ ප්‍රායෝගික වැඩ කරගන්න. එතකොට මේ මිනිස්සුන්ට මේ දෙකම තියෙනවා. මිනිස්සුන්ගේ මේ දෙපැත්තම තියෙනවා. දැන් රත්නපුරේ වාසුදේවට ඡන්ද දෙන්න මිනිස්සු ඒ වාසුදේව ලොකු පක්ෂකෙන් ඉල්ලුවොත් විතරයි. නැත්තම් එයාට ඡන්ද 3000ක් විතර තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ අර මේ මොකද ඒක ප්‍රැක්ටිකලි මට ඔක ගොඩක් කතා කරන්න පුළුවන්. මිනිස්සු එක ටිකක් අර මේ මිනිස්සුන්ට මේ ඒ මොහොතේ දේවලුත් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට ඔය ආශ්‍රයසුම දුන්නාම කිවිලා දුන්නාම සම්මුර්ති දුන්නාම බස් එකක් බෙදලා දුන්නාම ඉස්කෝලේට මොනාරි දුන්නාම මිනිස්සුන්ට ඒවෙන් ඒ වෙලාවේ කීයක් හරි දුන්නම දැන් හිඟන්නේ උට කීයක් හරි දෙනවා වගේ ඒකෙන් ඒ පක්ෂපාතිත්වය දිනා ගන්න පුළුවන්. පක්ෂපාතිත්වය දිනා ගන්න පුළුවන්. එතකොට ඒක ද පොලිටික්ස් තියන්නේ එතන නෙමෙයි. ඒක ඇවිල්ලා අර ඒක අර අනුග්‍රාහක සේවාදායක. ඒ කියන්නේ අපි අනුග්‍රහයක් දෙනවා ඒක වෙනුවෙන් අපි සේවයක් කරනවා. ඕක තමයි පරණ ඉස්සරහ ලෝඩ් වැසල් රිලේෂන්ෂිප් කියලා තිබුණා පරණ ඔය ෆියුඩල් වැඩවසම් කාලේ. ඒ වගේ එකක් තමයි ඒක. That is not politics. ඒක දේශපාලනය නෙමෙයි. දේශපාලනය කියන්නේ මොකද්ද? දේශපාලනය කියන්නේ තමන් අරවිලා මේ චේන්ජින් ඒජන්ට්ස්ලා වෙලා තමන්ගේ පරිවර්තනයේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. එතකොට දැන් අපි බැලුවොත් අද දේශපාලනය බෙදිලා තියෙනවා එක අපි ඇහුවොත් ඇයි රනිල්ට ඡන්ද දෙන්නේ? ආයා මෙහෙම කරා අස්සසුම දුන්නා රෝ මෙව එහෙම ඒක සජිත්ත් දෙන්න එහෙමයි ආ දුප්පත් මිනිසුන්ට මොන හරි දෙය આવොත් එහෙම කියලා. දැන් අරගොල්ලන්ට එහෙම දෙන්නේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ හිතනවා ඊට වැඩිය මෙයා આવොත් මේගොල්ලෝ මොකක් හරි රටේ පරිවර්තනයක් කරයි අරව මේවා කියලා. ඒක වෙන ව්‍යුක්ත යම්කිසි අදහස්. හරි. ඉතින් මේ දෙපැත්ත එතකොට මම ඔය මේ අර නිරූපගේ එකට මම එහෙම එකඟ නැහැ. මේ රැල්ල මොකද්ද දේශපාලනේ? අනිත් එක ඔය ජනතාව මෝඩයි අරව මේවා කියන ඒවා මම ජනතාව මෝඩ නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ජනතාවනේ. ඒ මෝඩ කියලා එකක් නැහැ. ජනතාව මෝඩ වෙන්න බෑ. අර දෙවියන් වහන්සේ හැම වෙලාවෙටම නිවැරදිනේ. අර ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ නිතරම නිවැරදි. ඒ වගේ තමයි ජනතාව නිතරම නිවැරදි. ඒක තමයි මගේ මොකට හොන්නම් දැන් අභියෝග කරන්න පුළුවන් මේකට. නමුත් මම ඒක වගකීම් බාර අරන් මම කියනවා. ජනතාව නිතරම නිවැරදි. එතකොට ඒ අපිට මොකද්ද තියෙන අයිතිය ජනතාවගේ මතය වැරදි කියන්නේ? අපි කොහෙද නිවැරදිභාවය පිළිබඳ මිනුම් දණ්ඩ කොහෙද තියෙන්නේ? වෙන කොහෙවත් නැහැ. එතකොට ඒ නිසා ඒ මම බලන්නේ ඒ ජනතාවගේ අර පොලිටිකල් ප්‍රසන්ස් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒකයි මම අර මේ NPP එක තෝරගන්නේ නැතුව මේ NPP එක ප්‍රතිපත්ති JVP එකයි මේකයි අතර වෙනස්කම් ඒ අතරනේ එතනින් කතා කරමු. එතනින් කතා කරලා අපිට සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. බොහොම ස්තුතියි. මීළඟ ප්‍රශ්නය දීප්තිට.
මේකේ කියනවා ඔබ යම් රූපවාහිනී හෝ YouTube වැඩසටහනකදී කියනවා එතකොට කලින් පාලනය තිබෙද්දී බැසිල් මහත්මයා තමයි හරි ඔහු ඇවිල්ලා තියෙන්නේ තියෙන කුණු ඉවත් කරන්න වැඩ කරන්න දෙන්නේ නැත්නම් ගහලා පන්නලා සුද්ධ කරන්න ඕනි කියලා. අදත් තියෙන්නේ යම් ආකාරක ඒ වගේ කාර්යයි පාලනයක්. එයද අප කරගෙන යා යුතු නිවැරදි මඟ? ඒ කියන්නේ අහන්නේ මොකද? ඒකම දැන් අදත් යන්නේ ඒ විදිහමයි. ඔබ ඒක අනුමත කරනවද? අදත් යන්නේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කරන්නේ මේක. ඒකමයි ඒ විදිහේ ඉදිරියට යෑම ඔබ අනුමත කරනවද කියලා. ඔව් නෑ මම එහෙම හිතන්නේ නෑ. ඒ කියන්නේ මම හිතන්නේ නෑ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ නෑ ඉස්සලා මම හිතන්නේ මේ ප්‍රශ්නෙටම අදාළ දෙයක් මට කියන්න තියෙනවා. දැන් මම හිතන්නේ නිර්මාල් කතා කරේ NPP එක වෙනුවෙන් කතා කරන භාෂාව තියෙන. දැන් ඒ භාෂාවම තමයි මටත් කතා කරන්න තියෙන්නේ. ඒත් ඒ භාෂාවේ දැන් නිර්මා කතා කරේ NPP එකේ පොසිටිවිටි එක. එතකොට මට කියන්න තියෙන්නේ ඒ භාෂාවේ ඒ වචන ටිකම අරගෙන මාස්ටර් සිග්නිෆයර් එක රනිල් වික්‍රමසිංහ කියලා දාගන්න. එතකොට ඒකමයි මටත් කියන්නේ. ඒකමයි කියන්න තියෙන්නේ. මාස්ටර් සිග්නිෆයර් එක විතරයි චේන්ජ් කරන්නේ මම. අර වචන ටිකම නමයින් කරන්න මගේ මෙතෙන්ට දාගන්න එක. එතකොට ඒක හරි. අනිත් ප්‍රශ්නයක් ආව එතන මේ X එක මෙහෙම කිව්ව සමාගමද්දරේ මේ කියලා. දැන් ව්‍යුහවාදයේ බේසික් තියරි එක තමයි කොන්ටෙක්ස්ට් එක වෙනස් වෙනකොට සංඥාවේ අර්ථ වෙනස් වෙනවා. හරි. එතකොට මොකද්ද මේ සමාගමක් උනාද නැද්ද කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට මම ඊළඟ වතාවේදී උත්තර දෙන්න. ඔය ප්‍රශ්නේ දිගින් දිගට රනිල් වික්‍රමසිංහ එහෙම නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී සංවාද තලයට බාධා කරන්නේ නැහැ කියලා මගේ විශ්වාසය. ඊළඟ ප්‍රශ්නේ නිරූපා ඔබට ඔබ කලින් මිනිපිපකින් චන්දිල්ලෝකුවා හැබැයි දැන් ඔබ ඈත් වෙලා ඉන්නවා ඒ චන්ද දෙන එතෙන්ට කුවා ඔබගේ මොකද්ද ප්‍රතිපත්තිමය තීරණයක්ද එහෙම නැත්නම් පුද්ගලික හේතුවක්ද මොකද්ද වෙනසට අද ඉන්න තැනට හේතුව කියලා. يعني NPP දේශපාලෙන් ඈත් වෙලා ඉන්න හේතුවද? ඔව් ඈත්. ඒක දේශපාලන තීරණක් තියෙනවා. ඒ කියන්නේ සහ මගේ පෞද්ගලික තීරණක් තියෙනවා. මම හිතනවා ඒක මේ වගේ වෙලාවක මම කතා කළ යුතු නැහැ. ඒක මොකද දේශපාලනයට වැරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. මම ඒක නිසා ඒක ගැන කතා කරන්න කැමති නෑ. ඔබ අද ඉන්න දේශපාලන ස්ථාවරය ගැන යම් අදහසක් කියන්න කැමතිද? මම කිව්ව කලින් මම ඡන්දෙදී අනිවාර්යෙන් NPP එකට ඡන්දෙදී. ඒ ඇර කිසිම මම හිතන පක්ෂ දේශපාලනයක මම නිරත වෙන්නේ නැහැ. Thank you. ඊළඟට විදර්ශනට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් පිට බලයක් ගැන ඔබ සහභාගී වෙන කඳවුරු කතා කරත් මේ වෙනකොට ප්‍රධාන ප්‍රවාහයට පැවින සිටිනවා. දැන් ඔබ බොහොම පැහැදිලිව කිව්වා මේ වර ජනාධිපතිවරණය අර්ථයෙන් නුවන් බෝපගේට සහයෝගයක් දක්වන්නේ නැහැ කියලා. එතකොට වාමවාදීව හිටපු කඳවුරු විදිහට ඔබලා සහ JVP ප්‍රමුඛ පක්ෂ පෙනී හිටියත් එම කඳවුර දැන් ජනප්‍රියත්වයට පත්ලා ඉන්න කඳවුර කියන්නේ මේ පවතින ක්‍රමයේම දිගුවක් නොවේද කියලා හාරතිය. ඔව් ඒක තමයි අර කලින් කිව්වේ කියලා පවතින ක්‍රමයනේ අපි කතා කළේ මෙච්චරලා. එතකොට ඒ ක්‍රමය මොකක්ද? ක්‍රමයට විරුද්ධ වෙන්නේ මොකක්ද? නැත්නම් අපි ඒක අපි මොකද්ද මේ වෙලේ හෙජමොනි එක? මොකද්ද ඒකට කවුන්ටර් හෙජමොනි එක? කියලා සාකච්ඡාවක් මම හිතන්නේ ඒක ආවේ නැහැනේ ලොකුවට දැන් අපි කතා කළා. ඉතින් මම හිතන්නේ ආපු සහෝදරයා. සහෝදර සහෝදරෙක්නේ. අන්තන ඔව් සහෝදරයා. ඔව් එතකොට ඒ ඒක අපි ක්ලියර් කරගන්න. මොකද්ද ක්‍රමය? මොකද්ද ක්‍රමයට රහි වෙනවා කියන සංවාදයක් කියපුව මොකක් හරි. අපි චින්තනයක් පවතින මොකක් හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවනේ. ඒකට ඒක කතා කරමු. අනිත් එක අර NPP කතා වෙවුල් මම දැන් ඒක මම හිතන්නේ මේ වෙලේ මම ඇත්තටම දකින්නේ පෙරටුගාමි ඇතුළු මේ පක්ෂයත් NPP ඇතුළු JVP ඇතුළු ඒ ධාරාව මම එකක් විදියට එක ධාරාවක එකක බෙදා ගැනීමක් විදියට මම දකින එක තලයක. රයිට්. අනිත් පැත්තෙන් ඒක ඇතුළේ වාමාංශික මත ගැටුම් ඒක තියෙන වාමද නැද්ද කියන විවාදේ තියෙනවා. ඒ දෙක එක. හරි. එතකොට මම හිතන ජනාධිපතිවරණයේදී මම හිතනවා අර ඉස්සල්කෝ කාරණාවලට මේ වෙලාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ප්‍රායෝගිකව වෙන්න පුළුවන් දේ සා මේ අපි කියන කඳවුර. මම මේ කියන අර එක මම හිතන්නේ අර නිර්මාල් කියුවේ එක ගැටේ කඳවුර දෙකයි මෙතන. හරි. ජනාධිපතිවරණය ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ ධනවාදී ක්‍රමයේ පිළිබඳ ਵਿਚාරය වෙන තලයක්. රයිට්. ඒකේ කොහොමද අපි අපේ මාන අපි අවිඥාණය ගොඩ නැගෙන්නේ කොහොමද? ධනවාදී විසින් අපි හසුරවන්නේ කොහොමද? පස් අපි වෙළඳ පොල්ට දක්වන සම්බන්ධය කුමක්ද? මම හිතන්නේ මේ සියල්ල වැදගත් සංවාදයක්. නමුත් මේ වෙලාවේ පැහැදිලි දේශපාලන කඳවුරු දෙකක් තියෙනවා. එක කඳවුරක් අර කිව්ව කැපිටලිස් නැත්නම් බිස්නස් එලිට් එක. රයිට්. ඒක රනිල් වික්‍රමසිංහ ඇතුළු ඊට පස්සේ රාජපක්ෂලත් එකතු වෙලා ඒ කණ්ඩායම එකතු වෙලා හැදිච්ච බිස්නස් එලිට් එකක් තියෙනවා.
අනි පැත්තෙන් බිස්නස් එලිට් එකට විරුද්ධ ජනතාවට ජනතාවට සාමූහික අනාගතයක් ඒකන අපි නැම්බිෂස් කියන අපිට අධිෂ්ඨාන සාගතව කරන එක කියන්නේ ඒකටයි දේශපාලනය කරන්නේ අන්න අන්නේ කන්ද උරක් තියෙන ඔච්චර රයිට් ඒ කියන්නේ ඒ දැන් මං කියන දේශපාලන පන්ති දෙකක් තියෙනවා රයිට් එක දේශපාලන පන්තිය බිස්නස් එලිට් එකයි ඒ ඉන්න ඉහළ ධනකුවේරයන්ගේ ස්ථාපිත එස්ටැබ්ලිෂ්මන්ට් එක නැවත ඒ විදිහට ආරක්ෂා කරගන්න දේශපාලනය කරනවා තව දේශපාලන පන්තියක් ඉන්නවා එස්ටැබ්ලිෂ්මන්ට් එක විරුද්ධව ජනතාවට සාධාරණ සමාජ සාධාරණත්වයේ පණිවිඩය යෝජනා කරමින් ඒ සඳහා දේශපාලනය කරන එක. ඒක තමයි ගොල්ලන්ගේ සතුට කියලා හිතමු. ඩයිට් ඒ කියන්නේ දේශපාලනේ ලබන සතුට මේක කිරීම. මෙන්න මේ කඳවුර තමයි මම හිතා මේ කඳවුරේ නියෝජනය විදියට තමයි මේ වෙලාවේ මම අර දෙන්නම් ලුවන් බෝපගේ සහෝදරයාත් මම මට සමීප දේශපාලන සගයක් විදියට නමුත් මේ වෙලේ අනුර කුමාර ඇතුළුවේ ඒ කඳවුර මම තෝරාගන්නේ නිශ්චිත දේශපාලන ඒ වෙනස නැත්නම් ඒ චේන්ජ් එකේ ඛණ්ඩනය විශේෂතම විය යුතු නිසා. ස්තුති. දැන් ඔබලාට අවස්ථාව තියෙනවා එකිනෙකාට එක ප්‍රශ්නයක් Taman කැමති පැනලිස්ට් කෙනෙක්ට පැනලිස්ට් කෙනෙක්ගෙන් අහන්න. ඉස්සෙල්ලාම ඒකටත් විනාඩි 3ක පමණ කාලයක් අරන් පිළිතුරු දෙන විදිහට ඉල්ලා සිටිනවා. මහාචාර්යතුමා ඔබට අවස්ථාව තියෙනවා ඔබ කැමති මේ 3 දෙනාගෙන් එකිනෙකින් ප්‍රශ්නයක් අහන්න. එහෙමනම් ප්‍රශ්නයක් අහන්නත් නෑ. මේවයි ඉතින් මම ඔය ප්‍රශ්න ඇහිම නෙමෙයි ඉතින් මේක ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙයි එහෙම නෙමෙයි මම කැමති ඒ කියන්නේ අර දැන් ඔය දීප්තිත් එක්ක මෙතන මෙතන මට පැටලෙන්න තියෙන වෙන මේ ඒක ටිකක් මතු කරන්න දැන් මෙහෙමයි දැන් දීප්ති කිව්වනේ මේ අර පොයින්ට්ස් දෙකක් මම මතු කරන්න කැමතියි අර කන්ටෙක්ස්ට් එක වෙනස් වෙලා කියලා අර මොකද්ද මේ මොකද්ද වෙනස් වෙලා තියෙන කන්ටෙක්ස්ට් එක ඒ කියන්නේ දැන් ඔය කියපු මේ අර සමාගමක් මේ රටක් කියන්නේ සමාගමක් නෙමෙයි කියන කොන්ටෙක්ස්ට් එක මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ හරි ඒ කියන්නේ ඒ රනිල් වික්‍රමසිංහයි ඒ ඉකොනොමි එකට අදාළව මේ ප්‍රශ්නේ තව ටිකක් විචාරණය නෑ දැන් ඔය දීප්ති ඔයා විචාරණය කරන්න ඒ කියන්නේ දැන් හරි දැන් මම අහුවේ දැන් නෑ මෙහෙමනේ දැන් මම කිව්වා මං මාක් කරා අපි දෙගොල්ලොම එකතු වෙලා කරපු එක මෙසේජ් එකක්. ඒක තමයි අපි රනිල්ට කිව්වා. ඔව්. X එකක් ගැන නෙමෙයි. ඒක නිකන් කියන්නේ අනවශ්‍ය පැටලීම අවශ්‍ය නැහැ. අපි X එක පැත්තකට දාන්න. මොකක් හරි තවයි හිතන්නේ මගේ. අපි හිතමු කවුද මේ CA චන්ද්‍රපේම පොත ලිව්වා. එයා කිව්වා මේක ඇවිල්ලා මොකද්ද මේ කිසිම දෘෂ්ටිවාදයක් නැති නිකම්ම නිකම් පෘථග්ජනයින්ගේ යුගයක් කියලා. හරි දැන් ඒකට දැන් ඒක ස්ථානගත කරේ අපි පොලිටික්ස් ස්ථානගත කරේ ඒකට පරස්පරව. ඒකම දිගුවක් තමයි රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතිය. ඉතින් මං අහන්නේ දැන් මොකද්ද මේකේ කන්ටෙක්ස්ට් එකේ වෙනස? හරි ඔව් ඒක මම දැනපත් දිගින් දිගට පහුගිය කාලේ කතා කරා අපි වාස්තවික විග්‍රහයකට ගියොත් අපි වාස්තවික විග්‍රහයකට ගියොත් ඒකේ අපි පැහැදිලි කරපු දෙයක් තමයි පහුගිය කාලේ 60-20 කියන එක එතකොට මම ඔක ලියලා තියෙන්නේ ඉතින් ඕනේ තරම් මම හිතන්නේ කවුද පෙනී හිටින්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ 60 වෙනුවෙන් කවුද මාසික වැටුප් ලබන සැලරි බූෂුවා වෙනුවෙන් පෙනී හිටින්නේ කියන එක ඉතින් එතනින්ම කොන්ටෙක්ස් එක මාරු වෙලා ඉවරයි දීප්ති ඊළඟට ඔබට අවස්ථාව අපි මේක මේ පුද්ගලික මට්ටමකට අරගෙන යන්න එපා. ඉතාමත් කෙටියෙන් ප්‍රශ්න අහන්න විනාඩි 3ක් වගේ අරන් උත්තරයක් දෙන්න. ඔබට මේ තිදෙනාගෙන් කැමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ක්ලෝසිං රිමාර්ක් එකක් ගන්න පුළුවන්. ඔව් මම හිතන්නේ නිර්මාල්ට ඉස්සරහ මහාචාර්ය කියලා යොදනවනේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට ඒතරින්ම මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. මොකද මහාචාර්ය කියන්නේ මේ පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ පිළිබඳ විශේෂක්තතාවයක් තියෙනවා කියන කෙනෙක් ගම්මේ කරන්නේ. එතකොට ඒ ගම්මේමානයේ ඇතුලේ මම අහන්නේ කුමාරි ජවර්ධනගේ පොත හිස්ටොරිකල් ස්ටඩි එකක් ඇටියට ගත්තම වෙනත් රටක් ගත්තම ඒ වෙන රටවල ප්‍රභූන් ගත්තොත් ප්‍රභූන් කියන වචනේත් අපි නිර්වචනය කරගත්තොත් හොඳයි. කවුද ප්‍රභූන් කියන්නේ? ඒක ලංකාවේ ප්‍රභූන්ට අදාළ වෙන්නේ කොහොමද? ඒවත් ටිකක් වැදගත්. මම අහන්නේ හිස්ටොරිකලි කුමාරිගේ තිසීසය
හරි වෙනවා නම් මේක වෙනත් රටවල් වලටත් අදාළ කරන්න පුළුවන්ද? ඔක තමයි මගේ ප්‍රශ්නේ. දැන් මේවා ඉතින් යන්නේ ප්‍රශ්න නිදාරණය කරන්න. මොකක්ද ඒක වෙනත් රටවල්ට අදාළ කරනවා? නෑ දැන් අපි කිව්වොත් එහෙම බ්‍රිටිෂ් බ්‍රිතාන්‍ය එලිට් එක හැදෙනවා කියලා ගමුකෝ ඉතිහාසයේ දිගේ ක්‍රමානුකූල මුලින් අපිටම මුලින් හල් සමාජයක් හරි මොනවා හරි 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 පැහැදිලි නෑ නෑ එහෙම සංසන්දනය කරන්න බෑ. කියන්නේ මේක නිකන් මේ දැන් මේක හරි විකාරයක් මෙතන වෙන්නේ. දැන් මේක මේ දැන් අපි දැන් කතා කරන්න වෙනවා කොහොමද? දැන් එහෙම කුමාර් ජයවර්ධනගේ පොත මොකක්ද මෙතන? මම කියන්නේ නෑ නිර්මාල් මේ විදිහට අපි ඒක තමයි. දැන් මම කැමති අපි මේක වෙන දවසක නෑ හරි 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 වෙන දවසක වෙන දවසක නෙමෙයි දැන් උනත් මෙතන සභාව කැමති නෑ. මේ විශාල වහිනත් වෙනවා. කුමාර් ජයවර්ධනගේ පොත ගැන වාදේ අපි කරමු. මට නම් ප්‍රශ්නයක් නෑ ඒක. අපි ආවේ හරි මේක තමයි මූලික වශයෙන් මම කෙටියෙන් කියන්නම් උත්තරයක් දෙන්නම්. ඒක ඒක එහෙම ඇප්ලයි කරන්න බෑ. ඇප්ලයි කරන්න බෑ කියලා කියන්නේ එක එක සමාජවල ඒ බූෂුවා කියන එක. ඒ කියන්නේ කුමාර් ජයවර්ධන කතා කරන්නේ මේ කොලෝනියල් බූෂුවා. ඒ කොලෝනියල් බූෂුවායක කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ඇති වෙච්ච බූෂුවායකට වඩා ඒක ෆන්ඩමෙන්ටලි වෙනස්. ඒක ඒක කියනවා ඔබේ සංවාද තලයේ තියෙන්නේ අපේ රටේ බූෂු මොකක් හරි හැදිච්ච අද හැටියට යටතිදිත ස්වාමියට අද වෙලා හැදිච්ච අපේ රටේ බූෂුවායක එහෙම නැත්නම් ප්‍රභු එලිට් කල්චර් එකේ සමාජිකයෝ ප්‍රතිගාමී වෙනත් රටක් එක්ක සංසන්දනය කරොත් ඒක සමහර අන්නේ ඒකනේ ඔබ කියන්නේ. ඒකද කියන්නේ නැත්නම් වෙන එකක්ද? එහෙම එකක් නෙමෙයි. ඒක මන් දන්නේ මොන අර්ථයෙන් දීප්තියක් කියනවාද කියලා. දැන් මම කිව්වේ මේ ප්‍රතිගාමීද ප්‍රගතිශීලීද කියන ප්‍රශ්නයක් නෙමෙයි. කියන්නේ ප්‍රතිගාමීද ප්‍රගතිශීලීද කියන්නේ ඒක ඇවිල්ලා ද ප්‍රතිගාමීද ප්‍රගතිශීලීද කියන එක හරිම සාපේක්ෂයිනේ. දැන් ඒ කියන්නේ දැන් කුමාරිම එක කාලෙක කියනවා මේ අය මේ මේ බූෂුවා පන්තියේ ඔය අර මෙයාගේ අර මේ කම්කරු පන්තියේ මේ 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 ලේබර් මූවමන්ට් ගැන ලියපු මුලින් පොතේ ඒකේ ඒගොල්ලෝ යම්කිසි ප්‍රෝග්‍රෙසිව් රෝල් එකක් යම්කිසි කාලෙක ඉෂ්ට කරා කියලා. එතකොට ඒ නිසා ඒවා ඒ කාලයේ දැන් ඔය අනගාර්ගික ධර්මපාල එයා වර්කින් ක්ලාස් මූවමන්ට්ස් වලට සපෝට් කරපු අයවා මේවා. ඉතින් මේවා අපිට එළි වෙනකම් වාද කරන්න පුළුවන් ප්‍රශ්න. මං හිතන්නේ මේක ගැන අපිට මේ මෙහෙම නිකන් අර අර මෙහෙම ප්‍රශ්නයක් කිසිම දෙයක් විසඳ ගන්න බෑ මේකෙන්. එතකොට මං හිතන්නේ ඒක ඒකේ පැටලෙන එක වැදගත් කියලා. ඉතින් ඒක නෙමෙයි මම කියන්නේ. දැන් මෙතන අපිට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර කිව්වනේ අර අර මාස්ටර් සිග්නිෆයර් එක මාරු කරපුවාම අපිට මේ ඕන පැත්තකට යන්න පුළුවන් කියලා. මේකයි තින් මේක මේක මරු කතාවක්. ඒ කියන්නේ දැන් දේශපාලනේ අපි දැන් අපිට කියන්න පුළුවන්. එතකොට යුද්ධකදී අපි යුද්ධයකට ගිහින් ඉන්නවා. ආරයිට් එහෙනම් මට හරි ලේසියෙන් එහා පැත්තට පයින්න පුළුවන්. එහා පැත්තට පැනනකම් ෆයිට් කරන එකනේ තියෙන්නේ. දැන් කියන්නේ මම යුද්ධ කරනවා. දැන් යුද්ධදී පාවිච්චි කරන ටෙක්නික්ස් මෙහෙම හොඳට වෙඩි තියන්න ඕනේ මෙහෙම හොඳට ඒ පැත්තට ගිනුත් එක් කරන්න පුළුවන්නේ. හැබැයි අපේ choice කියලා જાතියක් තියෙනවානේ. choice එක subjective. අන්න ඒකයි මතක තියාගන්න ඕනේ. දැන් මේ 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 දීප්ති කියන්නේ මේක තියෙන මේ 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 structure එක ගැන. මම කතා කරන්නේ agent ගැන. හරි? agent and structure. එතකොට මම කතා කරන්නේ agency එක ගැන. මගේ තෝරා ගැනීම ගැන. හරි? එතකොට ඒ තෝරා ගැනීම ඇවිල්ලා ඔය structural ප්‍රශ්නට දාලා ගේම් ගහන්න බෑ ඕකෙන්. හරි? එතකොට රනිල් සහ MPP එක කියන්නේ choices දෙකක්, තෝරා ගැනීම් දෙකක්. ඒකට බලපාන subjective positions තියෙනවා. හරි? ඉතින් මං හිතන්නේ ඒක නිකන් අපි කියන්නේ අපි යුද්ධකදී කොයි පැත්තද ඉන්නේ කියන එක. දැන් අපිට සාමාන්‍ය සොල්දාදුවෙකුට ඕන පැත්තෙන් මේ මේ පැත්තේදී පාවිච්චි කරන ටෙක්නික්ස්ම ගිහින් අර පැත්තෙත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙම කිව්වා කියලා හරි ප්‍රශ්නයක් නෑ. අපි යුද්ධයේ තියෙන දෙබෙදුම අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑනේ. යුද්ධයකදී තියෙනවා අපි හිතමු නිකන් අපි නිකන් මං උදාහරණයකට ගන්නම්. රට කියන්නේ ප්‍රභාකරන් යුද්ධ කරා ඒගොල්ලන්ට වෙනම රාජ්‍යයක් හදාගන්න. මේ පැත්තේ යුද්ධ කරා ඒක නොදෙන්න. එතකොට පොසිෂන්ස් දෙකක් ඒක. හැබැයි දෙන්නම යුදනායකයෝනේ. හරි? ඉතින් ඒ යුදනායකයෝ කියන එකෙන් බෑනේ මේක රිප්ලේස් කරන්න මේ දෙක අතර තියෙන පරස්පරය. ඉතින් මං හිතන්නේ ඒක අමතක කරනවා. ඒක තමයි ෆන්ඩමෙන්ටල් පොලිටිකල් ඉෂුව එක. දැන් මගේ මට උරින්දන්ට ආවා. ඒ කියන්නේ සබ්ජෙක්ටිව් කියලා කිව්වට පස්සේ හරි. ඒ කියන්නේ සබ්ජෙක්ටිව්ලි ඔයාගේ එසෙන්ස් එක
ඔයාගේ සෙන්ස් එක ඔයා දාන තැන කියලා ඉවරයි. ඒ කියන්නේ මම කිව්වේ මේ මේකම තමයි. දැන් ඒ කියන්නේ සරලවුවත් අපි අපේ ආත්මීයත්වය අපි තෝරා මේක මගේ පර්සනල් සබ්ජෙක්ටිව් නෙමෙයි. ඒක ඇවිල්ලා කලෙක්ටිව්. නෑ මම කියන්නේ පොලිටික්ස් කියන්නේ දීප්ති ඉන්ඩිවිජුවල් නෙමෙයි. නෑ මම කියන්නේ අන්කොන්ෂස්. අපි අපි තෝරාගෙන ඔයාගේ අපි අන්කොන්ෂස් කාගේද අන්කොන්ෂස් දන්නේ. මගේ මම කෙටියෙන් කියන්න මේක. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ මේ සංවාදේ තමයි පහුගිය කාලේ මේ මිනිසුත් එක නොකරපු එක. මම ඒක දැම්මා. මම මෙහෙම කියන්නම්. මම සබ්ජෙක්ටිව් ඔබ්ජෙක්ටිව් හරි මොකක් හරි කියන්නේ මම මේවා දැන් වචන කියනවා කරන් දෙයක් නැහැ. එක්ස්ටිමේට්ලි ඉන්ටර්නල් එක්ස්ටර්නල්. ඒ කියන්නේ මේ දෙකම තියෙන එළිය. නිර්මාල් කතා කරන සබ්ජෙක්ටිව් කැලලයි මම කිව්ව ඔබ්ජෙක්ටිව් කැලලයි දෙකම තියෙන එළිය කියන එකයි මම කියන්නේ. එතකොට දෙකම තියෙන එළිය. දැන් මහා පෝස්ට් මාක්ස් එකම අරව මේ දන්නවා කියන අය ඉන්නවනේ මෙතන පොරවල්. දැන් කතා කරමු. සාරය කියන්නේ ඒ මම මම ප්‍රොජෙක්ට් කරන එක මම එයාගේ නෙවෙයි. දැන් උදාහරණයකට ඔයා නෑ ඔයා NPP එකේ අනුර කුමාරට මෙහෙම ප්‍රොජෙක්ට් කරනකොට එසෙන්ස් එක මම වැරදි කියන්නේ නෑ. හැබැයි ඔයාගේ අන්කොන්ෂස් ස්ට්‍රක්චර් එක තමයි ඒ එහාට දාන්නේ. ඔයා කොහොමද මගේ අන්කොන්ෂස් ස්ට්‍රක්චර් එක දන්නේ? ඔව් හරි නෑ ඒක ඉතින් මේ මට නෑ මෙහෙම අවසර දෙනවනේ අපි කතා කරමු. දැන් අපි 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 දන්නේ නැති දෙයක් ඒක අපි හීනෙන් තාපු මෙන්න අන්කොන්ෂස් මං කියන විදිහට වැරදි. මම අන්කොන්ෂස් කියන්නේ කොන්ෂස්නස් එකේම තියෙන දේ. මිසක් දැන් මෙයා කියන්නේ දන්නේ නැහැ කියලා නේ. කොග්නිටිව් ඒ කියන්නේ නිර්මාල් කියන්නේ මේක 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 එපිස්ටමොලොජිකල් නෑ අන්කොන්ෂස් කියලා. මම කියන්නේ ලැකානියන් අන්කොන්ෂස් කියන්නේ කොන්ෂස්නස් එකේම තිබෙන මේ අන්කොන්ෂස් එකක්. ඒක ඉන්ටිග්‍රේට් කරන්න බෑ. කලින් ඔයා අර ඔඩියන්ස් එක ගැන එකක් කිව්වනේ. දැන් ඔඩියන්ස් එක කොහමද ඔයාගේ එකත් එක්ක මේ ඔයාගේ එකත් එක්ක ලින්ක් එක හදාගන්නේ? දැන් ඕන තරම් මේ හැමෝටම කිව්ව තේරෙනවනේ. ඔව් තේරෙනවා නම් ඉතින් ඔබලාට අපේ අවස්ථාව දෙන්න නැහැ මේ ආකෘති සහ මේ වෙලා පිළිබඳ ප්‍රශ්නයක්. මීළඟට නිරූපාට අවස්ථාව තියෙනවා මෙම තිදෙනාගෙන් කැමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් වැඩසටහන අවසානයේ සඳහා ඔබකට ප්‍රවේශය ගන්න පුළුවන් දෙක එකක්. කැමති නිර්මාල්ගෙන් අහන. නිර්මාල් කිව්වා මේ කියන්නේ NPP එක තෝරගත්තේ ප්‍රතිපත්ති ගැන හිතලා නෙමෙයි කියලා. ඒතර මොකද්ද ඒ නිර්ණායකය කොහොමද? ඒ කියන්නේ ඔබ රටේ පිළිගත් විශ්වවිද්‍යාලක මහාචාර්යවරයෙක්. ඒතකොට එහෙම පුද්ගලයෙක් ප්‍රතිපත්ති ගැන එච්චර හිතන්නේ නැහැ කියන එක මට පොඩි ප්‍රශ්නයක් ආවා. මට දැනගන්න කැමති ඒක. ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ප්‍රතිපත්ති මෙහෙමයි. දැන් ප්‍රතිපත්ති කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති කියලා කියන්නේ දැන් මොකක් හරි අපි වාචිකව හරි ලිඛිතව හරි ඉදිරිපත් කරනවා මෙන්න මේකයි කියන එකනේ. දැන් ඕක මොකක්ද අපිට ඕක පිළිගන්න? يعني ඒක මත රඳාපවතින්න තියෙන සහතික කිසිම සහතිකයක් නැහනේ. ඕන කෙනෙකුට දැන් ඡන්දකදී අපි දන්නවා ඕන තරම් ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන. දැන් ඒක එක ක්‍රමයක්. අපිට යම් කිසි දෙයක් දිහා බලන්න තියෙන එක ක්‍රමයක්. අනිත් එක තමයි දැන් මම ඒ ක්‍රමය නෙමෙයි බලන්න. එතකොට මට සිද්ධ වෙනවා, ඒ කියන්නේ අනිත් අයගේ ප්‍රතිපත්ති දැන්. එතකොට ඒවා තියෙන දැන්, කියන්නේ ඒවා දැන් ඕන කෙනෙකුට ප්‍රතිපත්තියක් දෙන්න පුළුවන් නේ. දැන් අපි හිතමු දැන් මේ මේකෙදි තියෙනවා සමාජවාදී සමානතා පක්ෂය කියලා. ඒගොල්ලන්ගේ තියෙනවා අර ලෝක විප්ලවය ගැනම සාම කොම්ප්‍රිහෙන්සිව් ප්ලෑන් එකක්. හරි. එතකොට දැන් මට කෙනෙකුගෙන් අහන්න පුළුවන්, දැන් කෙනෙක්ගෙන් අහන්න පුළුවන්, ආ ඔයා මේකේ ප්‍රතිපත්ති බලන්නේ අර මේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්ති දිහා බැලුවද? හරි. ඒක නෙමෙයි. ඒ කියන්නේ මං යෝජනා කරන මේ විකල්ප ක්‍රමයේ තියෙන්නේ දැන් මං බලන්නේ ප්‍රතිපත්තිය නෙමෙයි අර කියන්නේ people's perception. ඒ කියන්නේ මහජනයා බාධා කරන්න පුළුවන් විනාඩියක්. ඔබ කියන්නේ මෙහෙම දෙයක්ද? මම මේක උදාහරණයක් එක්ක කියන්න, මොකද ගැටලුවක් ඇති වෙච්ච ඉඳා. දැන් අපි අපේ sexual අද එහෙම නැත්නම් අපේට සමීප කෙනෙක්ව තෝරගන්නකොට ලිංගික ආකර්ෂණයට අපි ඒක තෝරගන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ නිර්මාල් කියන්නේ මම මේ සිලෙක්ෂන් එකට යන්නේ අප ෆයිනලි ඐ ඩොන්ට් නෝ. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඇයි මේ තෝරගන්නේ කියලා. බට් නමුත් අවසානයේ රිට්‍රැක්ටිව්ලි කියනවා මම මේකට ගැතුණු දිනේ this and this කියන හේතුන මත. ඒකද ඔබ කියන්නේ නැත්ත වෙන්නේ? නෑ නෑ, ඕක වැරදි. ඕක සම්පූර්ණ වෙනව විශ්වීකාරයක් ඕක. අන්න මන් දැන් බොඩ කිව්වේ නෑ නේ. නෑ නෑ, ඔයා කියන දේට මම විශ්වීකාර කිව්වේ නෑ නේ. හරි හරි, ඒක ඒව ඇවිල්ලා ඒවා සාමාන්‍ය අර සාමාන්‍ය ජනයාගේ භාෂාව ඒක. හරි. දැන් ඒක හරි. දැන් මේ ඒකේ ඕනනම් පැටලෙන්න පුළුවන්. දැන් මේක මේ මගේ අර සෙක්ෂුවල් බීන් එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක කලෙක්ටිව්. කියන්නේ දේශපාලනය කියන්නේ සාමූහික දෙයක්. අපි සාමූහිකව අපි සමාජයත් එක්ක ගැවසෙනවා, කතා බහ කරනවා. හරි.
අපි අපි දේවල් එක්ක එන්ගේජ් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒ අර ගෝල් ෆේස් මේක අරම යති බුණානේ එතන අපි යන්නේ ඒක ඒවා තියෙනවා. එතකොට එතන විවිධ අභිලාෂ තියන අය ඉන්නවා. ඒවා නෙගෝෂියේට් කරනවා. ඒක ඇවිල්ලා ඒ දේශපාලන මේ පබ්ලික් ස්පේස් එක කියලා කියන්නේ මිනිස්සු දේවල් දැන් මෙතන ඇවිල්ලා අපි එක එක්කෙනා අපි එක එක්කෙනා කතා බහ කරනවා. ඔය මේ දැන් මමත් පහුගිය කාලේ ඔය රටේ තැන් තැන් වල ගිහින් මිනිස්සුත් එක්ක කතා කරනවා. ඒ මිනිස්සුන්ගේ එක්ක එන්ගේජ් වෙනවා, විවිධ එක එක දේවල් කරනවා. එතකොට ඒව හරහා මම බලනවා දැන් ඇයි මිනිස්සු මේ NPP එක එහෙම ඒකට යම්කිසි නැඹුරුවක් ඇති වෙන්නේ. එතකොට ඒ නැඹුරුව ඒ නැඹුරුවේ තුල තිබෙන ඒ නැඹුරුවේ තිබෙන කියන්නේ මොකක් නිසාද ඒක නිකන්. හරි. ඔන්න ඒක ඔන්න ඔතන තමයි මට නිරූපා අර ප්‍රතිපත් ඒගොල්ල මොකද්ද කියන එකට වඩා මිනිසුගේ කැමැත්ත. ඒ කියන්නේ අන්න ඒක. ඒක හරියට මේ වගේ නිකන් අපි හිතමු දැන් මේක බොහොම සරල මෙටාෆර් එකක් මම කියන්නම්. අපි හිතමු බස් එකක් තියෙනවා. දැන් බස් එකක් යනවා යම්කිසි පැත්තකට. ඒකේ බෝඩ් එකක් මොකක් හරි ගහලා තියෙනවා. දැන් මට කියන්නේ මම ඒ බස් එකට නගිනවා. ඒක අපි හිතමු කොහෙට හරි කතරගමට හරි කොහෙට හරි යන්න පුළුවන්. මම හරි ඔය තියෙනවා අර හෙට්ටියවත්ත කරගම්පිටිය වගේ දුරට යනවනේ. කවුරුත් යන්නේ නැහැනේ මේක හෙට්ටියවත්ත ඉඳලා කරගම්පිටියට. මේක අපි කොහෙන් හරි මගින් නුගේ ගොඩින් බහලා නැගලා රාජගිරියෙන් බහිනවා. නෑ අර බයික් කට්ටියත් ඉන්නවනේ. දැලයිඩ්ලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ නමුත් අපි බලන්නේ මම මේ කියන්නේ උදාහරණෙම පැටලෙන්න අවශ්‍ය නැහැ. කියන්නේ අපි බලන්නේ අර අපි ඒ දිශානතිය. එතකොට ඒ මිනිස්සු බලන NPP එක හරහා ඒක දිශානත වෙලා තියෙන කොහෙටද? හරි. එතකොට මම බලන්නේ රනිල් වික්‍රමසේක දිශානත වෙලා තියෙන කොහෙටද? එයා දිශානත වෙලා තියෙන්නේ අද තියෙනවා මේ ග්ලෝබල් අපි හිතමු ගෝලීය පද්ධතියක්. ඒ ගෝලීය මේ මේ ඔබ්ජෙක්ටිව්ද සබ්ජෙක්ටිව්ද මේකත් ඔබ්ජෙක්ටිව් තමයි. හරි හරි. ඉතින් මේ අනිකත් ඔබ්ජෙක්ටිව් නේ. මිනිස්සු ඉන්නවනේ. ඉතින් මිනිස්සු කලෙක්ටිව් කියන්නේ ඉතින් ඔය බේසික් දැන් මෙතන කියවුණා මේ ලැක්ලෝ කියන මම විතර ඔයා දන්නවා ඇති කියලා. ඉතින් ලැක්ලෝ කියන්නේ කලෙක්ටිව් කියලා කියන්නේ ඉන්ටර්නල් රැප්චර් එකෙන් ගැලවෙන්න අපි හදන ෆැන්ටසි. හරි. දැන් හරි දැන් ඕක මේ අපි බලමුකද ඕක කියන්නේ මේ දැන් මේ කලෙක්ටිව් එකට මෙතන කියන්නකෝ. දැන් මගේක දැන් මගේ හරි මම නැහැ කිව්වේ. නෑ හරි. ඒ කියන්නේ දැන් නෑ මේ දිශානති. එතකොට දැන් රනිල් වික්‍රමසිංහගේ එක දිශාගත වෙලා තියෙන කොහොමදද? එයා මොකක්ද කරන්න හදන්නේ? එයා කරන්න හදන්නේ ලංකාවට ණය ගන්න තියෙන හැකියාව වැඩි කරන්න. ඒකනේ ණය ගන්න තියෙන හැකිය ණය ගන්නවා. ණය අරන් මිනිස්සුන්ට දෙනවා. ඊට පස්සේ ඒවා මේ තියෙන අපි හිතමු දේපල තියෙනවා නම් අරෝමියා විකුණනවා. හරි. මට ඒ විකිණීම ගැන මම වෙන අදහස් තියෙනවා. ඒවා කරලා කොහොම හරි එතකොට අර ඒ ග්ලෝබල් කැපිටලිස් සිස්ටම් එකට මේක ලින්ක් කරනවා. ඒ ලින්ක් කරන එක වැඩි කරනවා. එතකොට ඒක මගින් ලංකාවේ අර මේ ඇකියුමුලේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ඇකියුමුලේෂන් ප්‍රොසෙස් එක නිකන් ඔබ්ජෙක්ටිව් එකක් නෙමෙයි. ඒක කට්ටියක් ඉන්නවනේ. ඒක පරිහරණය කරන පිරිස මෙන්න මේ අයගේ පැත්තට තමයි ඒක යන්නේ. එතකොට මේක නිසා ඇතිවෙන විශාල මේකේ තියෙනවා සමාජීය ප්‍රතිවිපාක. මේක තියෙනවා සමාජීය ප්‍රතිවිපාක. මේක නිකන් මේ අහිංසක එකක් නෙමෙයි. මේ මිනිසු කීයක් හරි හොයාගන්න පුළුවන්. නමුත් මේකේ සමාජ ප්‍රතිවිපාක තියෙනවා. මෙන්න මේ ප්‍රතිවිපාක පැත්ත තියෙනවානේ. මේ ප්‍රතිවිපාක වලට මිනිසු ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර තමයි අරගලය කියලා කියන්නේ. අන්නේ ප්‍රතිචාර. එතකොට මේ දේශපාලනේ තියෙන්නේ අර පැත්තේ හිට ගන්නවද මේ පැත්තේ හිට ගන්නවද කියන එක. ඒක ප්‍රතිපත්ති වලින් නිර්ණය කරන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි පොසිෂන්ස් කියලා කියන්නේ මම හිතන්නේ. නෑ මං හිතන්නේ නිර්මාල්ගේ කතාවට නිර්මාල්ගේ වචනේ නම පාවිච්චි කළාම මම කියනවා නිර්මාල් ඉන්න තැන කියන්නේ නෑ නිර්මාල්. ඒ තමයි නිර්මාල් කියන්නේ සැලරීඩ් බූෂුවායිගේ සමාජිකයෙක්. ඒ කියන්නේ රජයේ වැටුප් ලබන පුද්ගලයෙක්. ඔහු කියනවා අර එහා පැත්තේ අවිධිමත් ආර්ථිකයේ එතකොට ඔයානේ මාස්ටර් සිග්නිෆයර් එක. එච්චරයි මට කියන්නේ. මාස්ටර් සිග්නිෆයර් එක කියන එක අනෙකුත් සිග්නිෆයර් නිකාම පෙළ ගැසෙනවා. කාලය පිළිබඳව අපි දෙන්නා මට ඔයාට වැඩිය සල්ලි තියනවා කියලා අපි හිතමු. ඒක ඇක්සිඩන්ට් එකක් නේ. ඒක කන්ටින්ජන්ට් නේ. හරි. ඒක හරි. එතකොට ඕක මාරුණා නම් එහෙම නෑ. ඔය ඕක මාරුණා නම් මොකද? නෑ කියන්නේ ඒ මාරුණා ඒක තමයි. මොකද්ද ඔය අයිඩියොලොජි කියන්නේ? මොකද්ද ඔය අයිඩියොලොජි කියන්නේ? නෑ නෑ මම අහන ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් මං කියන එක මං ආයි සරලව කියන්නම්. ලංකාවේ 60% අවිධිමත් ආර්ථිකයේ ඉන්න අයට සමාජ සාධාරණත්වයක් නැහැ. සෞඛ්‍ය මේ සාධාරණත්වයක් නැහැ. රැකියා මේ අපි ලියලා තියෙන්නේ. මෙන්න මේ කිසි දෙයක් නැහැ. නිර්මාල් රංජිත් දේවසිරි කියලා යහපත් මිනිසෙක්
යම්කිසි රජයේ වැටුපක් අරගෙන ඉවරලා ඔහු පෙනී හිටිනවා මේ මේ පැත්ත වෙනුවෙන්. මම කියන්නේ සැක කරන්න එච්චරයි. මම කියන්නේ 160 මිනිසුන්ට මම කියන්නේ මොහුව සැක කරන්න එච්චරයි. බොහොම ස්තුතියි. අපි මේ කාලය පිළිබඳ සහ ඔඩියන්ස් එක බලන් ඉන්න යාළුවන්ට ප්‍රශ්න අවසානයේ විදර්ශනට අවස්ථාවක් තියෙනවා. ප්‍රශ්නයක් අහන්න ඉතමත් කෙටියෙන් ප්‍රශ්න අහන්න සහ විනාඩි 3ක් වගේ අරන් යහන පැනලිස්ට් උත්තර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. ඊට කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් මම දැන් දීප්ති කිව්වා ඒක පෝස්ට් මාක්සිසම් ස්ට්‍රක්චරලිසම් දැන් මම දැකලා තියෙනවා දීප්තියට වීඩියෝස් වලත් කියනවා මේ මොකද්ද මේ පශ්චාත් විවාදයෙන් පස්සේ සාරාත්මයක් නැහැ කැසන්ස් එකක් නැහැ නිසා මේ ඔය මාක්සිස් නැත්නම් ඔය කියන වාමාංශික මේක ස්ථානගත කරන්න බෑ කියලා සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි හේතුව නෑ පොස්ට් මාක්සිස් මම බෙන්නලා නෑ නෑ ඉන්න මම බෙන්න නෑ ඒක කිව්වට මට ඉඩ දෙන්න නෑ මන්ට කියන්න ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. හන්ද කියන්නේ මම ඒක මම ඔප්පු කරන්න යන්නේ. හා ඔප්පු කරන්නේ මෙහෙමයි. එකක් පශ්චාත් මාක්ස්වාදීම එක ධාරාවක් විශේෂයෙන්ම ශාන්තල් මූව් ගේ Left-in populism, ඇතුළු වෙ සංවාද මාලා විශේෂයෙන් politics නැත්නම් the political ගැන. ඊට පස්සේ ආපු මේ මෑත මේ දිගට මෙන ධාරාව තුළ උදාහරණයක් ගත්තොත් මේ ආසන්න පොතක් Left-in populism එකේ අන්තිම පරිච්ඡේදය. ජා මූලික වශයෙන් සිංහලට දාපුවතද? ඔව් ඉංග්‍රීසි එකේ සිංහලට දාපුවා. ඔව් ඔව් ඒකත් ඊට පස්සේ ආවා දැන් මේ green revolution සම්බන්ධ පොතේ ඒකත් ඒකෙම දිගුවක්. ග්‍රීන් ඩෙමොක්‍රටික් රිවොලූෂන් පොත මේ දෙකම සයිට කලින් එයාගේ නිර්මාණ ඔක්කොම වල මේ පරිච්ඡේදයේ අග ඒ පොතේ අග නිශ්චිතවම සාරාත්මක නොවන ප්‍රවේශයක් ඇතුලේ තමයි පෝස්ට් මාක්සිම් ප්ලේස් කරන්නේ දෙන්නා අන්ති පරිච්ඡේදය කියන්නේ මම මතුරක් කියන්න අන්ති පරිච්ඡේද කෝඩ් කරන්න අන්ති පරිච්ඡේදයේ සිංහල එක මම මෙතන උපුටන්නම් මේකේ අවසාන න්‍යාය කැමුණුම පොතේ සාරාත්මකවාදී නොවන ප්‍රවේශය right මේක තමයි මම හිතන වාගාවත් ඇත්නම් පොත සම්පූර්ණ බලන්න ඕ ඒ තමයි නිශ්චිතවම පස්තාත් ව්‍යුහවාදී ප්‍රවේශෙන් පසුව තමයි ශාන්තල් මූව් සහ ලැක්ලාව් ලගේ කවුන්ටර් හෙජමොනික් රැඩිකල් ඩෙමොක්‍රටික් ඒ මේ ප්‍රෝග්‍රෑම් එක යෝජනා කරන්නේ right මොකද හේතුව එය පස්සත් ඒ කියන්නේ ව්‍යුහාත්මක මේක වෙනස් වෙන්නේ මම කියන්න ඉන්න මම ඉවර නෑ මම ඉවර නෑ කියලා අපි මේව කියන්න දෙන්න මට මම ඉවර නෑ ඕ ඒ කියන්නේ මෙහෙම දැන් මෙතන පශ්චාත් විවාදෙන් විවාදෙන් පසු චින්තනය පශ්චාත් මාක්ස්වාදී ධාරාවට එන්නේ පන්ති ආර්ථික පන්තියේ සාරය ආර්ථික පන්තියේ මධ්‍ය කේන්ද්‍රය විසංයෝජනය කිරීමේ අර්ථයෙන් පමණයි හෙජමොනික් ප්‍රොජෙක්ට් එක අපි කවුන්ටර් හෙජමොනික් පොලිටිකල් වැඩපිළිවෙල නිශ්චිතවම පදනම් වෙන්නේ පශ්චාත් විවාදී ප්‍රවේශයක් මත. ඒකට හේතුව තමයි යම්කිසි චේන් එකක් විශේෂයෙන්ම කැපිටලිස්ට් හෙජමොනික් එලිට් ඒ outside එකට එරෙහිව මේ පැත්තෙන් ජනතාව ගොඩ නැගීම පිළිබඳ උපාය මාර්ගයේ strategy එක පදනම් වන්නේ post structuralism මත. ඒ කියන්නේ post marxism වල පදනම post structuralism. ඔව්. ඒක වාමාංශිකයි නැවත. Ernest Laclau, Chantal Mouffe කියන්නේ class nature එකේ තියෙච්ච essentialism එකෙන් ඒගොල්ලෝ අයින් වෙනවා. ඔක තමයි theory. ඔක තමයි කිව්වේ. ඔව්. ඒ කියන්නේ ඒ theoretical point එකෙන් අයින් වෙනවා නම් ඔයා කොහොමද politics oh politics ඇතුලේ oh මම politics කරගෙන ඒකේ play කරන ගන්නේ ඒ කියන්නේ politics වල fix නෑ නෑ නිර්මාල් දැන් නිර්මාල් දැන් සංවිධානය මම මෙතන fix කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි දැන් fix කරන්නේ දැන් NDP එක fix කරනවා දැන් මම රනිල fix කරන්න යන්නේ නැහැ float ඒ කියන්නේ ඒක මම අහන ප්‍රශ්නේ තමයි එතකොට මේගොල්ලෝ අතහැරලා තියෙන්නේ දැන් ඒගොල්ලන්ගේ ඊට එහෙම එකක් නැහැ කියලා ඒ කියන්නේ මෙහෙම ලැක්ලාව් මුස්ලගේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහදී ඩිබේට් කරනවා ඉඩ දෙන්නකෝ පොඩ්ඩක් ඒ කියන්නේ ලැක්ලාව් මුස්ලගේ ප්‍රොජෙක්ට් එකේ නැහැ මේ ඔක්කොම එකයි කියලා එකක් ඒ කියන්නේ ලැක්ලාව් මුස්ලගේ ප්‍රොජෙක්ට් එක නම් පෝස්ට් මාක්සිසම් ඒ ප්‍රොජෙක්ට් එකේ නැහැ මේ ඔක්කොම සාරාත්මයක් නැති නිසා මේ ඔක්කොම එකයි කියන එක නෑ එයා නිශ්චිත ඉරක් බදිනවා රෙටොරිකල් ෆවුන්ඩේෂන්ස් ඔෆ් සොසයිටි කියවන කියමු ගමන් වට දෙන්නේ නෑ ඉතින් අපි ඕනේ ආජන්ටිනාවේ දැන් ආජන්ටිනාවේ පෙරහිටියනේ මේ Ernest Laclau එතකොට පෙරහිටියනේ ඔව් හැබැයි ඒක බෙදීම හදනවා කියලා කියන්නේ පොලිටික්ස් ඇතුලේ නෑ නෑ මම ආර්ථික පන්තියනේ නෑ නෑ යා හදන එක මං කියන්නේ ඒගොල්ලන්ගේ සංවාදය දැන් මම කියන්නේ පෝස්ට් ස්ට්‍රක්චර් සම්මත බේස් වෙනවා නම් අපේ පොලිටිකල් තියරි එක අපිට බෑ මෙයාට වඩා මෙයා එන්නේ එහෙමනම් කියන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා ඉතින් ආයෙ තේරුන්නේ නැහැ වලට ආයෙ මං කියන්නම් පස්චාත් පොඩි නෑ ඉන්නකෝ ආයෙ කියන්නම් පස්චාත් මාක්ස්වාදී නමින් හඳුන්වන ලක්ලාව් සන්තල් මුෆ් ඇතුළු ව්‍යාපෘතිය මාක්ස්වාදී බෙදුම් මිරක් සලකුණු කිරීම තමයි දේශපාලනයේ ප්‍රමුඛ කරගන්නේ. අපිට ඉන්න ඒ කියන්නේ මම ඉවරද? මම ඉවර කරන්නේ. ඔතන මට මේ හැමෝම
වෙනුවේ කතා කරන්නේ. මම ඉවර කරන්න. එතකොට යා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් උන්නේ ක්ලැසිකල් මාක්සිසම් වල අරගල යම් යම් ශ්‍රීවාදී අරගල ලිංගිකාරය මේවා අයින් කරා ක්ලාස් නේචර් එකක් මේකට අනුව නෑ අයින් කරලා දැම්ම නෑ කියලා. එතකොට ලැක්ලෝ කියන්නේ මෙන්න මේවා ඇතුළත් කරගත යුතුයි ඩෙමොක්‍රටික් රෙවොලූෂන් එකක් වෙනුවේ. ඒ 85යි. ඒක ඕකේ. මම ඒක ඕකේ. ඔව් ඒසි පොයින්ට් එක ඒ පොයින්ට් එකේම ඒ ලොජික් එකම අදග අරගෙන. ඔව්. හරි අද අරගෙන කියනවා 85 අරවායි ඒ කියන්නේ වාමාංශික සමාජ ප්‍රගමනවාදී ව්‍යාපාර අර මූවමන්ට්ස් අයින් කළා. ඒ නිසා කවුන්ටර් හෙජමොනික් ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනේ නියෝලිබරලිසම් වලට විරුද්ධව. රයිට් එක. මෙයාගේ පොයින්ට් එක. එතකොට 85 යා කිව්ව මේවා අපි ආටිකියුලේට් කරමු. හැබැයි අද ඒ ලොජික් එකම අරගෙන සන්තාල් මූෆ් ඇතුළු ධාරාව කියනවා එය විසින් අද ඉවත් කළා තියෙන කම්කරු සුබසාධන අරගල. රයිට්. ඒ කියන්නේ අර සංවාදය තුල විශේෂ නියෝලිබරල් අනු මං කියන්නේ මේ කලින්ම. ඒක නියෝලිබරල් ධාරාව ඇවිල්ලා ඒක අධිපති වෙලා පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී පශ්චාත් දේශපාලන යුගයකට ඇවිල්ලා තියෙන අද තත්ත්වය තුළ අද කවුන්ටර් හෙජමොනික් ප්‍රොජෙක්ට් එක හදන්න වෙන්නේ 85 තර්කයෙන් අරගෙන එය විසින් ඒ යුගයේ අව탁සේරු කළපු මං ආයෙකල් පන්තිය නෙමෙයි ආර්ථික පන්තිය නෙමෙයි කම්කරුවාගේ සුබසාධනෙ ඇතුළු ප්‍රමුඛ කරගත් සාධක මං එතනදී කැමති අතට එන්න වාගේ ඔයා කියන දැන් මම ඉස්සලා අහන්න හදපු ප්‍රශ්නේ ඒක ඔයා කියන්නත් කලින් මම ඔයාගෙන් අහන්න හදුවා අර 100ට අඩේ ප්‍රශ්නේ මයිකට එකගයි මං එන්නේ එතනින්. එතකොට මම වාගේ ප්‍රශ්නෙට එන්නේ අතකට පක්ෂපාතීව. ඒ කියන්නේ ඒක සන්තාල්මු ඇතුළේ ධාරාව මේක නැවත රේඛාව අඳිමු අර සුබසාධනය. ඇතුළු කම්කරුවාගේ පහළ පන්තියේ සුබසාධනය ඇතුළට ගමු මේ හෙජමොනික් කවුන්ටර් හෙජමොනික් ප්‍රොජෙක්ට් එකට මේක ඇතුළට ගමු. ඒක 80 90 තිබුණ නෑ කියන එක. රයිට් මම සංවාදයක් කැමති. මම ප්‍රශ්න දෙක අහන්න. දැන් මට ඕනේ වුණේ අන්න ඕක පොඩ්ඩක් ක්ලියර් කරගන්න. නෑ මට පස්සේ අහන්න ඕනේ නෑ මට ඊතර උත්තරයක් කතා කරන්න පුළුවන් තැන. ඔබ එකඟයිනේ 160 කියන්නේ. ඔව්. මායි ඔබයි මං හිතන්නේ වෙනස් වෙන්න නියමිත වෙන්නේ මෙම්ම සුබසාධන වෙනුවට මම අපි යෝජනා කරන්නේ මාකට් රිෆෝම් එකක් මිසක් සුබසාධන නෙවෙයි. ඔතන තමයි අපි දෙන්න වෙනස් වෙන්නේ. ඔව් ඒක තමයි මම අහන්න දුපු. මං අහන්න දුපු ප්‍රශ්නයකට දාලා මං වාගේ ඩිරෙක්ට් ඇහුවොත් දැන් මෙහෙම ගත්තොත් දැන් ඒ අදහස මම හිතන්නේ අර මම මායිකයි කිව්ව මාක්සිස්ට් post marxist leftist view එකෙන් තමයි මම මේක දකින්නේ. ඔයා ඒක නෙමෙයි කියන එක. නෑ මම කියන්නේ ඒක නෙමෙයි කියලා. මම ඒකට හේතුව කියන්නම්. දැන් ඔයා කිව්වා නමුත් ඔයාම කිව්වනේ අපෝ වෙලඳපොළ හෙලිමන්ද සාධකයේ ඔය ඒක වෙනම කතා කරනවා. ඔව් දැන් ඒක left එකට දුන්න අදාළ වෙන්නේ. මම අහන්න. බලන්න මම ඇහුවේ නෑ. මම අහන්න හදන මම අහන්න ප්‍රශ්නෙට දක් දෙන්න. දැන් Netflix එක මම මේ මෙතන කිව්වේ NPP සංවාදේ කියලා. මේ market reform. මේ market reform යෝජනා කරන්නේ. ඒක කතා කරමු. ප්‍රශ්නෙට ඉඩ දෙන්න. මම අහන්න හද පස්සේ මම තම ඍතු ඇහුවොත් රනිල් වික්‍රමසිංහගේ සාධකය විසින් රනිල් වික්‍රමසිංහගේ සාධකය ඔහුව නියෝජනය වෙන දේශපාලන යම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ඔහුව හඳුනා ගන්න මගේ වම ඇතුලේ දකුණ ඇතුලේ ඔහුව හඳුනා ගන්න විදියක් තියෙනවා. ඒකම ඔහු අරගෙන කම්කරු නීති. ඒක අපි සාමාන්‍ය වාමාංශික න්‍යායික ධාරාවේ උනත් බොහෝ අය ඒ කම්කරුවාගේ අයිතීන් නැත්නම් ඔහුගේ නීතිය නැත්නම් ඔහුට අදාළ වෙන ආරක්ෂක නීති. ඒවා මුළුමනින්ම දරදඩු කරමින් සම්පූර්ණ කම්කරුවා වෙළඳපොළ වස්තුකරණයකට ලක් කරන දේශපාලන ව්‍යාපෘතියක් සහ අනිත් පැත්තෙන් වෙළඳපොළට ගැලපෙන ඒකාධිපතිවාදයක්. මම හිතන අද සංවාදේ. අද තියෙන අප්ඩේට් සංවාදේ තුළ ඒක තියෙනවා. මෙහෙම යෝජනා කරන ව්‍යාපෘතියකට එකඟ වෙන නැත්නම් ඒකට යම් කිසි විදිහකට සහනමැතියක් පළ කරන දීප්ති ඇයි කියලා අහන්න. ඇයි මම ඇයිද මේ කොහමද ඔහුගේ විතර ඒ රනිල්ලගේ ව්‍යාපෘතියෙන් අර අක්‍රමවත් ශ්‍රමිකයාගේ ඒ 160 ක ජනතාවට සාධාරණත්වයක් විමුක්තියක් උදා කරන මම වැඩපිළිවෙල කොහොමද සංයුක්තව? සරලයි. ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ බොහෝ රටවල මේක තියෙනවා. high and fire ඕකනේ high and fire කප් කර ඒ කියන්නේ කම්කරු නීති සංකීර්ණම කරාම එච්චරයිනේ වෙන්නේ. අවශ්‍ය වෙලාවට ශ්‍රමය ගන්නවා මිලට අනිත් වෙලාවට අයින් කරනවා. යෝජනාව තමයි සියලු දෙනාට සියලු දෙනාව ඇතුළත් කරගන්න සමාජ ආරක්ෂණ දැලක් හැදීම. අන්න ඒක තමයි උත්තරේ. ඒ කියන්නේ අපි කියන්නේ ඒක හදන්නේ රනිල් හදනවානේ. රනිල් යෝජනා කර රනිල් හදනවද නැද්ද කියනකට වඩා මම පෙඩි කතා කරන්නම්කෝ. මම පෙඩි හිටින ඔන්න ඔය වෙනුවේ. ඒ කියන්නේ තව දුරටත් අපිට බෑ වෙළඳපොළට පාලනය ගෙන්න අපිට කළ හැක්කේ වෙළඳපොළ තරංගය තුළ ආන්තික වන ඕනෑම ශ්‍රමිකාවිය අර පොදු සමාජ ආරක්ෂණ දැල මගින් ආරක්ෂා දෙන්න. ඒ සඳහා සමාජයේ ප්‍රතිසංවිධානය. අපි දැන් ඔඩියන්ස් එකට යමු. මෙහෙම මෙතන අපි මෙහෙම බොහොම නිදහස් අවකාශයක් හැමෝටම තමන්ගේ මතයක් දරන්න සහ ඒ මතයට අනික් අය එකඟ වෙනව හෝ නැතව හෝ ඒ මතය දරන්න හැමෝටම තියෙන අයිතියට ගරුකරන මේක පුද්ගලිකව අරගෙන මේ
රියසල්ලන විදිහට නැතුව අපි දැන් ඔඩියන්ස් එකට විවෘත කරන ප්‍රශ්න අහන්න මං මේ අපේ සහෝදරයට මයික්‍රෝෆෝනේ බාර දෙනවා ඔඩියන්ස් එකේ ප්‍රශ්න වටේ සඳහා. දැන් ප්‍රශ්න කීපයක් මතුවුණා, ඒත් එක්කම ඔඩියන්ස් එකටත් දැන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. අපි අත් උස්සලා කාට හරි මම මේ තුන්දෙනාටම මේ මුකුත් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ. තුන්දෙනාම මේ බැලුවම එක කඳවුරක් නියෝජනය කරන්නේ. මම නියෝජනය කරන්නේ ලංකාවේ දක්ෂිණාංශික කඳවුර, දකුණු යුර, ලංකාවේ රයිට් වින් පොලිටික්ස් එකෙන් පෙනී ඉන්නේ. අපේ දේශපාලනේ පුරෝගාමින් විදියට අපි හඳුනාගන්නේ ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, ඒ වගේම ගත්තම කේන්ස්, ලංකාවට අදාළව ගත්තොම ඩීඑස් නායක, ඒ වගේම සර්ජන් කොතලාවල ඩල්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ඒ වගේම ලලිත්, ගාමිණී, රනිල් සහ රංජන් විජේරත්න, මේ අය වෙනුවෙන් තමයි කතා කරන්නේ ලංකාවේ දේශපාලනය. එතකොට අපි පැහැදිලිව රයිට් වින් පොලිටික්ස් වෙනුවෙන් කතා කරනවා, වෙල්ත් ක්‍රියේෂන් වෙනුවෙන් කතා කරන්නේ, ධන උත්පාදනය වෙනුවෙන්, ධනේශ්වර දේශපාලනය වෙනුවෙන්, ඒ වගේම ධනෝත්පාදනය වෙනුවෙන් කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ තුන් දෙනාගෙන්ම අහන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට බෙදුම් රේඛාව පැහැදිලි, වම්මියුරට මට දීප්ති පැහැදිලි නැහැ, වම්මියුරට දානවද එහෙම නැත්නම් දකුණියුරට දානවද කියලා සමබිම පක්ෂයේ නියෝජනය කරන්නේ. අනිත් දෙන්නා වම්මියුරට දාන්න පුළුවන්, නිරූපමා ගැන අදහසක් නැහැ. ඉතින් ඒක නිසා මේ මොහොතේ පැහැදිලිව ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනය වෙනුවෙන්, ව්‍යවස්ථානුකූල වාදය වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. ඒ වගේම මේ රටේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය නැවත රිෆෝම් කරන්න ඕන කියන තැනක ඉන්නවා. ඒක නැවත පිළිසකර කරන්න ඕන. ඒ දේශපාලන කර්මාන්තය පෞගිය දවසේ කැරලිකරුවන් අතරින් සහ අරගලකරුවන් අතරින් විශාල බිඳවැටීමකට ලක් වුණා. ඒ වගේම ලංකාවේ පොලිටිකල් ක්ලාස් එක සහ ඒ වගේම කැපිටල් ක්ලාස් එක, කැපිටලිස්ට් ක්ලාස් එක සහ මේ ලංකාවේ එලීට් ක්ලාස් එක සෑහෙන බිඳවැටීමකට ලක් වුණා. ඒක නැවත වතාවක් පිළිසකර කරන්න ඕන. ඒක පිළිසකර කරලා ආපහු රීස්ට්‍රක්චර් කරන්න ඕන. ඒ සඳහා තමයි පෙනී ඉන්නේ. ඔව්. ඉතින් ඒක නිසා මේ අපි ඒ සඳහා වැඩ කරනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ නැවත වතාවක් අපේ තිබුණු ඒ සම්ප්‍රදායික දේශපාලනයේ ඒ පරිණි අර්ථයෙන් නෙවෙයි ආපහු අපි රිෆෝම් කරන්න ඕන. මේක නැවත ගොඩනගන්න ඕන කියන තැනක ඉන්නේ. ඒක නිසා මේ අපි පැහැදිලිව ලංකාවේ දක්ෂිණාංශික දේශපාලන කඳවුර නියෝජනය කරමින් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා, ඒ වෙනුවෙන් කතා කරනවා. ඒක ගොඩනගන්න ඕන. ඒකට එරෙහිව එන යම් යම් බලවේග කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒක රටේ නීතිය පාලනය තුළ කිසියම් විදියකට පාලනය කළ යුතුව තියෙනවා. ඒක මේ මොහොතේ වෙනකොට රනිල් වික්‍රමසිංහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා සියලු දෙනාට මේ විදියට මේ දේශපාලනය කරන්න පුළුවන් දේශපාලන සාම්‍යක් මේ මොහොතේ රට තුළ ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ විදියටම ආර්ථිකයත් කළමනාකරණය කරලා තියෙනවා. ඉදිරියේදී ඒක වඩාත් ස්ථාවරභාවයට ගෙනීම තමයි මේ මොහොතේ අපේ වගකීම සහ කාර්යභාරය විදිහට දකින්න. බොහොම ස්තුතියි. එල්පීපී එකට ඡන්ද දෙන්නේ ඇරියස් එකක් අව කරන්න. ඇරියස් එක මෙච්චර කාලෙ තිබ්බ ඇරියස් එකට මම ඡන්ද දෙන්නේ. ඒක අයිඩියොලොජි එකක් නෙමෙයිද කියලා මම අපේ මහාචාර්යතුමාගෙන් අහනවා. ඒ එහෙම ඇරියස් එකට ඡන්ද දෙන පුසාල පිරිසක් ඉන්නවා. ඔබතුමාගෙන් අහනවා ඒක අයිඩියොලොජි එකක් නෙමෙයිද? මෙහෙමයි, මම මේ අයිඩියොලොජි එකක් නෙමෙයිද නැද්ද කියන එක ඒක ටිකක් එක ලොකු සාකච්ඡාවක්. කියන්නේ ඒ ඇරියස් එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් මං හිතන්නේ ඔබ ඒ ඇරියස් එක කියලා කියන දේ තමයි මම අදහස් කරන්නේ. ඒක තමයි මේ තියෙන අර අපේ තියෙන ඒ දේශපාලනයේ නිතරම තියෙනවා අපි යම් කිසි දේවල් පවතිනවා. හරි, එතකොට ඒ ඔය ඩයලෙක්ටික්ස් වලනේ ඒක කියන්නේ. දැන් යම් කිසි දෙයක් පවතින එකේ පරස්පරයත් එක්ක. හරි, ඒක අපි හිතමු දැන් ඔය මේ නිශාන්ත කියපු
ව්‍යාපෘතිය තියෙනවනේ දක්ෂිණාංශිකය කියලා කියන ව්‍යාපෘතිය. ඒක ඒක තිබුණේ ඒක විතරක් නෙමෙයි, ඒකේ පරස්පරයකුත් එක්ක. ඒක තමයි ඔය මේ සම සමාජ පක්ෂය, ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ, උතුරේ අරගලය, ඊට පස්සේ පහුගිය දා ඇති වෙච්ච ඒ මහජන නැගිටීම, ඒ ඔක්කොමත් එක්ක තමයි. එතකොට ඒක තමයි ඔය ඇරියස් එක කියලා කියන්නේ ඒක. හරි, දැන් අද ඇත්තටම අද ප්‍රශ්නේ තියෙන්නේ, මම මේ නිශාන්ත ප්‍රතිචාරයක් දැක්වුවොත් අර ව්‍යවස්ථාව රකින්නවා කියන රකින්න අද ව්‍යවස්ථාවක් නැහැ. හරි, ඒ කියන්නේ මොකද ව්‍යවස්ථාව? අද ව්‍යවස්ථාවක් නැහැ. අද නැහැ. හරි 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 ඔයා ඔයා ඔය තියනවා කියන මම නැහැ කියනවා. ඉතින් අපි ඒක එහෙම තියාගමු. හරි 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 ඔයා ඔයා තියනවා කිව්වනේ මම නැහැ කියනවා. නැහැ කියන්නේ ඔයා කියන්නේ කොලකැලල තියනවා. හරි, මම කියන්නේ ව්‍යවස්ථාව කියන්නේ කොලකැලල නෙමෙයි. ව්‍යවස්ථාව කියන්නේ සම්මුතිය. හරි, සම්මුතිය තමයි දැන් මේ සම්මුතියේ ප්‍රතිඵලයක් විදිහට පත්වෙච්ච ජනාධිපතිවරයෙකුට යන්න සිද්ධ වෙනවා මහජන නැගිටීමක ප්‍රතිඵලයක් විදිහට. හරි, හරි හරි. ඔයාට අනුව නෝ, දැන් මෙහෙමයි, ඔයාගේ දේශපාලනේ තේරුම් ගන්න අතිසරල ආකාරයෙන් නෝන්ජල්කම වගේ දේවල්. හරි 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 ඉතින් දැන් හරි ප්‍රශ්නයක්නේ. දැන් ඔයා 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 කියනවට මට උත්තර දෙන්න බැරිද? ප්‍රතිචාර ඉතින් ඕනනම් මම නවත්තන්න ඔයා ප්‍රතිචාර දක්වන්න. ඉතින් මාර ප්‍රශ්නයක්. නිසාන්ත ඩිමොක්‍රසි ගැන මොකද කියන්නේ? එවලේ මොකද කරන්න තිබ්බේ? නිසාන්ත නෑ යාගෙන් යන්නේ නෑ නෑ. හරි හරි, ඒ ඒ ඒ වෙඩි තීම හරි මොකක් හරි වෙඩි තැබීම හෝ මොකක් හරි දැන් මම අභියෝග කරේ වෙන එකකට නෙමෙයි. ඔයා මතු කරා මේ ව්‍යවස්ථාව රකින්න. මම කියන්නේ ව්‍යවස්ථා, ඒ කියන්නේ ලෝකේ හැමදාම දැන් ව්‍යවස්ථාව කියන්නේ ඔයාට අනුව අර රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරපු මේ 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 අර බැඳලා තියෙන මිටියක්. මං කියන්නේ ඒකට නෙමෙයි ව්‍යවස්ථාව කියන්නේ. හරි, ව්‍යවස්ථාව කියලා කියන්නේ මේ මේ සම්මුතියකට. ඒකේ ඔව්, අපි තමන්ගේ වාර එනකන් ඉමු පොඩ්ඩක්. නැත ඒක ඔක්කොටම පොඩ්ඩක් කරන මේ අසාධාරණයක් වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා, අපි එහෙම වටෙන් වට යමු. අපි වටෙන් වට යමු. ප්‍රශ්න ඇත්තටම මේ මම සහභාගී වුණේ මෙතනට අර පැටලුම් කියවම ආර්ථික පැටලුම් ඒවා විසඳුම් සම්බන්ධයෙන් කතා වෙනවා කියලා. ඒ වුණාට මට හිතුණා මෙතන මේ අපේ සම්පත්දායකයන් තමන්ගේ බහුශෘතභාවය ප්‍රකාශ කරමින් අපිව තව පටලලා දැම්මයි යන්න. මොකද දැන් කුමාරි ජයවර්ධනගේ පොත කියන එක අපි දන්නේ. ඒ ගැන සංවාද ගියා. එතකොට අපි දන්නවා හැබැයි ජනාධිපති තාත්තා කියන පොත කරද්දී අපේ දීප්ති සහෝදරයා ගිහිල්ලා එතන සිම්බොලික් පාද සංකේතීය පියා විදියට මෛත්‍රීපාල මහත්තයා පෙන්නුවා. ඒ වෙලාවේ දැන් මම දීප්ති මහත්තයෙන් අහන්න කැමති මේ ප්‍රශ්නේ, දැන් ඔබතුමාගේ සංකේතීය පියා රනිල් මහත්තයාද කියලා. හොඳයි, ඉතින් ඒ කියන්නේ ඒ කිව්ව දේවල් හොඳයි. ඔයා සංකේතීය පියා කියන එක අදහසක් නෑ ඔයාට. ඉතින් තියරිටිකල් එක ඉගෙන ගන්න කිව්වා. ඉගෙනගෙන මගේ ප්‍රශ්නය. සිම්බා වාටි සිම්බලි පාද දැන් ගන්න බලන්න මේ Google එකේ ගහන්න ගැව්වම ඔයා කියන එකද සිම්බලි පාද කියලා බලන්නකෝ. හෙලෝ, මම පොඩක් කතා කරන්නද? මේකයි මේ මට දැනෙච්ච දේ තමයි. අපි දැන් ගොඩාක් දේවල් කතා කරා. මම ඔයාට එක දෙයක් කියන්න ආසයි. ඒක මරු. මොකද ධනවාදී මාක්ස්වාදී කියන ඉර දැන් මෙట్లా ගොඩක් කල. හැබැයි ඒක සංවාද කිරීට ගේන්න පුළුවන් අපිට. නමුත් 69ක් ලක්ෂ දුන්නේ ඕක අහලා නෙමෙයි. ඡන්ද දුන්නේ. ඒ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු, මොඩ මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු අවංකව ගෝඨාභයට ඡන්ද දුන්නා. දැන් අද මිනිස්සුන්ගේ අතර තියෙන එකම එක ඉර දෙකයි. හොරු ටිකයි හොර කරන් නැතුව වැඩක් කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු ටිකයි අතර බෙදීමක්. අපි හොඳටම දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී නැති කරේ ඔය රනිල්ලා රනිල් බටලන්. ඕකගෙන කියන්න ඕනේ නෑනේ. ඕල් ලංකාවම දන්නවා, ලෝකෙත් දන්නවා. හරි, ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියන එකම ලෝකෙම දන්නවා. ඒ කියන්නේ අපි තවදුරටත් එයා ප්‍රජාතන්ත්‍රවාදීද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ මිනිස්සු මේ මොහොතේ රැස් වෙලා ඉන්නව අර 69 දා රැස් වුණා වගේ. එදා ජාත්‍යාලයෙන් උනේ එක. නමුත් දැන් මිනිස්සු ජාත්‍යාලේ අයින් කළා. දැන් මිනිස්සු හොරා කවුද නැති මිනිස්සු කවුද කියලා චේන්ජ් කරලා තිනවා. එතනට මිනිස්සු ඇවිල්ලා තිනවා. මේ මොහොතේ මාලිමාවට මගේ පෞද්ගල අදහස
මාලිමාවට මේ වෙලාවේ ඡන්දයක් නොදෙනවා නම් දේශපාලනේ කෙසේ වෙතත් ඌ එක්ක පට්ට ගුහකෙක් එක්කගේ සෛල වැඩ කරන්නේ ඇලුවේ ඔය දෙක විතරයි මට නම් තියෙන්නේ මොකද මේක ඡන්දයක් ඊට පස්සේ අපි දන්නේ මේගොල්ලෝ හදනවාද මේගොල්ලෝ කරනවාද මේ බස් එක යනවාද බස් එක නගින ඉස්සලා අපිට හිතන්න බෑ මේක එන්ජින් එක හොඳද ප්‍රශ්න පොඩ්ඩක් කෙටි කරමු කියලා රයිට් හරි තෑන්ක් යූ දීප්ති කුමාර මහත්තයා කිව්වා රනිල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා අපි දැක්කා ජනාධිපතිවරණය කල් දාන්න ඩාපු ෆ්‍රයි එක අපි දැක්කා පළාත් සභා මැතිවරණය කැන්සල් කරපු එක ක්ලෝස් කරපු එක එතකොට ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික මංගෙ එතකොට ඡන්දයක් එහෙම කැත විදිහට හරි කැත විදිහට ජනාධිපතිවරණය කල් දාන්න ට්‍රයි කරපු ට්‍රයි කිව්ලා අපි හොඳටම දැක්කා මොකද අපි සෝෂල් මීඩියා වල ඉන්නවා අපි සියල්ල ගැන අවධානයෙන් ඉන්නේ දාගෙන නැහැ එතකොට කොහොමද එහෙම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියන්නේ අපි දැන් මෙතන අපි සාකච්ඡාව හොඳට අහගෙන හිටියොත් අපි මේ මෙතන යන දැනට අහපු ප්‍රශ්නවලදී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය කියලා කියන්නේ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න එකයි. දැන් ඔබට ඔය කියන විදිහට ප්‍රශ්නයක් වරණගීමේ අයිතිය තියෙනවා. හරිනේ? නෑ නෑ මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි හදන්නේ. දැන් මම කියන්නේ එතනින් කල්පනාවෙන් බලන්න දැන් මම මෙතන කොයි වෙලාවකවත් අනිත් එක්කෙනාට මොකුත් කියන්නේ නැන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ අපි තු මේම රනිල් ප්‍රජාතන්ත්‍රවාදී මට අනු අපි එහෙම ගමුකෝ දැන්ට ඔබ කියනෝ නෑ කියලා මේ මෙන්න මේ මත දෙක අතර ගැටුම සමාජයේ තිබිටාද මොකටද මම ඔයාට ඔයා හිතනවද ඔයාට මම උත්තර දෙන්නාම ඔයා වෙනස් වෙනවා කියලා නෑ ඇයි ඇයි වෙනස් වෙන්නේ නැත්තේ ඈ නෑ ඔබ කියන එක හරියට හරි ඔබ කියන එක හරියටම හරි නෑ ඔයා කියන එක හරි නෑ මම කියන්නේ ඔයා කියන එක තමන්ගේ වාරය එනකම් පොඩ්ඩක් ඉමු නෑ මම කියන්නේ ඔයා කියන එක හරියටම හරි ඒ කියන්නේ ඔයා කියන්නේ මට උත්තරයක් නැහැ කියලා සහෝදරයා මේ මම මේ මට උත්තරයක් නැහැ ඔයා කියන එකට හොඳද මට උත්තරයක් නැහැ හරි හොඳද හරි හලෝ නෑ මම කිව්ව දේ හරියට අහන්න දැන් කියනවා දැන් අපි මෙහෙම කියමු එතුමා මගෙන් අහනවා රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී නම් මෙන්න මේ කියන ඒවා ඇයි කරේ කියලා මං ඔයයන් අහුවොත් මේම JVP එක ඩෙමොක්‍රටික්ද නෑ හරිද නෑ මම ප්‍රශ්නෙට උදාම උත්තර දුන්නේ අහ මේ නෑ මේක තමයි කියන්නේ JVP ටෙක්නික් එකක් ඒ කියන්නේ JVP ටෙක්නික් එක තමයි මෙතන අපි හිතමු මෙහෙම ඉන්න කාරුණිකව ඉල්ලා සිටිනවා ඔකටම කලින් නෑ නෑ මෙහෙම තමයි සාකච්ඡාන්නේ සහෝදරයා ඉතින් එහෙම තමයි සාකච්ඡා අපි ඒක තමයි අපි වටෙන් වටේට පොඩ්ඩක් යමු මෙහෙම තමයි සාකච්ඡා ඉතින් ඒව ඉඳ දෙන්න එහෙම හරි දැන් අපි හිතමු විශාල වතුර මෙහෙම මේ ඔව් මෙහෙම දැන් වතුර ආයෙ බෙදා ඔව් හරි හරි මම මෙතන මෙහෙමයි මේ මඩත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න මේ දැන් මේ අපි හිතමු ඔව් බඩ බඩ මේ ඔපඩෙන් දැන් මේ විශාල දැන් වතුරක් වැටෙනවා උඩින් වතුර වැටෙනවා කියලා කියමු වතුර වැටෙනකොට මේ එක්කෙනෙක් කියනවා මේ වහිනවා මේ දැන් වහිනවා එතකොට දැන් දීප්ති කියනවා නෑ හරි ඒකට ඔයා කියනවා වහිනවා කියලා මං කියනවා වහිනවන්නේ නෑ වහින්නේ නෑ දැන් හරි සාකච්ඡා දෙක තියෙනවා අන්න ඒ වගේ එකක් මේක දැන් හලෝ මේ අපේ ප්‍රශ්නක් අහනවා ස්වභාවික කරලා සමගි කතිකාව ස්වභාවික දීප්ති හරි ඊළඟ ප්‍රශ්නෙට ඉඩ දෙන්න මම කවදාවත් කරන්නේ නැහැ ඔව් අපේ මම කියන්නේ ඔබ ඉන්වාගේ මතය වෙනුවෙන් මම කදිපෙඩි මෙහෙමයි හලෝ මං කියන්නේ මගේ මතය මට දරන්න ඉඩ දෙන්න ඉතින් ඔයා මාරයට ඔයාගේ මතය ස්වභාවික කරන්නේ කරා ඒ කියන්නේ මම කියන දේ ස්වභාවික කරන්නේ නෑ මෙහෙමයි මේ කඳු එකම කඳුරේ හිටපු දෙන්න තුන් දෙනෙක් නෙමේ ඔබගේ ප්‍රශ්න විදර්ශන දීප්ති නිර්මාල් උතර මේගොල්ලෝ එකම දේශපාලන හදාස කිර කට්ටිය මේ මේගොල්ලෝ දැන් මොකද පොයින්ට් එකක් ගෙනාවා මොකද්ද මේ ධනවාදී කියන එක මතු කරා නිර්මාල් ගෝලීය ධනවාදී කියන මතු කරා නිර්මාල් දීප්ති ධනවාදී කියන එක මතු කරා විදර්ශන ධනවාදී කියන එක මතු කරා මෙතෙන් දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ යෝජනා කරන්නේ සුබදාන රාජ්‍ය සුබදාන රාජ්‍යයක් යෝජනා කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට නෑ නෑ ඔයා ඔකට ඔයා ඒකට ඉඩක් තියනවා කිව්වා නෑ මම කිව්වේ නෑ මම කිව්වේ ඒ වෙනුවට දැන් මේ මෙතන නෑ ඒක තමයි ඒක අස්සසුම කියන්නේ සුබදාන මේ NPP එකේ මේ අද කතා දීප්ති පොඩ්ඩක් ඉන්නකො අස්සසුම කියන්නේ මොකද්ද සුබ සාධනේ නෑ ඒක එයා කරත් වැරදි දැන් ඔය දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මම ඒක එතෙන් තව ප්‍රශ්න අහන්න මං අහන්නේ මං අහන්නේ ඒ දීප්ති මං ඒක තමයි එන්නේ දැන් අස්සසුම හරි මොන හරි දෙන්න දැන් මේ වෙනකොට ගෝලීය ණය 315 trillion ලංකාව 10 trillion
හෙරදවසේ එලිමිනේට් වෙනවා රැකියා විශාල වශයෙන්. මේක ඇතුලේ අතිරික්තයක් නිර්මාණයක නැවතිලා තියෙනවා ගෝලියව ලංකාව විතර නෙමෙයි. එතකොට මෙන්න මේ ගැටලුවට සුබ සාධන රාජ්‍ය කර පවා යන්න ඉඩක් තියෙනවද? හෝ නෑ මට අනුව නෑ. හරි එකඟයි. එතකොට අනිත් සහෝදරු රුවාමසික සහෝදරු දැන් ඔය එකම කඳවුර අපි විරුද්ධ නෑ අම්මේ. අපි පරේ යාළුවෝ. හරිද? එතකොට අපි කියන්නේ මේ දැන් වමෙන් වාමාංශික තැනකට අපි කියලා මම හරියක් ගෞරව කරනවා. මේකට වාමාංශික විසඳුමක් ඕන එක මොකද්ද කියන එක අපිත් දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අතිරික්තය නැවතිලා මේකට මොකද්ද විසඳුම? සුබසාන රාජ්‍යයක් නෙමෙයි. නෑ දැන් ඉස්සෙල්ලා ගියා ස්ට්‍රක්චර් ඒජන්ට්. ඔව්. ස්ට්‍රක්චර් ඒජන්ට්. ස්ට්‍රක්චර් නැතුව කොහොමද ඒජන්ට් ඉන්නේ? ස්ට්‍රක්චර් තියෙනවා නම් ඒජන්ට් ඉන්න. දැන් මම කියන්නේ මෙච්චරයි. අපි යෝජනා කරන්නේ අපි සංවිධානයක් හැටියට වාමාංශික හැටියට අපි යෝජනා කරන්නේ සහ NPP එකයි අපි අතර තියෙන ප්‍රධාන ප්‍රශ්නෙත් ඒකයි. NPP එක කියන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරලා සමාජයේ පීඩිත පන්තියට උදව් කරන්න ඕනේ. අපි කියන්නේ මාකට් ඉකොනොමි එක රිෆෝම් කළා, මාකට් එක රිෆෝම් කළා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට කියනවා නම් මේ වෙලාවේ තිබෙන ඉඩම් සහ මේ නිවාස වෙළඳපොළ මෙන්න මේක ප්‍රතිව්‍යුහගත කරලා පීඩිතයන්ට උදව් කරන්න. දීප් එක හරි මට මතකයි. දැන් කියන්නේ පැහැදිලි. දැන් මාකටින් ඉකොනොමි කියන්නේ තව ධනවාදිනේ වැළඳපොළ ධනවාදේ. නෑ නෑ මම කියන්නේ මාකට් එක කරන්නේ කැපිටලිස්ලන්නේ අපි ඒක ඒක තමයි. දැන් ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිවෘත්තාවේ සහෝදර පිළිගන්නවද? මෙහෙමනේ අතිරික්තේ නිපද වෙන එක වළක්වන්න බෑනේ අපි. නෑ නෑ ඒක දැන් මේ වෙනකොට 315 ට්‍රිලියන් US ඩොලර් ණය වෙලා තියෙන අතිරික්තේ නැවතීම නිසා නෙමෙයිද? මෙහෙමයි. එතකොට නෑ නතර වෙලා නෑ ස්පෙකියුලේෂන් නේද? දැන් ප්‍රමේය නෙවෙයි ඒක. ස්පෙකියුලේෂන් මහපොළොවේ ආර්ථිකයට සම්බන්ධද? පොඩ්ඩක් කෙටි කරමු. නෑ කෙටියෙන් කිව්වා මේකයි. දැන් මම මේක මහපොළොවේ ආර්ථිකයට සම්බන්ධද? දැන් ඔබ අහන්නේ මේ වගේ ප්‍රශ්නයක්. ශ්‍රමය නෙවෙයි මේ කාලේ සර්ප්ලස් එක එකතු වෙන්නේ ස්පෙකියුලේෂන් වලින්. ඔව් හරි. ඒක හරි. ඒක මහපොළොවේ ආර්ථිකයට සම්බන්ධද? මහපොළව වැඩ කරන්නේ මත ස්පෙකියුලේෂන් එකෙන්. දැන් උදාහරණයකට නිර්මාල්ට පඩි ගවන්නේ ස්පෙකියුලේෂන් එකෙන්. ඒක තමයි. ඒක මහපොළේ ආර්ථික සම්බන්ධ නැහැනේ. ශ්‍රමය. නෑ නෑ ඒක හරි. නමුත් මහපොළේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ, සේවාවක් වෙන්නේ නැහැ, මිනිස්සු මිලදී ගන්න විදියක් නැහැ. ඒ නිෂ්පාදන හොඳ තැනකට ආවා. මම හිතන්නේ අන්න හොඳ තැනකට ආවා. මේ අපි මේ දැන් ඉන්න සමාජයේ නිෂ්පාදනයේ නෙවෙයි වැදගත්. ඒ කියන්නේ නිෂ්පාදනය නෙවෙයි. ඒක හොඳද? නෑ හොඳ නරක නෙවෙයි. දේශපාලන සදාචාරය කරන්නේ කරන්න එපා. මම යෝජනා කරන්නේ පොඩේන මට විනාඩිය ඔයාට දෙන්න උත්තර නිර්මාල් ඊට පස්සේ කතා කරා. දැන් මම ඔයාට කියන්නේ මිස් මේවා ලියලා තියෙන්නේ. අපි මේ ජීවත් වෙන පෝස්ට් මොඩර්න් කියන්නේ ඒකයි. මේ ජීවත් වෙන කැපිටලිස්ට් සොසයිටි එකේ ඩොමිනන්ට් මෝඩ් එක තවදුරටත් ප්‍රොඩක්ෂන් නෙවෙයි සෙඩක්ෂන්. එහෙම නැත්නම් කන්සම්ප්ෂන්. ඒකට අපි විරුද්ධ විය යුතු නැද්ද? කන්සම්ප්ෂන්. නෑ ඒකට අපි විරුද්ධ විය යුතු නැද්ද? නෑ නේ මේ නිර්මාල් මහත්තයා හොඳට ඉන්නේ. මම අපි අවස්ථාවක් යමු. මම ටිකක් උත්තරයක් දෙන්නද? නිර්මාල් මහත්තයා සිවිලයිස් කරේ මාකට් එකද මාක්ස්වාදීද? නෑ. යා මම පොඩි උත්තරයක් බෑ. ඔයා මගිනුත් ආපු ඉඳලා. දැන් මම ඉදන්නේ මේ මෙතන, ඒ කියන්නේ මෙතන කෙරෙන බොරුවතේ අපි මෙහෙම අපි උත්තරම දන්නවා මේ බොරුවක් යන්නේ කියලා. හරිද? අපි අහන් ඉන්න මෙහෙමයි. නෑ මම මෙහෙමයි. මගේ න්‍යාය නෙමෙයි. දැන් බොරුවක් නිර්මාණ කවුද මේ දීප්ති? නෑ නෑ මම බොරු නෙමෙයි මේ පාර්වඩ ඔයා මම මේ තියරිටිකල් දැන් මම කිව්වේ දැන් මම මේ මෙන්න මේක නෑ විද්‍යාචාර්ය මම මේ කියන්නේ බොරුවද කියලා මම කිව්වේ අපේ නිර්මාල් මහත්තයා සිවිලයිස් උනේ මාකට් එකෙන්ද මාක්සිසම් වලින්ද මං කියන්නේ මාකට් එකෙන් ඒක නරකයි කියලා නෙවෙයි මං කියන්නේ පොසිටිව් මට පොසිටිව් මේ මහත්තයා සිවිලයිස් උනේ පොඩ්ඩක් යමු අනික් උත්තරය පොඩි උත්තරයක් අරකට කියන්නම් මොකද මේ අපි අර එක ට්‍රැඩිෂන් එකක් කියලා කිව්ව නිසා අපේ ට්‍රැඩිෂන් එක මම කියන්නේ එක යුගයක නෙමෙයි මේ කන්න මචං තප්පරය දෙන්න අපි විනාඩිය මේ අපේ ට්‍රැඩිෂන් එක නිසා තමයි අපි මේව කතා කරන්නේ මේක JVP කාර්යොන්ට අයිති නැති සංස්කෘතිය ඔයා ඒක කතා කරන්න මෙතන කතා කරන්නේ ඒක නෑ ඒක හරිද ඒකින් දැන්න හරි ඒ සංඝ හරි අපි ඒක සබ්බුව දෙනවා හරි මේමයි කන්න අබ්බුව ඉතින් කොහෙන්ද බලන්න කර කන්නංගර අබ්බුව කොහමද Facebook වල මොකද කරන්නේ මඩ ගහන කන්නංගර සමාවෙන්න නම් එහෙම එනවනේ සමාවෙන්න කන්නංගර සමාවෙන්න අපි අවස්ථාව දෙමු කෙටියෙන් අහන්නම් මම චමීර
දැන් ඉන්න මම ටග්ගල මාක් කරන්න මොකද දැන් ඇත්තටම කණ්ණංගරගේ කණ්ණායගෙන් ප්‍රශ්නයක් අහලා වැඩක් නැහැ මොකද එයා ඇත්තටම එයා ආන්තික වාමවාදී කඳවුරේ ඉඳිමිනුත් ප්‍රායෝගිකවාදීව මේ පාර NPP එකට සහාය දෙනවා අපි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයාට බස් එක මගින් බහින්න ඕනකමත් නිසා තමයි එතුමා NPP එකට ඡන්දන එකක් පැහැදිලි ඒතර නිරූපාක ගත්තට පස්සේ එයාට ඇත්තටම NPP එකට ඡන්ද දෙන්න තියෙන හේතුව ඒක පෞද්ගලික හේතුවක් එයා NPP සමග දේශපාලන නොකිරීම සහ පෞද්ගලික ඡන්දි පාවිච්චි කිරීම අතර දෙක තමයි එයාව සටහන් කරගෙන තියෙන. ඒකට ඉතුරු වෙන්නේ මම මේ ප්‍රශ්නේ මෙහෙම ෆ්‍රේම් කරන්නේ මම මේ දීප්තිව මරාගෙන කනවා කියන අදහස මතු නොවීම සඳහායි. හරි. එතකොට මට ඇත්තටම ප්‍රශ්නයක් අහන්න ඉතුරු වෙන්නේ දීප්තිගෙන් විතරයි. මම දැන් අහන්නේ ඇත්තටම දීප්තිගෙන් හරි සරල කතන්දරයක්. දැන් ඔබතුමා බොහොම උද්‍යෝගයෙන් කතා කරනවානේ මේ 60% වන ইনফෝමල් ඉකොනොමි ඒ කතන්දර ටික ගැන. එතකොට දැන් මේ රනිල් ප්‍රමුඛ දැන් ඇත්තටම කියනවා ඕගොල්ලෝ එක කඳුරේ නැන්ද නිශාන්තයෝ එක්තරා විදිහකට එක කඳුරේ දෙන්නෙක්නේ බලාගෙන ගියාම දැන් මෙතෙක් කතා කරපු කතාවට අනුව දැන් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන එක අපි හැමෝම දන්නවා. එයාට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැනේ. එයාගේ ආර්ථික ප්‍රතිපත්තිය IMF එක කියන දේ කරන එක. ඔච්චරනේ. ඇත්ත කතාව නේ. රයිට්. ඒක කරගෙන ගියාම කතාව ඉවර වෙනවා. එතකොට දැන් මම දීප්තිගෙන් බලාපොරොත්තු අපි දැන් සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා පුළුවන් නම් මම නිවැරදි කරන්න. මෙහෙම නෙමෙයිද? මීට එහා දෙයක් තියනවාද? එහෙම නැත්නම් ඔයා අනුදන්නා මොකක් හරි ක්‍රමවේදයකට අනුව දැන් ඔය කියපු සමාජ අවවර ප්‍රසාදිත 60%ට විමුක්තිය ලබා දෙන්න කණ්ණංගරවාදයට එහා ගිය වාදයක් දිප්තිර තියනවාද? නෑ නිදර්ශන පටලව ගන්න එපා. මේ ඡන්දයෙන් පස්සේ නෑ මම වයින් කරන්න පටන් ගන්නවා. නෑ ඔව් එයා වයින් කර. මොකද ඒක හරි නෑ කියන්නේ තව කෙනෙක්. අනිවාර්යයෙන්ම මේ ඡන්දයෙන් පස්සේ අපේ වැඩසටහන වෙනස් සම්පූර්ණයෙන්. සම්පූර්ණ වෙනස්. අපිට මේ ඡන්දේ ඉවර වෙනකන් විතරයි මට ඉන්න ඕනේ. එච්චරයි. මට ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වේ මේ ඡන්දේ වෙනකන් මේ බැටල් ග්‍රවුන්ඩ් එක මේම හැන්ඩල් කරන්න වෙනවා. මේ ඡන්දෙන් පස්සේ මම ස්වාධීන වෙනත් අරගලයක මම දන්නා මොකද එතනින් පස්සේ නියම බැටල් එක එන්නේ. එතනින් පස්සේ නියම බැටල් එක එන්නේ කවුරු දිනුවා? කවුරු දිනුවා? අනේ මේ බැටල් එකේදී මේ 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 මුළු සිටියම වෙනස් වෙනවා පොඩි දීර්ඝව මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් ඔයාව උත්තර දෙන හින්දා ඒත් ඒ කියන්නේ දැන් වෙනත් වචන වලින් කියනවා නම් මේ ඡන්දෙදී ඔයා නියෝජනය කරන අයිඩියොලොජිකල් කැම්ප් එකේ ජයග්‍රහණයෙන් පසුව සිද්ධ වෙන කන්සීකවන්සස් වලට ඔයා වග කියන්නේ නැහැ කියන එක දෙක තේරුම නෑ නෑ මම වග කියන මොකද දෙන්නෑගේ කෙනේ නේ බොහෝ විට දිනන්නේ කවුරු හරි උතන කතා කර අර කිව්වා නිර්මාල් කිව්වා හරි දෙන්න එකයි එකේනයි දිනන්නේ සජිත් දිනුවත් වැඩක් නැහැ දෙකම එකයි එතකොට NPP එක දිනුවොත් එක විදිහ එකක් එනවා උත්තරයක් රනිල් දිනුවත් එකක් එනවා. ඔය දෙකම ඔය දෙකෙන් කවුරු දිනුවත් අපි මෙතන මේ මම කතා කරන සංවාද තලය අනිවාර්යයෙන්ම මේකේ විගාමික වෙනවා ඊට පස්සේ. අයින් වෙනවා. අයින් වෙලා වෙනත් අර කිව්වා වගේ අන්න එතනින් පස්සේ තමයි අපි වෙනත් විමුක්ති ධර්මයක් කතා කරන්න ගන්නේ. ඕකයි මේ කියන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ ප්‍රශ්නේ තමයි දීප්ති මහත්තයා කියනවා loud.com වැල්ලවායට ගිහිල්ලා මුංගට වගා කරා එයා අවුරුදු දෙකකින් පස්සේ ආපහු කොළඹ ගියා කියලා. ඔව් හරි ඒ වගේ කතාවක් මට තේරුනේ. මම දැන් එතකොට ඒක හාස්‍යට ලක් කිරීමක් වගේ තමයි මට තේරුනේ. එහේ ඒ තේරුම් යාම තුල ඉඳලා තමයි මම ප්‍රශ්නේ අහන්නේ. එකක් තමයි මීට අවුරුදු 150කට විතර කලියෙන් හරියටම කිව්වොත් 200කට කලියෙන් ලංකාවට ආවා වතු වගා කරන්න බ්‍රිතාන්‍ය ඉඳලා කණ්ඩායමක්. එතකොට දැන් ඒගොල්ලෝ මහත්තුරු ලිප්ටන් මහත්තයලා ඒ වගේ මහත්තුරු ටිකක්. හැබැයි ඒගොල්ලෝ ඈත දුෂ්කර අර දැන් වැල්ලවාය ගම නෙමෙයි. නමුත් ඒ කාලේ නුවරඑළිය බදුලු බණ්ඩාරවෙල කියන්නේ කැලෑ වනාන්තර වල්ලාලි හිටපු කැලෑ. එතකොට බ්‍රිතාන්‍යයේ සුදු මහත්තුරු ඇවිල්ලා නුවරඑළිය කැලෑ කපලා තේ වගා කරලා ඒගොල්ලන්ගේ සස්ත්‍රීක ආර්ථිකය කතාගත්තා බ්‍රිතාන්‍ය. එතකොට ඒක මං හිතන්නේ මේ සංවාද සභාවේ විවේචනාත්මක පදනමක් සහිතවයි අර loud.com මුං ඇට වගා ගන්න එක විවේචනය වුණේ කියලා. එතකොට මාකට් රිෆෝම් එකක් ගැනත් එතුමා කතා කරලා කියනවා ඒගොල්ලෝ පෙනී ඉන්නේ මාකට් රිෆෝම් එකක් වෙනුවෙන් කියලා හරියට හරි loud.com ගැහුවොත් විතරයි ඉඩන් ටිකෙන් ගොවියාව නිදහස් කර ගොවියාව පළවා හරින්න පුළුවන්. ඒ කියන්නේ කුරුණෑගල තිබුණා විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ රැස්වීමක් ඒගොල්ලන්ගේ සමුළුවක්. ඒ සමුළුවේදී රනිල් වික්‍රමසිංහ කියනවා දැන් ඕගොල්ලෝ අරාබිකාරයට පණිවිඩ යවන්න ලංකාවට ඇවිල්ලා වගා කරලා ඕගොල්ලන්ගේ ආහාර සුරක්ෂිත භාවය ඇති කරගන්න කියලා. ලංකාවේ 40 ලක්ෂයක් වෙන පාසල් දරුවන්ට උදේ ආහාරය දෙනවා
කන්න නැති නිසා. එතකොට දැන් මෙතන යෝජනා කරනවා මේ සංවාදෙදී අර ලව් ඩොට්ලා වගේ අය ගිහිල්ලා කැලෑ වගා කරලා රටේ ආහාර අවශ්‍යතාවය සන්තුෂ්ට කරන්න එපාය. ඒකෙන් ඕගොල්ලෝ අයින් වෙන්නේය. මාකට් රිෆෝම් කරන්න ඉඩම් ටික දෙන්නේය. ඉඩම් ඔප්පු ටික දෙන්නේය. පුද්ගලික අයිතිය දෙන්නේය. ඊට පස්සේ ඒකට අර කියන අරාබිකාරයන්ට ඇවිල්ලා වගා කරලා තමන්ගේ ආර්ථිකය හදාගෙන යන්නේ. මෙහෙ සදාකල් බඩගින්න මන්දපෝෂණය විරැකියාව කාලකන්ණි භාවය ඉතුරු කරන්න තමයි මේ රිෆෝම් එකේ මේගොල්ලන්ගේ කතාව. මං හිතන්නේ මෙතන ගන්න ඕන කතාව මේ කියපු මාකට් රිෆෝම් එකයි ලව් ඩොට් ගහපු ගැහිල්ලයි. මට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාල්ට. මොකද මේ දැන් අපි ගත්තොත් රටක ආර්ථිකය කියන්නේ ආදායම් එකතු කිරීම සහ දැන් මෙතන තිබුණ ආර්ථිකය කියන්නේ අපි කතා කරේ හරි ආදායම් එකතු කිරීම සහ ඒ ආදායම් බෙදා හැරීම. ඒක සමාජවාදී වේවා මොකක් හරි වේවා. හරි ඕක තමයි මූලිකම දේ. හරි එතකොට දැන් නිර්මාල් කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න යන එක. දැන් මම නියෝජනය කරන්නේ කැපිටලිසම්. හරි මම මේ වමනෙවේ නියෝජනය කරන්නේ. මම හිතනවා රටේ ගොඩාක් මිනිස්සුන්ට ඒ කියන්නේ සානාධාර හරි සමාජ සුබසාධනය කරන්න නම් ධනෙ තියෙන්න ඕනේ. මම හිතන විදිහට වෙල්ත් ක්‍රියේට් කරන්න පුළුවන්නේ කැපිටලිසම් ඇතුලේ. අර එකේ බෑ. එහෙමනම් ලැටින් ඇමරිකානු රටවල් 23ක් විතර තියෙනවා. ඒ 23ේම තියෙන්න ඕනේ නියමෙට. එහෙම එකක් නැහැ. හරි උදාහරණේ කියුබාව. කියුබාවේ නියමෙට තියෙන්න ඕනේ. මොකද අපි ඒ කාලේ අර මේ මිලිටරි ස්ටයිල් ඇඳුම් එහෙම ඇඳලා ගියේ. හරි එහෙම ගිහිල්ලා අපි හිතුවා කියුබාව වගේ වෙයි කියලා. ඉතින් එහෙම වෙලා නැහැ. එතකොට අපි කැමති බලන්න කැපිටලිස් රටවල් වලට. හරි දැන් නිර්මාල් වුණත් මම හිතන්නේ මේ ඩච් කියන්නේ මේ කියන්නේ අවුරුදු 400ක්නේ ලෝකයේ අදහස් පාලනය කරේ ඩච් 100යි ප්‍රංශේ 100යි එංගලන්තේ 100යි ඇමරිකාව 100යි. ඔහොමනේ තියෙන්නේ. ඒතර මුල්ම තැනට නිර්මාලුත් ගියේ. හරි එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මියුලේට් කරන්නේ එහෙ යන්න. ඒ කියන්නේ ඇමරිකාව තමයි ආසයන්. හරි යන්නේ ආස එංගලන්තේ. හරි එහෙ ගිහිල්ලා පින්තූර කරන්න තමයි ජේවිපී එකත් පෙන්වන්නේ අපිට. එතකොට දැන් නිර්මාල්කෝ දැන් රනිල් වික්‍රමසිංහ එක දන්නවයි කියලා. හරි එතකොට දැන් ජේවිපීකට ආධාර කරන්නේ ඒ රටවල ඉන්න අය ප්‍රධාන වශයෙන්ම. එතකොට මගේ ප්‍රශ්නේ තමයි දැන් කොහොමද ජේවිපී එක කරන්නේ? දැන් ජේවිපී එක ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියන්නේ මැලේසියාවට මෙච්චර ආයෝජන කියා. හරි එතකොට තව ගත්තොත් සිංගප්පූරුවට මෙච්චර ආයෝජන වෙනවා. එතකොට අපිට මෙච්චරයි ආවේ කියලා කියන. එතකොට ඒගොල්ලොත් අනුගමනය කරන්නේ අනුගමනය කළ යුතුයි කියලා කියන්නේ මේ අර ක්‍රමය. සහ තව එකතු වීමක් කියනක් දැන් නිර්මාල් ඔය මුලින්ම පටන් ගන්නකොට කියපු කෑල්ල මම අහලා නැහැ ජේවිපීගේ නායකයෝ කියනවා. අපි අපේ රටේ තිබුණා අපි කියනවා ග්‍රේ රයිනෝ රිස් කියලා එකක් තියෙනවා. 1951 පළවෙනි වර්ල්ඩ් බැංක් ටීම් එක ඇවිල්ලා ලංකාවේ ආර්ථිකය ගැන කියපේවා තියෙනවා. හරි එතකොට ඒ වගේ ආපු අවස්ථා ගණනාවක් තියෙනවා. එයා හැම අවස්ථාවම පෙන්ලා දුන්නා අපි ලොකු රිස්ක් එකක ඉන්නේ කියලා. නමුත් ඒක මම දැකලා නැහැ ඔය නිර්මාල් නියෝජනය කරන කැම්ප් එකේ ඔය නිර්මාල් කියපු ප්‍රබුද්ධ අදහස කියනවා. මම අහලා නැහැ. හරි අනිත් එක තමයි මම කියන්නේ දැන් අපි දන්නවා ලංකාවේ දැන් නිර්මාලුත් මමත් වෙහිසිලා තියෙනවා. නිර්මාලුත් එඩියුකේෂන් ගැන ගොඩාක් වෙහෙසෙනවා. හරි එතකොට එඩියුකේෂන් ගැන නිර්මාල් චැනල් එකක් කරා මම නිර්මාල්ට කතා කරලා පොඩ්ඩක් අපි කෙටි කරමු අදහස් දැක්වීම. නිර්මාල්ට මම කතා කළකෝ මචං ඔබ කරන වැඩේ නියම වැඩක් අදත් කියනවා. මොකද මම මට කරන්න බැරි වැඩේ නිර්මාල් කරා. හැබැයි ඉතාම කනගාටු වුණ කාරණේ 150ක් 200ක්ව බලන්න. ඉතාම ප්‍රබුද්ධ සංවාදයක්. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන ගුරුවරු ඉන්නවා මෙතන ලක්ෂ අර මහින්ද ජයසිංහ ඇතුළු ලක්ෂ ගාන. අඩුම ගානේ ඒගොල්ලෝවත් බලන්න. ඉතින් මෙන්න මේක තමයි තත්ත්වය. මට නිර්මාල් කියන්න දැන් ඔබ සහයෝගය දෙන රනිල් වික්‍රමසිංහ කරන එක අපිට කිව්වා. අපි අහගෙන හිටියා. දැන් අපි අහගන්න කැමති ජේවිපී එක ආපහු කොහොමද වෙල්ත් ක්‍රියේට් කරන්නේ කියලා. පළවෙනි දේ මම ඔයාලට කියන්නම්. ලෝකයේ රටවල් දියුණු වුණේ දැන් මම කියන්නේ ග්ලෝබලයිසේෂන් ඉඳලා. හරි දැන් ගෝලීය වෙළඳපොළ තුල අපිට සාපේක්ෂව හරි තරංකාරීව හරි දෙයක් ලබා ගන්න පුළුවන් වුණොත් තමයි දියුණු වෙන්නේ. කොරියාව දියුණු වුණේ එහෙම, වියට්නාමයේ දියුණු වුණේ එහෙම. ඒත් අපිටත් කරන්න තියෙන්නේ ඒක තමයි. ඔයා මොනවද කියන්නේ? අද ගංගොල මිනිස්සු ගංගොල ගෑනුන්ට තිබ්බේ ඔයාට ගරුත්වයක් දීලා අපි අහන්නේ. ඔව්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔයා කියන එකම කියනවා කොරෝනා කාලේ අපි වගා කරේ නැත්නම් අපිට කන්න නැතුව මැරෙනවා කියලා. ඉතින් අපි කියන්නේ මේක කන්න හදමු කියලා. රෝසමාලි ඉතින් ඒක නෑ කියලා නෑනේ. ඉතින් ඔයා දැන් කියනවා නෑ කියලා. මොකද්ද? එහෙම ඕනේ නෑ කියලා නෝවා ඔය කියන්නේ. මම කිව්වේ මෙහෙමයි වෙල්ත් ක්‍රියේට් කරන්න පොඩයි. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියනවා ආහාර සුරක්ෂිතතාවය මේ එන ප්‍රශ්නයත් එක්ක රටතොල විසඳ ගන්න කියලා. ඒකට තමයි මොඩර්න් ඇග්‍රිකල්චර්
ලෞඩොට්ට එකේ ලෞඩොට්ට අවශ්‍ය නොහොව් එක නෑ ඒකයි ලෞඩොට්ට එක. ඉතින් ඒකට යා සූදානම් වෙන්න බෑ. හරි ඒකට ඒකට ඕනසන් ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා. ඔයා දන්නේ නෑ. ඔයා දන්නේ නෑ මේ කුමාවය හදලා ඊට පස්සේ හඳ හඳපානාගල වැව පුළුල් කළා. එතනින් මැද ඇල දැම්මට පස්සේ ඒකේ කෙරෝලේ තියෙන අක්කරබන්ද හයිටි කාඩ් එක ඔයා දන්නේ නෑ. ඒකයි ඉතින් ඩෝල් එකට කේල් වවනා ඒකේ. ඉතින් හොඳයි ඒක. හොඳයි. ඒ ඒ මිනිස්සු බඩගින්නේ. ඔයා මිනිස්සු බඩගින්නේ. ඔයා ඒක දන්නේ නෑ. අපි කියන්නේ ප්‍රශ්නේ. දැන් ඔයාගේ මම ප්‍රශ්නයක් අහන්නද? ඉන්ඩියන් එයාලයින්ස් ප්‍රයිවටයිස් කරා. ප්‍රයිවටයිස් කරා. හරි ඩොලර් බිලියන 100යි ආයෝජනේ. අපි විශ්වාස කරනවා දැන් අපි විශ්වාස කරනවා අපේ රටේ ප්‍රාග්ධනිය නැහැ ඒ නිසා එලියන් ප්‍රාග්ධනිය ගේන්න ඕනි කියලා. මේක තමයි මේ කරගෙන යන්නේ. මට මට තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න මේ මෙතන අර 160ක් ගැන කියවුණා. හැබැයි ඒක හරිම සාධාරණයි 160ක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ සමබිම පක්ෂෙන් දාලා තිනවා ජනාධිපති අපේක්ෂකෙක්. එයාගේ නම නීතිඥ නාමල් රාජපක්ෂ. ඉතින් අපිට ඡන්ද දෙන්න ඕනේ ඒ රාජපක්ෂරද සමබිම පක්ෂෙන් දාවු නැත්නම් රනිල් වික්‍රමසිංහටද. මම කැමති මේ කිසිම කෙනෙකුට ඡන්ද දෙන්න එපා. ඔක JVP ටැක්ටික්ස් අපි පාවිච්චි කරේ JVP ටැක්ටික්ස්. කස එකම ඡන්දයක්වත් දෙන්න එපා. එයාට දෙන්න එපා එක ඡන්දයක්. නෑ මන් නෙවෙයි දැන් මේ. සමබිම පක්ෂෙන් දාලා තියෙන. ඔයා නරක ප්‍රශ්නකට එනවා. හරිද? ඒ කියන්නේ මොකද දන ඔය ඔය තමයි JVP කාරණේ කතා. රනිල් වික්‍රමසිංහ වෙන්නේ පිළිහිටීම ඔය බලන්න දේශපාලනේ සදාචාර කරන JVP කාර්යයන්ගේ අදහස. කාවවත් ඒ කියන්නේ මේ හැම JVP කාර්යෝ හිතනවා නෑ නෑ මේ JVP මතවාදිනුව ගේන්නේ. JVP මතවාද නෑ ඉතින් නෑ ඉතින් රනිල්ට උදව් කරනවා නම් නරකයි. රනිල්ට උදව් කරනවා නම් නරකයි. අනුරට උදව් කරනවා නම් අන්න හොඳ මිනිස්සයා. නෑ ඊළඟ මේ ප්‍රශ්නට ඉඩ දෙන්න ගීතික. මට ප්‍රශ්නයක් තියෙනවා. හරි සමාවෙන්න සමාවෙන්න හැමෝටම ඉඩ දෙමු අවස්ථාවක් තියෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තට මේ ඒක මූලිකව මේ දීප්තිට තමයි යොමු වෙන්නේ. මූලිකව කතා කරා මම හිතන්නේ ඒක මම හිතන්නේ මේ නිර්මාලුත් ඒක පැහැදිලි කරා. අර ඒජන්සි එක ගැන ස්ට්‍රක්චර් සහ ඒජන්සි එක අතර තියෙන සම්බන්ධය. දැන් අනිකන් දීප්ති ගේන්න හදනවා නිකන් NPP එකට සහාය දෙන එකයි ඒ සබ්ජෙක්ට් එකයි රනිල්ට මේ කුජීත රනිල්ට අර මේ මොනවාද මේ ඝාතකයා නේ මොනවාද ඒ ඝාතක මොනවාද බටලන්දේ ඝාතකයා පොඩයි පොඩ මං කතා කරලා උනා උත්තර දෙන්නෝ පටලන්දේ ඝාතකයා ඊයි ඔක්කොම ඒ සබ්ජෙක්ට් එකට සහාය දෙන ඒ විෂයට සහාය දෙන එකයි NPP එකට සහාය දෙන එකයි එකක් ඉගෙන නෑ නෑ පොඩ 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 ඔයගෙන් වෙන පොඩක් ඉන්නේ මම කතා කරලා ඉවරනවා කතා කරා පොඩ 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 ඉන්නේ මම ප්‍රශ්න අහුවාම උත්තර දෙන්නවා හරිද ඔය අනික ඔයගෙන් නෙමෙයි මම අහන්නේ හරිද මේ දැන් ඕකෙදී විෂය දැන් මේ සබ්ජෙක්ට් එකට අපිට නෑ එතකොට මේ ඔක්කොම සමානයි විෂය අපි මිනිස්යන් විදියට සමානයි හැබැයි අපේ විෂයට තියෙනවානේ මටීරියල් කන්ඩිෂන්ස් දැන් දීප්තිර ජොබ් එකක් නැහැ මේ නිර්මාණ ජොබ් එකක් තියනවා ගා කෑගගා ඉතින් මේ මං සමිපිම කොහෙද දීප්ති සමිප පක්ෂය හදාගත්තා ඒකින් ජොබ් එකක් කරගන්න බැරි වුණා දැන් රනිල්ට කොහොම හරි කඩේ ගිහිල්ලා ජොබ් එකක් කරමින් ඉන්නවා ඒ මටීරියල් කන්ඩිෂන්ස් එතකොට ඒ choice එකට මේ විශේෂික අපේ මටීරියල් කන්ඩිෂන් එක අදාළ නැද්ද ඔයා සබ්ජෙක්ට් කියන්නේ මොකටද කියලා කියන්නේ මගේ දර මගේ එක කියන්න නෑ නෑ සබ්ජෙක්ට් කියන්නේ ඔයා සබ්ජෙක්ට් කියන්නේ මොකද්ද විශ්ෂය ඔයාගේ ඔයා මේ කොහෙ වටේ යන්නේ නැතුව දීප්ති ඔයාගේ අපි දැන් කිව්වනේ මෙහෙම මෙහෙම නෑ ඉන්න කොන්ටෙක්ස් එකේ කතා කරන්නකො සන්දර්භේ අපි මේ ප්‍රශ්නේ නෑ මේ ප්‍රශ්නේ අහන්න සන්දර්භයක් තිබුණා සන්දර්භය තමයි කට්ටියක් NPP එකට සහාය දක්වනවා අනික් කට්ටිය රණියගෙන ඔයා රනිල්ට ඔයා නිශාන්තයි රනිල්ට සහාය දක්වනවා කියලා කියනවා හරිද මේ ඔයා කියනවා අපි ඒ හැමෝම තමන්ගේ විෂය ඇතුලේ තමන්ට කැමති එකක් දරාගෙන ඒක සමානයි වගේ අදහසක් ගෙනාවා එතකොට මටීරියල් කන්ඩිෂන් සදා choice එකක් කියලා කියන්නේ choice හැම choicesම සමාන නැහැ choices වලින් අපි දේවල් වලට පක්ෂපාතීත්වය දක්වනවා එතකොට ඒක මම අහන්නේ මේක සමානයිද කියලා. රයිට්. මට පොඩි වෙලාවක් දෙන්න ඕනේ මම ඒකට පැහැදිලි කරන්න. මම ආත්මය කියලා කියන්නේ විනෝදේ, enjoyment. එහෙම නැතුව වෙන දෙයකට නෙවෙයි. අපි යම්කිසි දේශපාලන පක්ෂපාතීත්වයකට සම්බන්ධ වෙනකොට අවසාන වශයෙන් අපි ඒකට උදව්පදව් කරන්නේ
අපේ විනෝදයේ දෘෂ්ටිකෝණේ. ඒකට අපි සරල උදාහරණයක් ගමු මෙහෙම. සමහර වෙලාවට සමහර කෙනෙක් කැමති ඇති ඇඳුම් සම්පූර්ණයෙන් ඇඳලා ඉන්න ගැහණියෙක් එක්ක ලිංගික සමතා පවත්වන්න. මොකද හේතුව එයා ඇඳුම් ඇඳලා ඉන්න ගැහණියෙක් එක්ක තමයි ෆැන්ටසයිස් කරන්නේ එයාගේ එන්ජොයිමන්ට් එක. අන්න ඒ වගේ අපි කාට උදව් කරත් එන්ජොයිමන්ට් එක තැනට අපිව ඌණනය කරාම, ඒ කියන්නේ අපේ අපි විනෝද වෙන මිනිස්සු කියලා අපි ලයිව් වෙන එතනදී ඒ විනෝද වන තැනදී අපි සියලු දෙනාම සමානයි. ඔන්න ඔකයි කියන්නේ. එතකොට මේ දීප්තියේ මේ දැන් රනිල්ට සහය දක්වන්නේ තමන්ගේ ආතල් එක සතුට වෙනුවෙන්ද? ඒ කියන්නේ වෙන කිසි දෙයක් නැහැ ඒකේ. අවසාන විග්‍රහයකදී ඔබට පැහැදිලි ඇති මම කිව්වේ අපි 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 මෙතන අපි වාඩි වෙලා අපේ පක්ෂපාතීත්වය අපි කියනකොට ඒක සබුද්ධිකෝ අපි කියනකොට සබුද්ධිගත්වයේ තුල තමයි විවිධත්වයේ වෙනස තියෙන්නේ. ඒක හරි. ෆයිනලි අන්කන්ෂස්ලි අපි ක්‍රිටික් කරන්නේ ඔන්න එන්ජොයිමන්ට් එක. ඒකයි කියන්නේ. අපි 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 යම් තැනකට පස්සේ අනුර කුමාරව තෝරගෙන රනිල්ව අතාරින්න හරි රනිල්ව අල්ලගෙන අනුර කුමාරව අතාරින්නේ හරි අපේ අන්කන්ෂස් ෆැන්ටසියේ ව්‍යුහයත් එක්ක. ඔන්න ඕකයි මේ කියන්නේ. හරි ඒක කිව්වට පස්සෙත් ඉතුරු වෙනවනේ යමක් ඉතුරු වෙනවා. ඔයා ඔයාගේ ආතල් එක ඔයාගේ ආතල් එක තියෙන්නේ බටලන්දේ ඝාතකයාත් එක්ක. මේ ආර්ති අහන්න ඔයා සහෝදරයා ඔයාගෙන් ඇහුවේ නෑනේ පොඩ්. එහෙම හරි ශෝක්නේ මම සාමාන්‍ය මිනිස්සේ ඔයා මාරෙකෙන ඔයා ඉතිහාසය දන්නේනේ. ඔයා කියවන්න වාඩි වෙලා ඔයා කියවන්න. හරිද හරිද ඔයා වාඩි වෙලා හිමින් සැරේ කියවන්න ඉතිහාසය. එතකොට හරි හරිද? ඔව් මේ අපි පොඩ්ඩක් හරි හරි මට කියන්න අවසාන වශයෙන් කියන්න ඕනේ. අවසාන වශයෙන් මට කියන්න ඕනේ අපි අවස්ථාව ගමු. අවස්ථාව ගමු හැමෝගෙම සංවාදයේ උද්වේගයෙන් යමු. අවස්ථාව ගමු. හරි හරි නෑ නෑ ඉන්න මම මේ අවසාන වශයෙන් හරි හරි නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ අදහස මං හිතන්නේ යන දිශාව. ඒ කියන්නේ මේ ගම්වල ඉන්න මිනිස්සු දන්නවා මේක. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ මටීරියල් කන්ඩිෂන්ස්. ඒ කියන්නේ අරගලය කියන එකේදී කට්ටිය වැටුණාට පස්සේ, ඒ කියන්නේ අරගලයේදී අපේ භෞතික තත්ත්වයන් කඩාගෙන වැටුණා. ඒ නිසයි මහජනතාව පාරට ආවේ. ඒකෙන් ඉල්ලුව අලුත් සමාජ සම්මුතියක්. දැන් නිශාන්තල වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ දැන් රනිල් වික්‍රමසිංහට ගිහිල්ලා සහාය දෙනවා. මේ කියන්නේ චරිතෝ ඉන්න නිසා කියපු නිසා. නෝන්ජල් කමට තමයි අරගලේ අර මිලියන ගාණක් පාරට බහැලා තමන්ගේ එදිනෙදා ජීවිතය කඩා කප්පල් වුණාට පස්සේ. එතකොට ඕ ඒක ගැහුවට පස්සේ නෝන්ජල් කමට, ඒ කියන්නේ මේ මිනිස්සුන්ව මරන්න කියන එකක් තමයි මේ කියන්නේ. ඒක පැත්තකින් තිබ්බත් මේගොල්ලන්ට අහිමි මොකක්ද? ගම්මල මුලින්ම බැලුවොත් ගම්වල තියෙනවා ඒ භෞතික තත්ත්වයන් කඩා වැටිච්ච මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා. මේගොල්ලන්ට මට ඇහුන්නේ නැත්තේ කාගෙන් වක්වත් මේ නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ අදහස ස්පෙකියුලේෂන් ඇතුලේ තියෙන සල්ලි මේව කරගෙන මේකෙන් ගොඩ දානවා වගේ එකක්. මම හිතන්නේ දැන් ඔය වෙන රටවල් වලින් කිව්වා ඒ වෙන රටවල්, ඒ කියන්නේ ධනවාදයේ කියන්නේ ලෝක ව්‍යාපෘතියක්. ඒකේ අපි වගේ රටවල් බිල්ලට යන්න ඕනේ, බේස්ලා වෙන්න ඕනේ, බේස්ලා වෙන්න ඕනේ අනිත් කට්ටිය ඒක ඒ සැපේ විඳින්න නම්. ඒ කියන්නේ ධනවාදයට විවේචනයක් ගේන්නේ ඒකයි. එහෙම නැතුව ඒ රටේ වැඩ කරන නිසා අපේ රටේ වැඩ කරයි කියන එක මිත්‍යාවක්. මං කියන්න හැදුවේ සමාන මේ ඉඩ, ඒ කියන්නේ ඒ නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ අදහස ගෙනාවේ නැහැ කියන එක තමයි මූලික වශයෙන් මට කියන්න ඕනේ. හරි මට ප්‍රශ්නේ අතන මේ වමට වැඩිපුර අවස්ථාව දෙනවා කියලා පොඩ්ඩක් ඉන්න මේ අර පොඩ්ඩ ඉන්න අර කතා වාක්‍ය අහන්නකෝ. මේ තමයි අවස්ථාව දෙන්නේ. නෑ 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 ඉතින් එහෙමනම් මමත් ඉල්ලුවා ඒකයි. නිර්මාල් මමත් මහාචාර්යතුමා මමත් ඉල්ලුවා. හරි දැන් මට අවස්ථාව දෙන්නකෝ. හරි මට අවස්ථාව දෙන්නකෝ. මං කෙටියෙන් මගේ කෙටියෙන් ප්‍රශ්න අහන්න නෑ, මට මේ උත්තරයක් දෙන්න. සමා වෙන්න ගොඩ මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දීප්ති සහෝදරයන්. ඒක ප්‍රශ්නයක්. දැන් ඔබ කිව්වා මේ දේශපාලනය කියන එක සදාචාරය කරන එක කැමති නෑ, ඒ වගේ එකක් එපා, එහෙම කරන්න එපා කියලා දෙපාරක් කිව්වා. එතකොට සදාචාරකරණය සම්බන්ධව විශේෂ සබ්ජෙක්ට්ස් තියෙනවද? එහෙම විශේෂ අවස්ථා තියෙනවද? ඒ කියන්නේ දැන් සදාචාරකරණය කියන්නේ මොනවාගේ වෙලාවටද සදාචාරය? ඒ කියන්නේ දැන් අපි දන්නවා දේශපාලනය කියන්නේ මුළු ලෝකෙටම බලපාන දැන් මුළු මිනිස්සු ඔක්කොටම. ඒකෙදි සදාචාරය ගැන කතා කරන්න එපා නම්
එහෙමනම් කොයි අවස්ථාවලද, ඒ කියන්නේ ආගම ගැන කතා කරනකොටද, එහෙම නැත්නම් සෙක්ස් ගැන කතා කරනකොටද, මොන මොනවා ගැන කතා කරනකොට සදාචාරය අදාළ වෙන්නේ? ඔව්. දැන් ගීතික සහෝදරී දිගින් දිගට රනිල්ට තිරිසන මොනවා හරි කියනකොට, දැන් නෑ හරි හරි බටලන්ද ගාතයට මොනවා හරි කියනකොට ඇය අමතක කරන්නේ ඩයලෙක්ටික්ස්. ඒ තමයි, ඔව්, ඇයගේ ආත්මයේ නිපදවීම සඳහා නිෂේධනාත්මක සහයක්. ඒ කියන්නේ ගීතිකා සහෝදරීගේ ධනාත්මක අනන්‍යතාවය හදන්න ඇය අමතක කරන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කෙනෙක් නිෂේධ කරන්න ඕනේ. ඩයලෙක්ටික්ස් කියන්නේ, හෙගලියන් ඩයලෙක්ටික්ස් කියන්නේ මේ දෙකම තේරුම් ගන්න එක. ඔය දෙකම තේරුම් ගන්න එක. දැන් ඔබ කරන්නේ එකක් එක්ස්ක්ලූඩ් කරනවා. ඒ කියන්නේ ඔබගේ මෙතන තිබෙන දේශපාලන අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඒකේ සමානාත්මතාවය අසමානාත්මතාවය ඔබ කියනවනේ ඒක හරි, ඒක වෙනම කතාවක්. මම මේ කියන්නේ ඔබ ගත යුත්තේ අරයන් අරගද මෙයා හොඳද, මම ওই ප්‍රශ්නෙට උත්තර දෙනවා. අර ඔබ අහන ප්‍රශ්නෙට ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ, දැන් මෙතන වෙන එකෙම කියන්න පුළුවන්. ඒ තමයි දැන් අපි කතා කරගෙන යනකොට කොයි වෙලාවකවත් අපි අනුරු කුමාර ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි ඒජන්ති අර එහෙම කියන්නේ නැහැ. මොකද අපි කියන්නේ පොලිසිස් ගැන, අපි කියන්නේ සාර්වත්‍රිකයන් ගැන. නමුත් අපි විවේචකයෝ නිර්මාල්‍ය ඇතුළුව ගීතිකා මේ ඔක්කොමලා කරමින් ඉන්නේ බාහිර අනෙකෙක් තමයි මේ දේ කරන්නේ. මෙන්න මෙයාව රනිල් අයින් කරාම මේ යථාර්ථේ අපිට අපේ ලංකාව සුගත මුදිත කරන්න පුළුවන් කියලා. මම කියන්නේ පියෝ අයිඩියොලොජි කියලා. ඔච්චරයි මම කියන්නේ. මට විනාඩියක් දෙන්න, මට කතා කර. පොඩ් මේමයි පොඩි මට පොඩ් අර මම ඉස්සල්ලා මම හිතන කියන්න හදපු එක ඉක්මනට ඉවර කරන්න මට අර බැරි වුණා මේ සංවාද නිසා. පළවෙනි එක දීප්ති පොත්පත් කියවන කෙනෙක්. හරි, ඒක ගැන දෙකක් නැහැ, න්‍යාය කියවනවා, හදාරන කෙනෙක්, එහෙම උරුමයක් තියෙන කෙනෙක්. හැබැයි ඔය දේශපාලනයේ නාමයෙන් කියන ගොඩාක් කෑලි න්‍යාය අතින්දාන කෑලි. හරි, ඒක මම කියන්න ඕනේ. ඒ අතින්දා දැන් උදාහරණ විශ්ලේෂණයක් කරනකොට විශ්ලේෂණය යන්න පුළුවන්. දැන් උදාහරණයක් කියනකොට ආචාර ධර්ම වැදක් නැහැ. කොහෙද වමේ දේශපාලන චින්තනය තුළ ආචාර ධර්මික වැදගත්කමක් නැහැ කියන්නේ? ග්‍රාම්ෂි ගත්තොත් අපේ උරුමේ ග්‍රාම්ෂි ඉන්නවනම් එයා කිව්වේ එතිකල් ස්ටේට් එකක් හදන්න. එතිකල් ආචාර ධර්ම සදා එයාගේ මූලික එක තමයි ඉන්ටලෙක්චුවල් ඇන් මොරල් ලීඩර්ෂිප්. මේක දන්නේ නැහැ. ඒ කියන්නේ මේක දන්නේ නැහැ නේ, මේක දන්නවා. මේක කියන්න වෙන බොරුව. මම කියන්නේ ඒක දීප්තිකේ තියෙන ප්‍රශ්නේ පොඩි කෑලි. දැන් උදාහරණ අවිඥාණය දානවා. දැන් අවිඥාණය දාලා මොකද්ද කියන්නේ? මේක අපේ බාධා. රනිල් වික්‍රමසිංහ නම් වූ බාධාව අපගේම සීමාව විසින් අපි වාස්තවිකව බැහැර කළ බාධාවයි. ඉතින් ඔය කෑල්ල තියෙන්නේ ඔය පොයින්ට් එක මාර මැජික් එක. ඒ කියන්නේ ඕක දාන්න පුළුවන් අනිත් පැත්තේ. ඉතින් අනිත් පැති විචනය එනකොට ඊට පස්සේ ඒක තමන්ගේ පක්ෂපාතී කම වෙනකොට අර කෑල්ල නැහැ. ඒ කියන්නේ අවිඥාණය කියලා සාධක එක සාධකයක් විතරයි. වාස්තවිකත්වයක් තියෙනවා, මනෝමූලිකත්වයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ බාධකයක් කියන එකත් හරි, ඒකත් එක ඵලයක සාකච්ඡාවක්. රනිල් කියන්නේ පාදෙට මිනිමරුවේ හරි ඌ හිරේ ඉන්න ඕන එකෙක් කියන එක 94 බටලන්ද. ඒකයි මං දැන් මේව හිනු නෙමෙයි. බටලන්ද කතා කියන්නේ මේ කාට හරි ගහන්න කියන මේ අමාරුවේ නෙමෙයි. එයා හිරේ ඉන්න ඕනේ හරි, මා ජීවිතාන්ත දක ඉන්න ඕන එකෙක්. ඒක මේ විහිළු නෙමෙයි. රයිට්. මම මේ රනිල් වික්‍රමසිංහ එක පුද්ගලික ප්‍රශ්න නෑ. මම රනිල් වික්‍රමසිංහ හම්බෙලත් නෑ. හරි, මේක හංගන්න බෑනේ අරගෙන් අවිඥානේ. මම කියන දෙකම කියමු. ඒක මම කියන්නේ බොරුව කරන්න එපා. ආචාර ධර්ම දේශපාලනේ වැදගත්. ආචාර ධර්ම පොලිටික්ස් වලදී හරි වැදගත්. නෑ, මෙහෙම තියෙනවා. මම මේ ප්‍රශ්නේ අහුවේ නෑනේ. දැන් ඔබ සහයෝගය මම කැමති නෑ. මට ඕනෙම නෑ එක්ස්ටර්නල් කෙනෙක්ව පෙන්නන්න. ඔබ සහයෝගය දෙන්න දේශපාලන ව්‍යාපාර තිබුණානේ පහුගිය කාලේ. ඒව නායකයෝ ඔය කියන සදාචාරය තියෙනවද ඒගොල්ලන්ට? ඒ කියන්නේ මෙහෙම එතිකල්. මම කියන්නේ මෙහෙම මරණ එතිකල් තමයි. මත්කන් එතිකල් තමයි. නෑ, එතිකල් කියන්නේ පොලිටිකල් කියන්නේ දෙකක්. එතිකල් මොරල් කියන්නේ දෙකක්. ඒ කියන්නේ මොරල් කියන්නේ සමාජයට ඕන විදිහට ජීවත් වෙන එක හරි මොනවා හරි. එතිකල් කියලා කියන්නේ මගේ විනෝදය නැත්නම් මගේ ආත්මීය උමනා වෙනුවෙන් මම කරන ක්‍රියාව. ඔය දෙක දෙකන්නේ. ඒතර මම අහන්නේ වාගේ. මම මෙහෙම කියන්නම්කෝ. මෙහෙම කියන්නම්. ඔයා ඇහුවොත් මිනිමැරුම කියන එකෙන් ගා දේශපාලන මිනිමැරුම. අපි එහෙමම ගමුකෝ. අපි ලෙනින්ගේ මම හැබැයි හිතට මේ ලෙනින්ගේ දේශපාලන මිනිමැරීමයි හිට්ලර්ගේ දේශපාලන මිනිමැරීමයි අතර මට චොයිස් එකක් තියෙනවා. එච්චර. ඔයාට නැති කියලා දන්නවා. ඒක තමයි. ඔයාට නැහැ කියලා දන්නවා. මට තියෙනවා. මම ලෙනින්ගේ මිනිමැරීමට මම පක්ෂපාතී. රයිට්. මම පරිම කියලා කිව්වා. හිට්ලර්ගේ මිනිමැරීම වහාම අවසන් කළ යුතුයි. දැන් අපි මේ කතා කරේ රනිල් ගැන. අපි විජේවීර ගැන ගමු. අපි විජේවීරණ සංවාදේ ගමු. අනුර කුමාර මිනිමරලා නැහැ. අනුර කුමාර මිනිමරලා නැහැ නේ මෙතන.
ඔයා කියන්න මරලා තියෙනවනේ කියන්න. රනිල් වික්‍රමසිංහ මිනි මරපේ වාර්තා නෛතික වාර්තා. කොහෙද කියන්න ඔයා? මොනවාද වාර්තා? කවුද? පොඩි 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 මගේ මේ කාර් ගියන්න එපා නේ විහිළු කරන්න එපා මේ වැදක මිනිස්සු සංවාදයකට ඇවිල්ලා ඉන්නේ. මිනිස්සු බූරුව නෙමෙයි. ඕවා කියන්න එපා නේ ලැජ්ජයි. සිරාවට ගොන් කතානේ ගොන්. හරි හරි අපි අපි අවස්ථාව වලට යන්. තව විනාඩි 5යි තියෙන්නේ. සමා වෙන්න. සමා වෙන විනාඩි 5යි තියෙන්නේ. තව ප්‍රශ්න වටයක් තියෙනවා නම් අහන්න බලලා සහෝදරයෙක් ඉන්නවා ගොඩක් වෙලා. මගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි පැටලුම් සහ විසඳුම් කතා කරන්න ආවේ මෙතෙන්ට. අඩුම ගන්න අපිට ආරාධනා කළේ. නමුත් අන්තිමට දැන් ඉතිහාසයට වැඩිය පැටලුණා. ඊළඟට අපි දැක්ක මේ සහෝදර මේ හතර දෙනාගෙන් 3 දෙනෙක්ගේම විශේෂයෙන් ඊළඟට නිර්මාල්ගේ පිටිපස්සෙන් ඉන්න මම හිතන්නේ එතක අප කෙනෙක් හරි කවුරු ඒ කොම හරි කොමාරි පැටලුණා එයා වෙනුවෙන් ඔවත් මේ පැනල් එකේ එක්කෙනෙක් වගේ අපි ආවේ පැටලුම් සහ විසඳුම් අහන්න නමුත් අපි දැක්කා තව පැටලුම් වැඩි වුණා නමුත් NPP එකට දැන් NPP එකේ මම දන්න තරමින් සභා නායකතුමා ළඟට වැඩි මනාප ගත්ත කෙනා කියනවා මම ආයි කරන්නේ මේ ඒගොල්ලොත් එක්ක දේශපාලනේ ඡන්දය දෙනවා විතරයි කියලා තියෙන්නේ ඒ වගේත් ඇති මොන හරි ප්‍රශ්න. නමුත් NPP එක දැන් අපි ආර්ථික ගැනනේ දිගටම කතා කරේ මේ කාලෙම NPP එක ආවොත් ආර්ථිකය නංවන්නේ මොකද්ද කියලා කවුරුවත් කිව්වේ නැහැ. ඕගලන්ගේ තියරිටිකල් අපිට ගොඩාක් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති ලොකු තියරි විතරයි කතා කළේ මෙතන. සාමාන්‍ය දේවල් කවුරුත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ එක පුද්ගලයෙක් අල්ලගෙන මම ඒ පුද්ගලයාට කොහොමවත් කැමති කෙනෙක් නෙමෙයි. නමුත් එක පුද්ගලයෙක්ගේ නමක් කියලා මෙතන නැති එයාට දිගින් දිගටම පහර ගන්න පටන් ගත්ත හුඟක් අය. ඇයි එහෙම කළේ? මොකද්ද මේ සංවාදය යන්නේ කොතෙන්ටද? පැටලුම් සහ විසඳුම් කියලා අන්තිමට අපි දැන් මොනවද කතා කරන්නේ? ඒ කියන්නේ අපිට කතා කරන්න පුළුවන්. ඔව් එක පුද්ගලයෙක් රනිල්. ඔව්. ඔව් රටේ නමුත් NPP එක ඇවිල්ලා අපි ආර්ථිකය ගැන කතා කරන්නේ මේ කාලයක් තිස්සේ. දැන් ඔන්න ගන්න අපි ඒක කතා කරමු. NPP එක ඇවිල්ලා ආර්ථිකය හදන්න මොන හරි විසඳුම් ගැන කතා කරන්නේ නැහැ. ඒක නැහැ නේ කවුරුත් දැන් මේතන NPP එකේ කවුරුත් නැහැ නේ. ඉතින් ඔයා 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 හොතන ඇහුවට ඉතින් ඒකට උත්තර දෙන්න හම්බුන්නේ නැහැ නේ. හරි හරි ඉතින් ඒ කියන්නේ පළවෙනි එක මෙහෙමයි විපුල. දැන් නිකන් මේක නිකන් අවුල් කරන්න ඕනේ නැහනේ. දැන් අපි මේ කතා දැන් අපි හැමෝම කතා කරා. ඒවා කියන්නේ දැන් මෙතන කවුරුත් මේ NPP එකේ ඔෆිෂල් මේ නියෝජිතයෝ නැහැ. හරි මේක අපිට කාටවත් NPP එක විදිහට කතා කරලා නැහනේ. ඒක ඉතින් මෙයාමයි කිව්වේ. මෙහෙමයි. අපි මේ අවුල් ඉන්නේ NPP එකෙත් එක්ක කියලා. මොකද්ද? අයියෝ මේ මෙහෙමයි. ඒක පෙනි හිටින්නේ. ඒක හරි ප්‍රශ්නයක් නේද? මම ස්වාධීන පුරවැසියෙක් විදිහට මට කාට හරි මේ පෙනි හිටින්න බැරිද? නෑ පෙනි හිටින්න පුළුවන්. හරි ඉතින්. නමුත් අපි ආර්ථිකයේ පැටලුම් සහ විසඳුම් කියලා මේක පටවන්න. මෙහෙමයිද? පොඩ්ඩක් නමුත් ආර්ථිකය ගැන කතා කළේම නැහැ. එච්චරයි. ආර්ථිකයේ පැටලුම් කියලා දෙහෙම මොකක්ද කියන්නේ? ආර්ථිකය නෑ. මේ එහෙම එකක් තිබුණ නෑ. මෙහෙමයි. පටලව ගන්න එපා. මේක පටලව ගන්න නැතුව කතා කරමුකෝ. ආර්ථික කතන්දරයක් තිබුණ නෑ. මම පැහැදිලිවම කිව්වා මං කතා කරනකොට මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ආර්ථික ප්‍රශ්නයයි දේශපාලන ප්‍රශ්නයයි. මම හිතන්නේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි දේශපාලන ප්‍රශ්න කියලා. ඉතින් ඒකට චැලෙන්ජ් කරන්න, ඒකට අභියෝග කරන්න. හරි. ඊළඟට මං ඔය ප්‍රතිපත්ති ගැන කතා කරනකොට මම ඒකටත් මං උත්තර දුන්නේ ඒ උත්තරේට අභියෝග කරන්න. කිව්වේ නැහැ කියන්නේ මොකද්ද? අර විපුල ඇහුව ඕන්නම් මම ඒකට කියන්න වෙයි. වෙලාව නැහැ නේද? ඒක ඊට පස්සේ එහෙම ඕන්නම් අපි කතා කරමු. රැහැලි වෙන කාරී කතා කරමු. හරි. දැන් එහෙම නෙමෙයි කියන්නේ කතා නොකරපු දේ යන්න එපා. දැන් රනිල් වික්‍රමසිංහ රටේ අගමැති. එයා මෙතන නැහැ කියලා. ඉතින් එහෙම මට මාර ප්‍රශ්නයන්නේ. එහෙමනම් ඇවිල්ලා අපිට මේ රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන්න බැරි වෙනවා. මොකද එයා හැමතැනම නැහැ නේ. ඒවා නිකන් මේ ඒවා මොන කතාවද කියලා මම දන්නේ නැහැ. හරි. මේ මම ඉතින් පුලේග්මන්ට් අහන්න ප්‍රශ්නේ මේ හතර දෙනාගෙන් අහන්නේ කැමති දිට උත්තර දෙන්නේ මේ يعني ලංකාවේ දැන් අර යටපත් වෙලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා දේශපාලනේ දැන් මෙතිවරණ එක්ක එච්චර මතුවෙන්නේ නැති එකක් ප්‍රධානම දැන් උතුරේ බලය බෙදීම ගැන ප්‍රශ්නේ ඒ වගේම යුද අපරාධ ගැන තියෙන ප්‍රශ්න ඒ වගේ අනිත් පැත්තේ දැන් මතුවෙන ප්‍රශ්න තියෙන LGBTQ rights ගැන තියෙන ප්‍රශ්න ඒතකොට දැන් මේ වෙලාවේ කතා නොවුනත් ඉස්සරහදී මතුවෙන්න පුළුවන් ඒතකොට ඒ ගැන අදහස මොකක්ද ඒවට සහය දෙනවද නැද්ද සහය දෙනවනම් සහය දෙන්නේ කොයි විදිහට ඒක තමයි ප්‍රශ්න ඔබ කාගෙන්ද ප්‍රශ්නේ මෙහා දැන් මේ තුමාලා කියපු දේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කට්ටිය නෙමෙයිනේ ඔව් මම අහන්නේ පක්ෂයක් වෙන්නේ උත්තර දෙන්න බෑ ඔබ එක්කෙනෙක්ගෙන් අහන්න මොකද වෙලාවත් එක්ක හින්දා හතර දෙනෙකුට එමු කරන්න අමාරුයි ඔව් පුද්ගලයෝ විදිහට මම කැමති ඒ කියන්නේ
දෙමළ දැන් මේ වෙලාවේ ඒවා යටපත් වෙලා තියෙන දෙමළ ගැටලු සහ LGBTQ rights ගැන තියෙන ප්‍රශ්න යටපත් වෙලා තියෙන්නේ. ඒවා ඉස්සරහදී මතුවෙන්න පුළුවන් සමතු වෙයි. ඉතින් මං හිතන්නේ යටපත් වෙලා කියලා. යටපත් වෙලා කියලා නෑ ඒවා කතා වෙනවා. ඒ කියන්නේ ඒක කියන්නේ ඕන තරම් දැන් ඕන ඔය හැම යන යන තැන උදාහරණයක් විදිහට NPP එක පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ යන යන තැන ඔය ප්‍රශ්න අහනවානේ. ඔය social media තරම් බලන්න. ඒ හැමතැනම මෙහෙම යටපත් වෙලා මේ කාලේ කොහොමද ප්‍රශ්න යටපත් කරන්නේ? මේ කාලේ ප්‍රශ්න යටපත් කරන්න බෑ. මේ කාලේ ඈ ඉතින් හරි ඇමිරිසෝරි වුණත් ඒ එක වැඩසටහනක ඒගොල්ලෝ ප්‍රසිද්ධියේ දෙන කතා කරද්දි පොඩ්ඩක් අර ඒ මූල අදහස් කියන්නේ නැහැ වගේ. මෙහෙමයි. ඉතින් ඒ කියන්නේ අපි හැමෝම අපිට ඕනේ දේ කියන්නේ අපි ප්‍රශ්නයක් අහනකොට ඒ බලාපොරොත්තු වෙනවා මෙහෙම එකක් තමයි කියන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි දැන් උත්තරයක් දුන්නොත් මම හිතන්නේ අද දැන්ට තියෙන ජනාධිපතිවරණය තුල ඊට කලින් තිබුණු ජනාධිපතිවරණයට වඩා දැන් ඔයා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වල කතිකාව ටිකක් යට ගිහිලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කියන එක. නමුත් ඒකට හේතුව අර ලංකාවේ ජාතිකවාදයනේ ජාතිකවාදී වර්ගික ජාතිකවාදීනේ ගොඩක් මෙතෙක් කල ඒ කියන්නේ ඒ නිශ්චය වුණේ. නමුත් අද මම හිතන අරගලයෙන් පසු වෙන අරගලයේ කවර තත්ත්වයන් මැද්දේ වුණත් ඒක විසින් අති කරපු එක ලක්ෂයක් තමයි ඒක. ඒක ලක්ෂයක් තමයි ඒ කියන්නේ ජාතිකවාදය මේකේ මැද්‍ය ඒ කියන්නේ කතිකාව නිශ්චය කරන කේන්ද්‍රීය වීම යම්කිසි විදියකට සීමා වෙලා තියෙනවා මේකේ. හැබැයි මම හිතන්නේ අපි ජනාධිපති විධරණ අහෝසි කිරීම විදාගේ ජනාධිපතිතුරේ අහෝසි කිරීම ඇතුළු අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් අර ඊට කලින් තිබුණු මේකට සාපේක්ෂව මම හිතන යට ගිහිල්ලා තියෙනවා කියන එකයි මගේ නිරීක්ෂණය. එතන යම් ගැටලුවක් මම හිතනවා ඒ පැත්තෙන් ඩිස්කස්ව පොලිටික්ස් පැත්තෙන්. හරි ඒකත් එක්කම ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි හරි අපි එක ප්‍රශ්නයක්කට අවස්ථාව දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. මේ ඇත්තටම මේ මගේ ප්‍රශ්න කෙලින්ම යන්නේ දීප්ති සහෝදරයට. මේ දැන් එතුමාගේ කතාවේදී ගොඩක් වෙලාවට මම හිතන්නේ හයිලයිට් වෙන්න උත්සාහ කරා නිකන් අර ඇත්තටම මම NPP එක නියෝජනය කරන කෙනෙක් නෙමෙයි අර නිර්මාල් මහාචාර්යතුමා කිව්වා වගේ. දැන් නමුත් මමත් පැහැදිලිවම මේ වෙලාවේ NPP එකට ඡන්ද දෙන්න තීරණය කළා ඉන්නේ එක්කෙනෙක්. හැබැයි මම තීරණය කළා තියෙන්නේ ඒකට සෑහෙන හේතු තියෙනවා. හැබැයි මම දන්නේ අර පොලිසි ලෙවල් හේතු උඩ තමයි මම ඒක තීරණය කළා තියෙන්නේ. මොකද ඔය do it කියන එකට digitalization policy launch එකටයි ඔය launchers ගොඩකට මම ගියා. එතනදිත් මම හිතන්නේ අර ජෝන් කීල්ස් එකේ R&D මැනේජර්ගේ එකක් කෝට් කරා. මම හිතන්නේ එතුමා මම හිතන්නේ IT ෆීල්ඩ් එකේ ස්පෙෂලායිස්ඩ් කෙනෙක් නෙමෙයි අතර එතුමා කෙමිස්ට්‍රි ස්පෙෂලිස්ට් කෙනෙක්. එතුමා මම හිතන්නේ ඔය මම දන්න තරමින් එතුමා ඔය do it එකේ කිසිම මේ contribution එකක් කරේ නැහැ. එතුමා අතර ස්පීකර් කෙනෙක් විතරයි. එතුමා කිව්වෙත් නැහැ මේ Uber විදිහට බස් ගෙදරට ගෙන ගන්න එකක් ගැන කතා කරේ නැහැ ඇත්තටම. එතුමා කිව්වේ IT කොහොමද يعني එයා කිව්වේ IT කොහොමද සොසයිටි එක එනර්ජයිස් කරන්න පාවිච්චි කරන්නේ. සොසයිටි එක එනේබල් කරන්න කොහොමද IT යූස් කරන්න කියන එක තමයි එතුමා කිව්වේ. ඒකට උදාහරණයක් විදිහට මම හිතන්නේ Uber ගත්තා. ඒ වෙලාවෙම එතුමා මොකද මගේ එතුමායි කතාව මට හොඳට මතකයි. ඊට පස්සේ මං හිතන්නේ ඒක එතුමාගේ පුද්ගලික මතය වෙන්න පුළුවන්. එතුමා ස්පීච් එකක් දෙනකොට එතුමා කියන හැම එකම මේ NPP එකේ මත වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් කෙටි කරමු. ඒක තමයි මගේ ප්‍රශ්නේ ඒක අදාළයි. දැන් ඊට පස්සේ මේ මෙතනදී ගොඩක් කලාවට කියවුණා මේ මොකද්ද මේ NPP එකේ මොකද්ද ඒගොල්ලන්ගේ මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකට තියෙන ප්‍රශ් මතය කියලා. දැන් මං හිතන්නේ දැන් මම නම් ගොඩක් මැට්‍රැක්ට් වෙලා තින්නේ ඒගොල්ලන්ගේ පොලිසි ලෙවල් ඉන්ටග්‍රේෂන් එකට ඇත්ත. මොකද ඒගොල්ලන්ගේ මන්දනේ එක කරයිද නැද්ද කියන එක ගැන රිස්ක් එකක් තියෙනවා. නමුත් අපිට මොකක් හරි ඇසියුම් කරන්න වෙනවනේ මේ අවස්ථාවේ. මම හොඳටම දන්නවා මම එනර්ජි සෙක්ටරේට සම්බන්ධයක් කෙනෙක්. රනිල් කරගෙන යන දේ අපිට ඉතාම පැහැදිලි. එතුමා මම හිතන්නේ මේ තියෙන ඇසට්ස් ටිකත් මේ ස්පෙસિෆික් අයට විකුණලා කිසිම ඕපන්නස් එකක් නැතුව ට්‍රාන්ස්පරන්සි ගන්න නැතුව මේ විදුලි බල මණ්ඩලය වගේවා එලින්ම මේ ස්පෙસિෆිකලි ඉන්දියාවට ටාගට් කරලා විකුණන කැම්පේන් එකක් කරනවා කියන එක මම පුද්ගලිකව මම මේ ෆීල්ඩ් එකේ ඉන්න හින්දා හොඳටම දන්නවා. ඉතින් එතුමගේ හිස්ටරි එකත් මම ඉතින් දන්නවා. එයාගේ ඉස්කෝලේමයි මම ඉගෙන ගත්තෙත්. ඉතින් ඇත්තටම මේ එහෙම ගත්තොත් එහෙම මම වැඩිපුරම කියන්නේ ඇත්තටම මම නම් ඇත්තටම කියන්නේ දැන් ඇත්තටම NPP එකට ඔය ඉකොනොමික් පැත්තෙන් ඒගොල්ලෝ මං හිතන්නේ කොයි වෙලාවකවත් කියලා නැහැ මේ සෝෂලිසම් පැත්තටවත් මේ නිකන් රජයෙන් විතරක් මේ ඔක්කොම කරන්න ඕන ආරෙ මේ කියලා. ඒගොල්ලෝ පැහැදිලිව ඔය ඒගොල්ලන්ගේ එනර්ජි පොලිසි එකෙත් කියලා තිනවා පැහැදිලිවම ඒගොල්ලෝ ප්‍රශ්නේ පොඩ්ඩක් කෙටි කරමු. ඒගොල්ලෝ තනි කර මේ ප්‍රයිවට් සෙක්ටර් එකට ඉන්වෙස්ට්මන්ට් වලට ඉඩ දෙනවා. තනිකර ජෙනරේෂන් ඩයිවර්සිෆයි කරනවා. ඒ කියන්නේ පවර් ජෙනරේෂන් ඩයිවර්සිෆයි කරනවා.
ඒක තනිකරම මාකට් ඔරියන්ටඩ් මේ කැපිටල්ස් චයිනවල තියෙන චයිනවල වුණත් අද සෝෂලිසම් එකක් නැහැ නේදතරම. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ මේ රාජ්‍ය මේකක් හරි කියන්නේ කියලා. දැන් මෙතන අර ඉම්ප්ලයි වුණා නිකන් අපි අර අර පරිසරයත් එක්ක ගිහිල්ලා නිකන් අර සෙන් ටයිප් එකේ එකක් තමයි මේ නිකන් අර NPP කියන්නේ කියලා. එහෙම එකක් මම නම් හිතන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අලුත් පරිච්ඡේදයේදී මම හිතන්නේ ඒගොල්ලෝ තනිකරම මේ මාකට් ඔරියන්ටඩ් මික්ස්ඩ් ඉකොනොමි එකක් ගැන කියනවා. ඒගොල්ලන් ඒකේ මං හිතන්නේ එහෙම එකක් තියනවාද කියලා. ඉතින් මං දන්නේ නැහැ ඇයි ඔබතුමා එහෙම කිව්වේ කියලා. ඒක මට කිව්වේ මොකද මාකට් ඒගොල්ලන්ගේ තියෙන මාකට් ඔරියන්ටඩ් මේ ඔව් මාකට් ඩ්‍රයිවර්. ඉතින් හරියද එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඔව් ප්‍රශ්නයක් නැත්තා ඉතින්. නෑ මගේ මාකට් ඔරියන්ටඩ් නේ නේද ඒගොල්ලන්? ඔව් ඒගොල්ලන්ගේ මාකට් ඔරියන්ටඩ් පැත්ත තියෙනවා. මාකට් ඔරියන්ටඩ් නැතුව ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට මම එකඟයි ඔබට. ඉතින් දෙකම එකයි ඉතින් මට. නමුත් ඒක වෙනසක් තියෙනවා ඇත්තට. නෑ මට මොකද දැන් තීරකේ වෙනසක් තියෙනවා. නෑ අන්න ඔතන තමයි සදාචාරය කියලා කියන්නේ. සදාචාරය නෑ. ඔය සදාචාරය අයින් කරලා බලන්න කවුරු හරි මොකද මේ කොහෙන් හරි ණය අරගෙන තියෙන මේ ඇසට්ස් ටික විකුණලා ජීවත් වෙන එකයි අර කයි තමයි වෙනසක් තියෙනවා. දැන් වෙලා නෑ. අපි නැවත ආරාධනා කරනවා මෙතන ඉන්න NPP වෙනුවේ පිනිහිටපු කතිකයන්ට සහ මහාචාර්යතුමාට ඩිබේට් එකක් කරමු. දැන් මෙතන ලිමිටේෂන් නේ හැමතැනම. මේන් එළියේ හොඳ ඩිබේට් එකක් කරමු තන්දට ඉස්සල්ලා. අපි එන්න අපි තැල වාඩි වෙලා ඕගොල්ලන්ගේ දැන් ඔයා පිනිහිටිනවා නම් ඒ වෙනුවෙන් මොකක්ද මේ පොලිසියෙන් දැන් මරු වැඩේ මේක. දැන් මුල ටික ගියාගෙන ගියලා මම හිතුවා වෙන මොකක් හරි ගියයි කියලා කියවුනේ ජේවි ඒ කියන්නේ ජේවිපි නේ උතන අවසානේ ජේවිපි එකත් වෙළඳපොළ වෙනුවෙන් තමයි පිනිහිටින්නේ. ඉතින් ඒකේ ඔරිජිනල් එක වෙනුවට ඩුප්ලිකේට් එකක් මොකටද කියලා මං අහන්නේ. ඔරිජිනල් එක රනිල් වික්‍රමසිංහගේ නම් හරි අපි කාලයත් එක්ක කමන්නේ දෙකම එකයිනේ. ඔව් අපි කාලයත් එක්ක ඇත්තටම මේ දෙකම එකයිනේ. දැන් ඔබතුමා කිව්ව එකේ පැහැදිලිනේ. ඔබතුමා කිව්වා මේව දිග කතාවක් කියාගෙන ගියානේ. ඔව් හරි බොහොම ස්තුතියි ඇත්තටම මේ අපේ සම්පත්දායකයන්ට අපි ඇත්තටම මේක ඉවර කරන්න ඕනේ. මාකට් ඔරියන්ට් කිව්වේ නැද්ද? කිව්වනේ අන්නේ. ඒක බලමු දෙකක් කියලා. හැබැයි ඒක දෙකක්. දෙකක් වෙනකොට දෙකක් වෙනවා.